ඔයාලා ගන්න පොතේ අපි ඒ සතියේ දීපු පේපර් එකයි මම මේ සාකච්ඡා කරන්නේ මුලින්ම. ඒ කියන්නේ අනුමාන ප්‍රශ්න පත්‍ර අංක 1. අනුමාන ප්‍රශ්න පත්‍ර අංක 1 යටතේ අපිට සාකච්ඡා කරන්න තිබිච්ච කොටස් වලටයි අපි අද අවධානය යොමු කරන්නේ. එතකොට අපි ඒ ගිය සතියේ සාකච්ඡා කරපු අනුමාන ප්‍රශ්න පත්‍ර අංක 1 අපි 1 2 3 4 ගණන් ටික හැදුවා. එහෙමනේ. හරි. අපි ඉතින් ඉස්සරහට යමු පොතේ. රයිට්. අපි යමු පස්සේ ප්‍රශ්නෙට. හරි. හොඳයි. අපි එනවා පොතේ සාකච්ඡා කරන්න පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 5 වෙනි ගානට. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පොතේ 5 වෙනි ගැටලුවට එනවා. අවධානයෙන් යමු අපි හැමෝම. ඒකේ ඒ කොටස කියන පොතේ මෙහෙම විදුලි සහ ඉලෙක්ට්‍රොනික පරිපථ තුළ භාවිතා කරන අක්‍රිය උපාංග තුනක් සහ සක්‍රීය ඉලෙක්ට්‍රොනික උපාංග තුනක් නම් කොට ඒවා ඒවා ඉදිරියෙන් ඒවායේ පරිපථ සංකේත ඇඳ දක්වන්න කියලා අපිට කියනවා. හරි. දරුවනේ දැන් අපි ගත්තොත් එහෙම අපේ මහන්නේ සක්‍රීය ඉලෙක්ට්‍රොනික උපාංග සහ අක්‍රීය ඉලෙක්ට්‍රොනික උපාංග. උදේ අක්‍රීය ඉලෙක්ට්‍රොනික උපාංග කියලා කියන්නේ මොනවද? අපි දන්නවා අක්‍රීය ඉලෙක්ට්‍රොනික උපාංග අපිට හම් වෙනවා සිලබස් එකේ 3 වෙනි. කවුද පොතේ අක්‍රීය ඉලෙක්ට්‍රොනික උපාංග කියන්නේ? අපිට හම්බ වෙනවා එක්කෙනෙක් තමයි ප්‍රතිරෝධක අක්‍රීය ඉලෙක්ට්‍රොනික උපාංගයක් ප්‍රතිරෝධක. හරිද? ඒ වගේම දරුවනේ අපිට හම්බ වෙනවා ප්‍රේරක. ඒ වගේම අපිට හම්බ වෙනවා පොතේ දාරිත්‍රක. දැන් ප්‍රතිරෝධක යක අපිට සංකේතය ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙහෙම. මේ තියෙන ප්‍රතිරෝධකයක සංකේතය ප්‍රේරකයක සංකේතය තමයි මේ. දාරිත්‍රකයක සංකේතය තමයි පුතේ මේ තියෙන්නේ. ඔන්න සංකේත සටහන් ටික. පැහැදිලිනේ? හරි. මං හිතන්න ඔයාලා මේව දන්නවා. හරි. ඊට පස්සේ තව කියනවා අක්‍රීය ඉලෙක්ට්‍රොනික උපාංග. හරි. ඊළඟට සක්‍රීය ඉලෙක්ට්‍රොනික උපාංග. සක්‍රීය ඉලෙක්ට්‍රොනික උපාංග කියන්නේ මොනවද පුතේ? සක්‍රීය ඉලෙක්ට්‍රොනික උපාංග කියන්නේ ට්‍රාන්සිස්ටර් වගේ දේවල්. ඒ කියන්නේ ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් වගේ දේවල්. එකක් තමයි පුතේ ඩයෝඩ්. අනිත් එක්කෙනා තමයි ට්‍රාන්සිස්ටර්. ට්‍රාන්සිස්ටර්. ඊළඟට සංගෘහිත පරිපථ. සෝරි, ඔය සංගෘහිත පරිපථ කියලා කියන්නේ පොතේ IC වලට අපිට එයා ගන්නත් නැ පුළුවන්. එයා ගන්න පුළුවන් සංගෘහිත පරිපථ. IC එකෙන් හරි. එතකොට ඩයෝඩයක් ගත්තාම ඩයෝඩේක සංකේතය තමයි මේ දෙන්නේ. ඩයෝඩේක සංකේතය. ට්‍රාන්සිස්ටර් එකක් ගත්තාම ට්‍රාන්සිස්ටර් එකේ සංකේතය තමයි මම එක ටිකක් මෙහෙන් අදින්නම්. ට්‍රාන්සිස්ටර් එකේ සංකේතය තමයි මේ තියෙන්නේ. සංග්‍රහිත පරිපථයක් ගත්තාම මේක නම් වල තාම දන්නේ නැහැ. හරි. මෙයා අරින මෙයා ධන කියලා ගත්තොත් මෙන්න මෙහෙම දරුණේ අපිට සංකේතාත්මකව මෙයා පැහැදිලි කරන්නට පුළුවන්. මේ තියෙන සංග්‍රහිත පරිපථයක සංකේතය. පැහැදිලිද? හරි. එතකොට අපි මෙන්න මේ ටික පොතේ නෝට් කරගනිමු මුලින්ම. හරි. එන්නකො පොත් දරුවනේ ඔයාලගේ ડોකියුමන්ට් එකේ 5 වෙනි ප්‍රශ්නෙට. හරි. 5 වෙනි ප්‍රශ්නෙට ආවට පස්සේ ඔයාලට පොතේ මෙතනදී පැහැදිලි කිරීම කරන්නට පුළුවන්. සක්‍රීය උපාංග කියලා ප්‍රතිරෝධකය, ප්‍රේරකය සහ දාරිත්‍රකය, සක්‍රීය කියලා ඩයෝඩ්, ට්‍රාන්සිස්ටර් සහ සංග්‍රහිත පරිපථ. ඔය විදිහට පොතේ ඔය සංකේත ටික නෝට් කරගන්නකොට හැමෝම බලන්න. ඉක්මන් කරන්න. හරි. ඉක්මන් කරලා නෝට් කරගන්න උත්සාහ කරන්න. හරි. ඉක්මන් කරමු අපි. හරි. ඉක්මන් කරන්න. එක්කෙනි නෝට් කරගෙන බලන්න. හරි. එක්කෙනි හවර් කරගමු අපි.
අක්‍රීය උපාංග කියලා ප්‍රතිරෝධකය ප්‍රේරකය සහ දාරුක්ෂකය කියලා සංකේතවත් කරගත්තා. අක්‍රීය උපාංග කියලා ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් සහ සංග්‍රහිත පරිපථ කියන එක අපි නෝට් කරගත්තා. හරි. ඊවලද තව මේක සංකේතවත් කරන අය අඳින අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. අපි ඊළඟ කොටසට යමු. තව මේක අඳිනවද? අඳින අය ඉන්නවනම් කියන්න. ඇඳලි ඉවරද? ඉවරද කියලාවත් කියන්න බලන්න. ඉවරද නැද්ද? ඔයාලට මාත් එක්ක චැට් කරන්න පුළුවන්. ආරච්චි හරි වැඩි වරයි කියලා කියනවා. හරි රජ හොකක් අය කියන වැඩි වරයි කියලා. හරි එහෙනම් වැඩි තව කරන අය නැහැනේ. හොඳයි. ඊට පස්සේ පොඩි අපි එනවා ඒ ඒ ඒ පස් වෙන ප්‍රශ්නම පළවෙනි කොටසරේ අපි උත්තර ගත්තේ. ඒක දෙවෙනි කොටසරේ නෝ පුතේ. දෙවෙනි කොටස කියන මෙහෙම ඔබ සඳහන් කළ අක්‍රීය උපාංග තුන සඳහා ඒ කියන්නේ මෙන්න මේ සෙට් එක මේ තුන්දෙනා සඳහා වෙන වෙන ප්‍රත්‍යාවර්ත විදුලිය සැපයූ විට එම පරිපථ එම උපාංග තුල වෝල්ටීයතාව සහ දහරා තරංග හැසිරීම ඇඳ දක්වන්න කියලා කියනවා. හරි අපි බලමු පුතේ. මම මේ ටික මකන්නම්. දැන් අපි දන්නවා අක්‍රීය උපාංග තුනයිනේ තියෙන්නේ. ඔය අක්‍රීය උපාංග තුන හරහා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයන් ගමන් කරනවලු. හරි එතකොට දැන් ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාව ගමන් කරනකොට ප්‍රතිරෝධකයක ඒ වගේම ප්‍රේරකයක ඒ වගේම දාරිත්‍රකයක අපි දන්නවා තරංග රූප සටහන් ටික අපෙන් අහන්න යන්නේ ඒක. හරි දැන් අපි අඳිපු මෙන්න මෙහෙම ඔයාලට මතකයි පොතේ ප්‍රතිරෝධකයක් ගැන කතා කරනකොට මම ලියනවා ප්‍රතිරෝධකයක් ප්‍රතිරෝධකය ඊට පස්සේ ප්‍රේරකය ඊළඟට දාරිත්‍රකය දැන් ප්‍රතිරෝධකයේ දැක්කට පස්සේ ප්‍රතිරෝධකය කරහා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් ගමන් කරනකොට ඇසිරෙන විදිය ඒ වගේම ප්‍රේරකයක් කරහා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් ගමන් කරද්දී පුතේ හැසිරෙන විදිය දාරිත්‍රකයක් කරහා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් ගමන් කරද්දී පුතේ හැසිරෙන විදියයි අපි අඳින්නේ. මෙතනින් සැපියෝ විභවයේ v කියලා ගත්තොත් මෙයා r නම් මෙයා n නම් මෙයා c නම් මෙයා තුල ගමන් කරන කරන්ට් එක අපි i කියලා ගත්තොත් මෙයක් i කියලා ගත්තොත් මෙයක් i සැපියෝ විභවයේ මෙයාලගේ v කියලා ගත්තොත් බලන්න මතකයි ප්‍රතිරෝධක ප්‍රේරක සහ දාරිත්‍රක හරහා අපි ධාරා ගලද්දි වෝල්ටීයතාවයත් එක්ක මෙයාලගේ වෙනස් වීම ටික මතකයි. හරි බලන්න මතකයි පොඩි මෙන්න මෙහෙම මෙයා අංශක 90 180 270 360 මතකයිනේ. මෙතන අංශක 90යි මෙතන අංශක 180යි මෙතන අංශක 270යි මෙතන අංශක 360යි. ඔය විදිහට නිරූපණය මෙයාලගේ සිනාකාර ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයේ ගමන් කළේ මේ ගමන් කළේ විභවය මතකයිනේ. හරි ඊට පස්සේ ප්‍රේරකයක් කරහා විභවය මෙහෙම ගමන් කරනකොට ප්‍රේරකය හරහා ගමන් කරපු ධාරාව ගමන් කරේ කොහොමද? කලාව වෙනසක් නොවීමයි ගමන් කළේ. ඒ කියන්නේ සම කලාවේ ගමන් කළේ. මම එක මෙහෙම දින ටිකක් ලොකුවට මේ ලොකුවට එන්නේ වෝල්ටීයතාවය පොඩිවට එන්නේ ධාරාව. කලාව වෙනසක් නැතිව එකම කලාවක වෝල්ටීයතාව සහ ධාරාව ප්‍රස්ථානගත කළා මතකයි. ඔන්න ඕක තමයි ඔයාලගෙන් අය අහන්නේ. ඊට පස්සේ ප්‍රේරකය ගත්තහම ප්‍රේරකයේදී ඔය සිද්ධිය අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙතනත් අංශක 90 180 270 360 කියලා තියෙනවා. මම එකට ලියරනේ හැවල නෝට් කරගන්න. වෝල්ටීයතාවයේ ගත්තට පස්සේ නම් වෝල්ටීයතාවය අපිට ලැබෙන්නේ මේ විදිහට. මෙහෙම වෝල්ටීයතාවය එනවා මේ විදිහට. හරි මේ තියෙන වෝල්ටීයතාව V ප්‍රේරකයක් කරහා හරි ප්‍රේරකයක් කරහා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගමන් කරනකොට හරි ප්‍රේරකයක් කරහා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගමන් කරනකොට මෙයාගේ ගමන් කරන අවස්ථාවේ අංශක ප්‍රමාණය සහ දාරිත්‍රකයේ හරහා වෝල්ටීයතාවය ගමන් කරනකොට මෙයා V වෝල්ටීයතාවය ගමන් කරනකොට ධාරාවේ හැසිරීම දරුවනේ නිරූපණය කරන්නට ඕන. කොටක අපි ට්‍රයි එකක් දෙමුද බලන්න මතක් වෙන්නත් එක්ක. දැන් මේ සටහන් ටික මෙහෙම මැදලා මෙයා ගැටලුවක් නැහැ. ඊට පස්සේ ප්‍රේරකය හරහා කොහොමද
දාරිත්‍ර ගැහනවා කොහොමද කියලා පොඩ්ඩක් නෝට් කරන්න බලන්න. පාරේ පුතේ පුළුවන් කරගෙන යන්න. හරි. පුළුවන් කරගෙන යන්න ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරන්න බලන්න. දැන් ප්‍රේරක යාරා මතකයි වල කොයි පැත්තද යට පැත්තෙන් පටන් ගත්තේ නේද? දැන් ඒ අමතක නොකර ඒ ටික අද ගන්න. දැන් යට පැත්තෙන් පටන් ගත්ත නිසා යට පැත්තෙන් මෙයාගේ පටන් ගන්නවා උපරිමේ මේ හරියට ලැබෙනවා. හරි? මතකයි රටාව මෙතනින් පටන් ගන්නවා මෙහෙම ලැබෙනවා ඔය වගේ මේ වෝල් ඩේටාවට වඩා විස්තරය අඩුව දරුවනේ කරන්ට් එක අපිට ලබා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ආකාරයෙන්. හරි මතකයි. ඒ වගේම දාරිත්‍රකයක් කරා යනකොට දාරිත්‍රකයකදී දරුවනේ අපිට දාරිත්‍රකයක උඩ පැත්තෙන් පටන් ගත්ත රටාවක් අපිට ලැබෙන්නේ මෙහෙම මේ තියෙන යාගේ කරන්ට් එක හැබැයි වෝල්ටේජතාවයට වඩා පොත විස්තරය අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඔන්න සතහන් තුන පැහැදිලිව මේ සතහන් ටික පොතේ ඔයාලා රූපණය කර ගන්න. හරි. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කළ ගමු අපි බලන්න. හරි. ඉක්මන් කරමු අපි හැමෝම. ලස්සන නැද ගන්න. ලස්සන නැද ගන්න බලලා. පැහැදිලි වදින පාඩ දෙකකින් වගේ. එමම අඳින්න. ලස්සන නැද ගන්න. පංකල අඳින්න. ඇඳලා ඉවර නම් මට කියන්න ඉවරයි කියලා. අපි ඊළඟ කොටස දැන් ඊළඟට. හරි ඉවරයි. තව දිනා ඉන්නවනේ කියන්න බලන්න. හරි ඉක්මන් කරමු අපි. පොරොත්තර ඉක්මන් කරලා ගන්න උත්සාහ කරන්න. අදිනවා කියලා කියන සමහර දරුවෝ ඉක්මන් කරමු අපි. ඉක්මන් කළ ගමු. ඉක්මන් කරන්න. ඉක්මන් කළ ගමු අපි.
හරි දැන් ඉවරද? දැන් නේ ඉවරෙන්න ඕන මං හිතන්නේ. සමහර දරුවන්ට මේ ක්ලාස් එකට ලොග් වෙන්න බෑ කියලා කියනවා මේ මං ලින්ක් එක ඔයාලගේ ගෲප් වලට දාලා තියෙන මේ ගැටලුවක් නම් වෙන්න විදියක් නෑ හැබැයි බලන්න පොතේ ටිප්පණි ඉවර කරගන්න බලන්න. ඔයාලගේ හැම ගෲප් එකකටම මම ඔය විස්තර ටික දාලා තියෙන නිසා ලින්ක් එක දාලා තියෙන නිසා මොනම කෙනෙකුට මම හිතන්නේ ජොයින් වෙන්න පුළුවන් වෙයි ගැටලුවකින් තොරව. හරි. චතුර ඉක්මන් කරන්න වෙලා යනවා. චතුර තව අඳිනවා කියලා කියනවා. චතුරේ වැඩි වෙරණක් තව සමහර දරුවන්ගේ මයික් ඔන් වෙනවා ඒක ඔෆ් වලගේ මයික් ටික පොතේ ඔෆ් කරගන්න එතකොට අනිත් අය කරදරයක් නැති ඒක වලට ඇහෙන්නේ නැහැ හරි දැන් ඉවරද? රයිට් මං ඊළඟ කොටසට එන්නම් පොදේ. ඊට පස්සේ එනවා මෙයාගේ තුන්වෙනි කොටසට. සිසුවෙක් තම නිවසේ සිවිලින් පහන් නැත්නම් සිවිලින් විදුලි පංකා ගලවා පරීක්ෂා කිරීමෙන් පස්සේ ඔහු විසින් අඳින ලද දළ රූප සටහන පහත දීලා තියෙනවා කියලා කියනවා. හරි අපි එදෙන්ට මොකද කතා කරන්න? ඔයාලට දීලා තියෙනවා කියන සටහනට. හරි. ඔයාලා මං හිතන්නේ දැන් මේ වෙනකොට පන්තියට සම්බන්ධ වෙද්දී ඔයාලා දැන් ගෙදරින් උත්තර ටික ලියාගෙන රෙඩි වෙලානේ දැන් මේ ඇවිල්ලා ඉන්නේ නේද? ඈ එතකොට එහෙනම් රෙඩි වෙලා ඉන්නකොට නම් ඔයාලට ගැටලුවක් ඇති වෙන්න විදියක් නැහැ මම හිතන්නේ. හරි. අපි දැන් එනවා දෙවෙනි කොටසද? නිවස සිසුවෙක් තම නිවසේ විදුලි පංකාව ගලවා පරීක්ෂා කිරීමෙන් පස්සේ ඔහු විසින් අඳින ලද දළ රූප සටහන පහලින් දීලා දෙනවා කියලා කියනවා. මෙහි එල් එක සහ එන දෙක හඳුන්වා ඇති දඟර දෙක හඳුන්වන සුවිශේෂී නම් මොනවාද කියලා අහනවා. පොතේ දැන් ඔයාලා හැබැයි මේක දන්නේ නම් නැහැ. හරි තාම මම ඔයාලට මෝටර ගැන කතා කරන්න නැති නිසා නමුත් මේක දැනගන්න ලියමු මෙහෙම L1 සහ L2 කියන්නේ මේක ඔයාලා දන්නේ නම් නැහැ තාම L1 කියන්නේ පුතේ දහවන දඟරය මේකට අපි කියනවා දහවන දඟරය කියලා L2ට කියනවා අපි ආරම්භක දඟරය කියලා හරිද L1 කියන්නේ පුතේ දහවන දඟරය L2 කියන්නේ ආරම්භක දඟරය කියලා කියනවා ඔන්න දඟර දෙක අපි නම් කරගන්න නැත්නම් ඕනම් කරගන්න විදිහ සුවිශේෂ නම් දෙකක් කියලා යහන්නේ නම් දෙක අපිට මේ විදිහටයි ගන්නට වෙන්නේ ඒක වල දන්නේ නැහැ තාම වගේ තීරි වලට ඒ දෙක ගන්නລະ නැති නිසා දැනට නෝට් කරගන්නකෝ ඊට පස්සේ අහනවා පොදේ මෙහි L2 හරි L2 හරි ඊට පස්සේ කියනවා ආයන්න කොටස L1 දඟරය සඳහා විදුලි සමතුල්‍ය පරිමිත සටහන අඳින්න කියලා කියනවා පොතේ දැන් ඔය L1 කියන දඟරය සඳහා විදුලි සමතුල්‍ය පරිපථ සටහන. ඒ කියන්නේ ඔය L1 දඟරය ගත්තාම ඔය දඟරයේ දකුණු පැත්තේ තියෙන සියලුම කොටස් සඳහා දරුවනේ අපිට මෙන්න මෙහෙම ගන්නට පුළුවන්. මේ තියෙන්නේ ප්‍රතිරෝධකයක් එක්ක ශ්‍රේණිගතව දරුවනේ සම්බන්ධ කරන පරිපථයක් කියලා අපි අදහස් කරන්නේ. මෙයා R, මෙයා L මෙතනින් අදහස් වෙනවා මෙතනින් අදහස් වෙනවා VR මෙතනින් අදහස් වෙනවා VL ඒ කියන්නේ මේ තියෙන ප්‍රේරකයක් පුතේ මේ තියෙන ප්‍රතිරෝධකයක්. ඒතර ප්‍රතිරෝධකයේ විභවය අපි VR කියලත් ප්‍රේරකයේ විභවය VL කියලත් ගන්නවා. එතකොට සැපියුම් විභවය අපි දරුවනේ VS කියලා ගන්නවා. සැපියුම් විභවය VS. පැහැදිලිද? හරි. ඔන්න ඕක තමයි විදුලි සමතුල්‍ය සටහන කියන්නේ. මේක නම් තාම දන්නේ නැහැ ඔයාලා දන්නවා කියලා හිතාගෙන අපි ඇදගමු හරිද තාම දන්නේ නැහැ අපි දන්නවා කියලා හිතාගෙන ඇදගමු හරි රයිට් දරුවෙක් අහනවා ඔසෝයි දඟර කලින් හම්බුණා නේද අර බල්ට් එකේදී කියලා මං හිතන්නේ මේ අහන්නේ මේ අර සම්බාධන ගණන් වලදී වෙන්න තාම ඔයාලට මම මේ කොටස කතා කරලා නැහැ ඒ කියන්නේ මේ වගේ පරිපත කතා කරලා නැහැ ඒ කියන්නේ ඔයාලට මේ
ආරම්භක දඟර දහවල දඟර කියලා වර්ග දෙකක් අපිට තාම හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ වර තාම ඔබ දන්නේ නැහැ. හරි, ඒ නිසා දන්නවා කියලා හිතාගෙන දැන් මේක අඳගන්නකො. හරි, ඔබ දන්නවා කියලා හිතාගෙන අඳගනිමුකෝ අපි. හරි, ඉක්මනින් නෝට් කරගමු අපි. රයිට්. දැන් එතනින් එහාට වලට ලේසිය. දැන් අයන්න හරි ආයන්න හරි. දැන් මේ කොටස අයන්නනේ, මේ කොටස ආයන්න. හරි, අයන්න සහ ආයන්න. හරි, ඊට පස්සේ කියනවා අයන්න L එක දඟරයේ ප්‍රතිරෝධය. ඒක නම් ගැටලුවක් නැහැ පුතේ වලට. අයන්න කියනවා මෙහෙම L එක දඟරයේ ප්‍රතිරෝධය. ඒ කියන්නේ R මේ ඕම් 7යි කියලා කියනවා. R ඕම් 7යි. ප්‍රේරකතාව L 146 පුතේ මිලි හෙන්රි කියලා කියනවා. සම්බාධනය සහ ප්‍රතිබාධනය අහනවා. ඉතින් පුතේ දැන් ඔය සැපියුම් විභවය මේ කතන්දරේ දීලා තියෙනවා පුතේ. ඔය පරිපථය දීලා තියෙනවනේ Vs කියන්නේ 230 වෝල්ට් කියලා. සංඛ්‍යාතයක් 50 කියලා පරිපථයේම ලකුණු කරලා තියෙනවනේ. එතකොට ඒක එච්චර අවුලක් නැහැනේ අපිට. එතකොට ඔය ටික පාවිච්චි කරලා අපිට මුලින්ම සම්බාධනය හොයාගන්න කලින් ප්‍රතිබාධනය හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රේරක ප්‍රතිබාධනය XL කියන්නේ අපි දන්නවනේ පුතේ 2φFL කියලා. ඔය සූත්‍රයේ මගින් පුතේ ඔය XL හොයන්න. XL හොයලා ඊළඟට ඔයාට හොයන්න පුළුවන් Z. Z හොයන්නේ කොහොමද? R වර්ගයේ ධන XL වර්ගයේ වර්ගමූලයේ මගින් පුතේ ඔයාට Z හොයාගන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් ඔයා මෙන්න මෙතන XL හොයන්න දත්ත ටික ලියාගෙන අනතුරුව Z හොයාගන්න බලන්න. කැල් එක පාවිච්චි කරලා උත්තර ටික ගමු. හරි, අවශ්‍යතාවයේ පරිදි මේ පරිපථ සටහන් එහෙම වේලි හරියට අරගන්න. ඊට පස්සේ දත්ත ටික නෝට් කරගෙන XL සහ Z ටික කියන එක හොයන්න බලන්න. හරි, ඉක්පක් කරන්නකෝ. තනියම හදන්න බලන්න, තනියම හදන්න හැම කෙනෙක්ම. ගාන හදලා ඉවරයි උත්තර ටිකක් මට දාන්න බලන්න. ගාන හදලා ඉවර කට්ටි උත්තර ටිකක් මට දාන්න. හදලා ඉවරලා හරි, උත්තර නම් දරුව සමහරවයි දාගෙන යනවා. අනිත් අයත් බලන්න තම තමන්ට ආපු උත්තර ටික දාන්න. අපි බලමු, චෙක් කරලා Excel කියලා Z කියලා කියලා දාන්න බලන්න. Excel කියලා Z කියලා කියලා දාන්න. ඉක්මන් කරමු බලන්න. අද ක්ලාස් එකේ අපි චින්තා විලිනවද? චින්තා, හසිනී, ඊට පස්සේ කසුන්, තරිඳු, ඒ දරුවෝ ටික ඉන්නවද වෙලා? ඉන්නවද මට ගොඩක් කියන්න? ආයෙත් අපි හිමාශි, ඊට පස්සේ මේනක, ඊට පස්සේ රවිදු, ඔය සෙට් එකක් ඉන්නවනේ පොඩ්ඩක් මට කියන්න බලන්න. ක්ලාස් එකේ කොහෙ කොහරි වෙන වෙන නම් වලින් ඉන්නවද බලන්න. අමුතුමතු නමුත් තියෙනවා A B C D කියලා නම් මිටන් දාලා තියෙනවා. සමහර ඔයාලගේ මේ ක්ලාස් එකට ජොයින් වෙද්දී පොතේ ඔයාලගේ ඇත්තනම් මෙම ජොයින් වෙනද කොට ලේසි මං හිතන්නේ. මටත් ඔයාලා වන්දන ගන්න ලේසි. නැත්තම් ඔය තව ඉන්න Siri Bina කී කියන නම් වලින් හිටන් ඉන්නවා. එහෙනම් හොයා ගන්න තමාරු වෙන්නේ. උත්තර ආපු කට්ටිය දාන්න.
හරි. ඉවරයිනේ. අපි බලමු පොතේ උත්තර ඔයාලා ලබාගෙන ඇති. මෙන්න මෙහෙම ඔයාලට උත්තර ඇවිල්ලා ඇති බලමු අපි. XL 2.5 FL. මෙතනින් ආදේශ කරන පොතේ 2.5 F කියන්නේ හර්ට්ස් වලින් 50යි. L කියන්නේ මිලි හෙන්රි 140යි. මිලි හෙන්රි නිසා පොතේ හෙන්රි කරන්න 10 ඍණ 3න් මේ අය වැඩි කරනවා. වැඩි කරලා අපි දැන් සුළු කරලා ගමු උත්තරේ බලන්න. 2.5 වැඩි කරනවා 50. වැඩි කරනවා 140. වැඩි කරනවා 10 ඍණ 3න් ඒ කියන්නේ බෙදනවා 1000. උත්තරයක් එනවා 43.98 කියලා පොතේ ඕම් වලින්. 43.98 මේ උත්තරේ අප දරුවා නමට දාලා තිබුණා. බලන්න මේ උත්තරේ හරියට හරියයි. එතකොට කියන්නේ කාගෙද කාගෙද මේ උත්තරේ වෙලා තියෙන්නේ කියලා. 43.98. හරි, නෙවන් එකට එමු උත්තර ආවද? ඉසුරුට උත්තර ආවද? පොඩක් බලන්න. පොඩ පොඩ කියන්න වෙලා ඉන්නවනะ. 43.98. ආරයිට්, හරි. ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ හොමම අපි ඉසෙට් වලට අගේ හොයමු. R කියන්නේ ඕම් වලින් 7යි. 7 වර්ගය XL කියන්නේ මේ අගය. 43.98යි මේ අගේ වර්ගය. සුළු කරලා බලමු පුතේ අපි. 7 වර්ගයට එකතු කරනවා 43.98 වර්ගයක්. එකතු කරලා එන උත්තරේ වර්ග මූලය හොයනවා. එතකොට එනවා 44.53 කියලා පුතේ ඕම් වලින්. ඉසෙට් කියන්නේ 44.53 ඕම්. මේ අගේ ආපෝය බලන්න කියන්නේ මේ ඉසෙන්දරේට මේ අගේ ආපෝය. හරි බලන්න මේ උත්තරේ ආපු කට්ටිය ආවනම් කියන්න. ආරයිට්, හරි. උත්තර ඇවිල්ලා දෙනු මොකක් අයද? අර උත්තර මට දාගෙන දාගෙන යනවා. ආරයිට්, හරි. අනේවන් ගිරඩ උත්තර ඇවිල්ලා දෙනවා. හරි ආරයිට්. අනිත් අයද තාමද පොඩ්ඩක් බලන්න මට උත්තර ටික දාන්න ආපු කට්ටිය. හරිද බලලා තනියම හදන්න ඕලා හදලා අරිනම් මට උත්තරේ දාන්න ආවා කියලා. ආර හරි හුඟක් හොඳයි. හරි හුඟකට ඇවිල්ලා තියෙනවා. අඩුපාඩු දේන දරුවෝ ඉන්න නම් මේක බලලා සම්පූර්ණ කරගන්න උත්සාහ කරන්න. පතනින් පුතේ අපි පස්වෙනි ප්‍රශ්නෙට උත්තර අහවර කරනවා ගිය සතිය පේපර් එකේ. ගිය සතිය පේපර් එකේ පස්වෙනි ප්‍රශ්න වලට ගොන්න ඉවරයි. දැන් එනවා අපි ආගේ 6 වෙනි ප්‍රශ්නෙට පුතේ. 6 වෙනි ප්‍රශ්නය. හරි අඩුපාඩු දෙන හදාගමු. අපි එනවා 6 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නය ගැන සාකච්ඡා කරනකොට 6 වෙනි ප්‍රශ්න ගැන කතා කරද්දී පුතේ 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඔටෝමොබයිල් ප්‍රශ්නයක් තියෙනනේ. හරි ඔටෝමොබයිල් ප්‍රශ්නයක් අපි ආයෙත් උත්තර ගන්න උත්සාහ කරමු. හරි මම මේක මකා ගන්නම්. හරි දැන් හුඟක් අය මම හිතන්නේ ගෙදරින් උත්තර ලියවෙන්න ඇති. ඒකවල ලේසි අපිට වැඩ ටික කතා කරගෙන යන්න. හරි හොඳයි. රයිට්. පොතේ දැන් අපි 6 වෙනි ප්‍රශ්නට ආවට පස්සේ කියනවා එන්ජිමක අඩංගු ප්‍රධාන සංරක්ෂක අටක් නම් කර ඉන් තුනක් පිළිබඳ කෙටි විස්තරයක් ලියන්න කියලා කියනවා. දැන් එන්ජිමක අඩංගු දරුවනේ දරුවේ කහන සර්වේ ගාන සයන්ටිෆික් කැල් එකකින් හදන විදිය පැහැදිලි කරන්න කියලා කියනවා. right දැන් සයන්ටිෆික් කැල් එකෙන් සුළු කරන විදිය මම හිතන්නේ අර ගාන කියන්නේ වෙල්ලා තිබුණේ මොකද්ද? රිසර්ච් සමානයි ඔය r වර්ගය දාන xl වර්ගයේ වර්ගමූලය. r කිව්වේ 7යි නේ. 7 වර්ගය දාන මෙතන ආවේ 43. කීයක්ද අපිට ලැබිලා තිබුණේ? මට මතක නැහැ. මං හිතන්නම් ආවේ ගාන 43.8ක් වගේ. මට මතකයි ඒකේ වර්ගය කියලා හිතන්නම්කො. මට මතකයි අපි එහෙම හිතපොකො මෙහෙම තිබ්බේ කියලා. දැන් මේ වගේ ගාණක් අපි 43.98 නේ. හරි 98ක් කියලා කියනවා. හරි එතකොට මෙහෙම ගාණක් සුළු කරන කොට පොදේ කරන්න වාගේ සයන්ටිෆික් කැල් එක ගන්නවා අරගෙන දැන් මේ 7 ගන්නවා නම් ඔයා කරන්න ඕන පොදේ මේක ෆන්ක්ෂන්ස් තියෙනනේ පොදේ. හරි මේක ගත්තාම ඔයා කරනවා කෙලින්ම 7 ප්‍රෙස් කරන්න. 7 බටන් එක ප්‍රෙස් කරනවා. 7 ප්‍රෙස් කළා ඊට පස්සේ ඕකේ දෙනවා x වර්ගය කියලා මේ බටන් එකක් ඇති. ඒක ප්‍රෙස් කරන්න. එතකොට 7 වර්ගය එනවා. ඊට පස්සේ එකතු කිරීම ලකුණ තියෙන බටන් එක ප්‍රෙස් කරන්න. ඊළඟට ඔයා ගහන්න 43.98 කියන ඉලක්කම. ඕක ප්‍රෙස් කර. ඕක 43.98 ගහලා
ඊට පස්සේ ආය x වර්ගය කියන බටන් එක ප්‍රෙස් කරන්න. 43.9ට ගැහුවා. ඊට පස්සේ x වර්ගය කියන බටන් එක ප්‍රෙස් කරන්න. එතකොට 43.9ට වර්ගය කියලා පෙන්වනවා. ඊට පස්සේ ඒ උත්තරයක් එනවනේ. ඊට පස්සේ ඒක ආවට පස්සේ ඔයා කරන්න ඔතනින් පස්සේ ඒ කියන්නේ දැන් ඔයා 7 ගැහුවා, x ස්ක්වයර් එක ගැහුවා, ප්ලස් මාක් එක ගැහුවා, 43.98 ගැහුවා, x ස්ක්වයර් එක ගැහුවා. ගහලා ඉක්වල් මාක් එක දෙන්න. සමාන ලකුණ දෙන්න. සමාන ලකුණ දුන්නාම මේ ටික සුළුනම වෙන උත්තරයක් එනවා ඔයාට. ආන්ගේ උත්තරය ආවට පස්සේ ඔයා ගහන්න ඔයාගේ තියෙනවා මෙන්න මෙහෙම කාකපාටයක් වගේ සිම්බල් එකක් තියෙන බටන් එකක් ඇති. ඒක ප්‍රෙස් කරන්න. ඒක ප්‍රෙස් කරලා ඔයා ඊට පස්සේ ගහන්න වරහන්. මේ බටන් එක ප්‍රෙස් කරන්න වරහන ගහලා 1 බෙදීම 2 කියලා ප්‍රෙස් කරන්න. ඊට පස්සේ වරහන වහ ගන්න. වරහන වහලා සමාන ලකුණ දෙන්න. දුන්නාම ඔයාලට උත්තරයක් එනවා. හරි ඕක තමයි කියන ප්‍රොසෙස් එක. ආයෙත් බලන්නකෝ. 7 ගහන්න x වර්ගය ප්‍රෙස් කරන්න ප්ලස් මාක් එක දාන්න 43.98ක් කියලා ප්‍රෙස් කරලා x ස්ක්වයර් එක දෙන්න. ඉක්වල් මාක් එක දාන්න වෙන මේ කාකපාටය වගේ සිම්බල් එක දාන්න. දාලා වරහන් දාලා 1 බෙදීම 2යි. ඒ කියන්නේ වර්ගමූල ලකුණ කියන එකනේ. 1 බෙදීම 2 කියලා දාලා වරහන් වහලා සමාන ලකුණ ගහන්න. ගහපු ගමන් උත්තරේ එනවා. දන්නේ නැති කෙනෙක් ඉන්නනම් ඕක නෝට් කරගන්න. එතකොට වලට ලේසි අදාගෙන යන්න. හරි. ආ කවදාවත් අහන මේක ඇර 2.5 වල අගේ කොහමද ගන්න කියලා. හරි මම ඒකත් මෙතනදී කියන්නම්කෝ. 2.5 කිව්වොත් එහෙම හරි 2.5 කිව්වොත් කෙලින්ම ගහන්න මේකේ කෙලින්ම දරුවනේ ඔය අංක 2 කියලා ප්‍රින්ට්ස් කරන්න. ඊට පස්සේ ආ shift එක අංක 2 කියලා ගැහුවා. ඊට පස්සේ shift එක press කරලා හරි ඔය තියෙන දරුවනේ shift කියලා දරුවනේ උඩින් ඔය ගහලා තියෙන button එකක් තියෙන එක press කරන්න. press කරලා කෙලින්ම 5 කියලා symbol එකක් තියෙන එක ගහන්න. ගහලා equal mark එක දෙන්න. දීපු ගමන් ඔය 2.5 කියන value එකේ හරිම අගේ වාට ලැබෙවි. අවශ්‍ය නම් ඔය ටික note කරගන්නකො කොහේ කොහේ හරි. ඒ අවශ්‍යතාව තියෙන දරුවෝ ටික අවශ්‍ය නම් note කරගන්න කොහේ කොහේ හරි. හරි. ඉක්පල් කරන්නකෝ. එතකොට ඔන්න අදහසක් එයි. අවශ්‍ය කටි නෝට් කරගන්න. හරි. ඉක්පල් කරගන්න උත්සාහ කරන්න. अरे एक पंखर मापी तब वे नोट करना इन्हों ना एक पंखर इवर करना उत्साह एक दिन ने හරි මම හිතනවා ඉවර ඇති කියලා. හරි ඉවරනේ. තව මේක නෝට් කරනවද? නැහනේ. අපි ඊළඟට යන්න. දැන් එන්නේ අපි ඔටෝමොබයිල් ප්‍රශ්නට 6 වෙනි ප්‍රශ්නේ ඒ කොටසට එන්ජිම කඩංගු ප්‍රධාන සංදේශ කටක් නම් කර ඉන් තුනක් පිළිබඳ කෙටි විස්තරයක් ලියන්න කියලා කියනවා. හරි මම මේක මකන්නම් පොදේ. දැන් එන්ජිම කඩංගු සංරචක ගැන කතා කරනකොට එන්ජිමක තියෙනවා සංරචක ප්‍රධාන වශයෙන් පුතේ සංරචක ප්‍රධාන කොටස් තුනක් අපි තියෙනවා කියලා දන්නවනේ. මොනවද එන්ජිමක තියෙන ප්‍රධාන සංරචක ටික? දැන් මෙහෙම තියෙන එන්ජිමක් ගත්තාම ඔය එන්ජිමක තියෙනවා ප්‍රධාන කොටස් තුනක් පුතේ. උඩින්ම තියෙනවා සිලින්ඩර හිස. සිලින්ඩර හිස තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා පුතේ සිලින්ඩර බඳ තියෙනවා. මෙතන තියෙනවා පුතේ එන්ජිමේ මොකද්ද? තෙල් දෙන තියෙනවානේ. ඔය ටිකනේ තියෙන්නේ. එන්ජිමක් ගත්තාම මුලින්ම තියෙනවා සිලින්ඩර හිසක් තියෙනවා. ඊට පස්සේ සිලින්ඩර බඳක් තියෙනවා, තෙල් දෙනක් තියෙනවා. ඔය ටික මූලික කොටස් ටික කියලා අපි දකිනවානේ. ඊට අමතරව දැන් ඔය සිලින්ඩර හිසටම කෙනෙක් එන්ජින් හිස කියලා කියයි.
සිලින්ඩර් බද රෙන්ජින් බද කියලා කියයි. ඒ නම් දෙකම අපි පාවිච්චි කරනවා. පැහැදිලිනේ? හරි. එතකොට ඔය ටික අතර වෙන්නේ මොකද තියෙනවා පුතේ? සිලින්ඩර් තියෙනවා, පිස්ටන් තියෙනවා, පිස්ටන් නතක් තියෙනවා, දඟර කඳක් තියෙනවා, ජවර වදයක් තියෙනවා, කැමි දඩු තියෙනවා, ඒ වගේම ජල කුහර තියෙනවා. එහෙමත් තව ඊට අමතරව තව අපි ගත්තොත් වැල්ව තියෙනවා. ඔය විදිහට අපිට කොටස් ගණනාවක් කියන්න පුළුවන්. පැහැදිලිනේ? අපි දැන් ලියමු. ප්‍රධාන කොටස් 8ක් නේ අහන්න ලියන්න පුතේ. සිලින්ඩර හිස. ඔකේ එන්ජින් හිස කියලා කෙනෙක් කිව්වත් ඒත් හරි. සිලින්ඩර හිස. ඊළඟට පුතේ සිලින්ඩර බඳ. සිලින්ඩර හිස හරි. ඊළඟට සිලින්ඩර බඳ. සිලින්ඩර හිස හරි. සිලින්ඩර බඳ. ඊළඟට පුතේ තෙල් දෙන. තෙල් දෙන. තෙල් දෙන. ඊට පස්සේ ලියන්න පුතේ තව. තව ලියමු කීපයක් මෙතෙන් අමතරව. තව ලියනවා පුතේ පිස්ටන. පිස්ටන්. ඒ වගේම පිස්ටන් වලලු. පිස්ටන් වලලු. ඒ වගේම දඟර කඳ. දඟර කඳ. ඒ වගේම කැමි දණ්ඩ. දඟර කඳ. ඒ වගේම පුතේ කැමි දණ්ඩ. හරි, ඔය නෝට් කරගන්න. ඊට පස්සේ පුතේ තව අපිට කියන්න පුළුවන් ජවරෝදය ෆ්ලයිවීල් එක. ඒ නිසා ජවරෝදය. ඒ වගේම වැල්ව. හරි, වැල්ව. ඒ වගේම දැන් කීයක් ඉවරද? 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 10යි 9යි ලියුවානේ. 8යි නෙහන්නේ. හරි, ඊට පස්සේ කියනවා ඉන් තුනක් පිළිබඳව කෙටි විස්තරයක් දෙන්න කියලා කියනවා. ඉන් තුනක් පිළිබඳව කෙටි විස්තරයක්. හරි, අපි කතා කරමු, කීපයක් කතා කරමු. අපි මේ තුන් දෙනා ගැන කතා කරමුනේ. මූලික වශයෙන් ඉන්න තුන් දෙනානේ. ලියන්න මුලින්ම සිලින්ඩර හිස කියලා. සිලින්ඩර හිස. සිලින්ඩර හිස. අපි මෙයා ගැන කතා කරමු. සිලින්ඩර හිස. පුතේ සිලින්ඩර හිස ගැන අපි කතා කරනවා මෙන්න මෙහෙම. සිලින්ඩර හිස. ලියන්න මෙහෙම. දැන් සිලින්ඩර හිසක් හදලා තියෙන මොන වගේද? සිලින්ඩර හිසක් හදලා තියෙන පුතේ ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් හෝ චීන චට්ටි වලින්. පැහැදිලිද? එතකොට සිලින්ඩර හිසේ තියෙනවා මොනවද? සිලින්ඩර හිසක තියෙනවා පුතේ මොනවද? ඔව්, දැන් සිලින්ඩර හිසක තියෙනවා විශේෂම දරුවනේ ගෑස් කට් එක තියෙනවා. දැන් ගෑස් කට් එකෙන් සිලින්ඩර බලතල දිගේ හිස වෙන් කරලා තියෙන්නේ. එතකොට හෙඩ් එක, හෙඩ් එකේ තියෙනවා පුතේ වැල්ව ටික තියෙනවා, කැමි දණ්ඩ තියෙනවා. එතකොට සිලින්ඩර බදේ බඳ ගත්තාම බඳ බොහෝ විට හදලා තියෙන්නේ දරුවනේ මිශ්‍ර වානේ වලින් තමයි හුඟක් වලට හදලා තියෙන්නේ. ඒකට සිලින්ඩර බඳ තුල තියෙනවා පුතේ සිලින්ඩර ටික තියෙනවා. ඒ කියන්නේ පිස්ටන් ගමන් කරන කොටස. එතකොට ඕකටම තමයි සම්බන්ධ වෙන්නේ දඟර කඳ මෙයාගේ යට පැත්තෙන් සෙට් වෙනවා. ගෑස්කට් එකක් යටින් එනවා. එහෙම නැත්නම් ඔයිල් සීල් එකක් එනවා. ඒ වගේම දරුවනේ ඔය සිලින්ඩර බඳට සම්බන්ධ වෙනවා ඩිස්ට්‍රිබියුටරක ස්ටාර්ටර් මෝටර වගේ දේවලුත් සම්බන්ධ වෙනවා. තෙල් දෙන ගත්තාම තෙල් දෙනෙන් තමයි තෙල් ටික රැඳිලා තියෙන්නේ, ගබඩා වෙලා තියෙන්නේ. එතකොට තෙල් දෙන ගත්තාම තෙල් දෙන තුල ඔයිල් తాවකාලිකව ගබඩා කර ගැනීම තමයි අපි බොහෝ විට දකින්නේ. හරි, අපි එකක් අන්දර ටික මෙන්න මෙහෙම ලියමු. ලියන මොදේ මුලින්ම සිලින්ඩර හිස කියලා. සිලින්ඩර හිස. ලියන මුලින්ම සිලින්ඩර හිස. හරි, සිලින්ඩර හිස කියලා දාලා ලියන මොදේ මෙහෙම ලියන්නේ ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් හෝ ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් හෝ ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් හෝ ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් හෝ චීන චට්ටි වලින් නිමවා ඇත. ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් හෝ චීන චට්ටි ලෝහයෙන් නිමවා ඇත. චීන චට්ටි ලෝහයෙන් නිමවා ඇත. චීන චට්ටි ලෝහයෙන් නිමවා ඇත. එන්ජිමෙහි වැල්ව. එන්ජිමෙහි වැල්ව. එන්ජිමෙහි වැල්ව කමා කැමිදණ්ඩ. 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 කුලිඟුපේනු. 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 ඉන්ජෙක්ටර්. 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 ඒ වගේම තාපපේනු. තාපපේනු ආදිය. තාපපේනු ආදිය.
සවි වී ඇත සවි වී ඇත සවි වී ඇත සවි වී ඇත හරි ඊට පස්සේ ලියනවා සිලින්ඩර බඳ ගැන සිලින්ඩර බඳ සිලින්ඩර බඳ ලියනකොට මේ සිලින්ඩර බඳ හේවත් එන්ජින් බ්ලොක් එක ගැනයි කියන්නේ සිලින්ඩර බඳ ගැන ලියන්න මෙහෙම සිලින්ඩර බඳ ලියනකොට මෙහෙම සිලින්ඩර බඳ ගැන අපි කතා කරමු ලියන්න සිලින්ඩර බඳ ගැන ලියන්න මිස්ටර් වානේ වලින් බොහෝ විට නිමවා ඇත මිස්ටර් වානේ වලින් බොහෝ විට නිමවා ඇත මිස්ටර් වානේ වලින් බොහෝ විට නිමවා ඇත බොහෝ විට නිමවා ඇත මිස්ටර් වානේ වලින් බොහෝ විට නිමවා ඇත ඩිස්ටන් ගමන් කිරීම සඳහා සිලින්ඩරද ඩිස්ටන් ගමන් කිරීම සඳහා සිලින්ඩරද මව් බෝරයද මව් බෝරයද මව් බෝරයද තෙල් මාර්ගද තෙල් මාර්ගද ජල කුහරද තෙල් මාර්ගද ජල කුහරද මෙහි පවති ඊළඟට ලියන පොතේ තෙල් දෙන පිළිබඳව තෙල් දෙන තෙල් දෙන තෙල් දෙන එහෙනම් මෙහෙම එන්ජිමක පහලින්ම එන්ජිමක පහලින්ම ඇති අවයවය එන්ජිමක පහලින්ම ඇති අවයවය මෙයයි 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 හරි එන්ජිමක පහලින්ම ඇති අවයවය මෙයයි ස්නේහක තෙල් ගබඩා කර ගැනීම ස්නේහක තෙල් ගබඩා කර ගැනීම මෙමගින් කරයි 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 හරි ඇති ඊට පස්සේ කියනවා පොතේ මෝටර් රථ එන්ජින් වර්ගීකරණයේ ජ්වලන ක්‍රියාවලිය ආරම්භ වන ආකාරය අනුව වර්ග කර ඒ එක එකක් කෙටියෙන් හඳුන්වන්න පොතේ ජ්වලන ක්‍රියාවලිය ආරම්භ වන ආකාරය අනුව වර්ග දෙකක් තියෙනවනේ එක්කෙනෙක් කවුද ඔව් එක්කෙනෙක් කවුද පුතේ පුලිඟු ජ්වලන එන්ජින් පුලිඟු ජ්වලන එන්ජින් කියලා එක්කෙනෙක් ඉන්නවා අනිත් එක්කෙනා කවුද සම්පීඩන ජ්වලන එන්ජින් සම්පීඩන ජ්වලන එන්ජින් පැහැදිලිද එක්කෙනෙක් තමයි පුලිඟු ජ්වලන එන්ජින් අනිත් එක්කෙනා පුතේ සම්පීඩන ජ්වලන එන්ජින් ඔන්න වර්ග දෙක මතකයිනේ හරි වර්ග දෙක නම් කර එක එකක් පිළිබඳව කෙටියෙන් හඳුන්වන්න ලියන්න මෙහෙම පොතේ පළවෙනියම ලියන්න පුලිඟු ජ්වලන එන්ජින් කියලා ලියන්න පුලිඟු ජ්වලන එන්ජින් පුලිඟු ජ්වලන එන්ජින් කියලා ලියන්න පුලිඟු ජ්වලන එන්ජින් කියලා දාලා ලියන්නක මෙන්න මෙහෙම මෙහෙම ලියන්න පෙට්‍රල් ඉන්ධන භාවිතයෙන් පෙට්‍රල් ඉන්ධන භාවිතයෙන් පුලිඟු ජ්වලන එන්ජින් කියලා ලියන්න පොතේ පෙට්‍රල් ඉන්ධන භාවිතයෙන් දහවණය වන පෙට්‍රල් ඉන්ධන භාවිතයෙන් දහවණය වන පෙට්‍රල් ඉන්ධන භාවිතයෙන් දහවණය වන එන්ජින් සඳහා යොදාගනි 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 බෙදාහරිණයක් මගින් බෙදාහරිණයක් එක ඩිස්ට්‍රිබියුටර් එකක් බෙදාහරිණයක් මගින් ලබා දෙන 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 එකම ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්යි
බෙදා හරිනයක් මගින් ලබා දෙන අධිවෝල්ටීයතාව පුලිඟු පේනුවක් මගින් ලබාගෙන පුලිඟු මුදාහැරීම මගින් පුලිඟු මුදාහැරීම මගින් පුලිඟු මුදාහැරීම මගින් පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය කිරීම පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය කිරීම මෙමගින් සිදුවේ පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය කිරීම මෙමගින් සිදුවේ පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය කිරීම මෙමගින් සිදුවේ හරි හොඳයි ඊට පස්සේ ලියන්න පොදේ දෙවෙනි කෙනා ලියන්න සම්පීඩන ජ්වලන එන්ජින් කියලා සම්පීඩන ජ්වලන එන්ජින් ලියන්න මෙන්න මෙහෙම පොතේ මෙහෙම ලියන්න ඩීසල් එන්ජින් සඳහා යොදා ඇත වාතය සම්පීඩණය කර එයට ඉන්ජෙක්ටර් මගින් ඩීසල් විදීම සිදු කර ඉන්ධන දහනය කර ගැනීම මෙමගින් සිදු කරයි නැත්තම් මෙහිදී සිදුවේ හරි ඔන්න දෙවෙනි කොටසට පුතේ අපි උත්තර ගත්තා හරි තුන්වෙනි කොටස කියනවා පුතේ මෝටර් රථයක ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රමවේද පහක් පුතේ මෝටර් රථයක ආරක්ෂාව තහවුරු කරන ක්‍රමවේද ගැන හදි අපි දන්නවා ආකාර කීපයක් නේද එකක් මොකක්ද ආසන පටි දාන්නට ඕනේ ඒ කියන්නේ ෂීට් බෙල්ට් ඒ වගේම එයා බෑග්ස් ඒ කියන්නේ වායු බැලුන සම්බන්ධ කරන්නට ඕනේ. ඒ වගේම දොර අගුළු දාන්නට ඕනේ. ඒ වගේම විදුලි පහන්, ඒ වගේම ABS සිස්ටම් එක ඔය වගේ දේවල් නිසා ආරක්ෂාව හුරු වෙනවා. අපි ලියමු කීපයක්. ලියන්නක මෙන්න මෙහෙම එක්කෙනෙක් ලියන්න ආසන පටි පැළඳීම පළවෙනි කෙනා ආසන පටි පැළඳීම හරිනේ ලියලා ආසන පටි පැළඳීම දෙවෙනි කෙනා ලියන්න පොදේ ආසන පටි පැළඳීම හරි දෙවෙනි කෙනා ලියන්න වායු බැලුන යෙදීම ඒ කියන්නේ එයා බෑග්ස් පාවිච්චි කරනවා වායු බැලුන යෙදීම තුන්වෙනි කෙනා ලියන්න වාමුවා පිස්නාව ඊළඟ ලියන්න වාමුවාව කියන්නේ වින්ස්ක්‍රීන් එක වාමුවා පිස්නාව කියන්නේ වින්ස්ක්‍රීන් එකේ වයිපර් එක ඊළඟට වාහන බඳ මෝටර රථයේ බොඩි එකක් ආරක්ෂාවට වැදගත් පිටුවහලක් සපයනවා වාහන බඳ තව එකක් පොතේ විදුලි පහන් විදුලි පහන්
ඉන්ද්‍රිය පහන්. තව එකක් ලියන්න පුතේ දොර අගුළු. දොර අගුළු. දොර අගුළු. දොර අගුළු. තව කෙනෙක් ලියන්න. තව කෙනෙක් ලියන්න. දැන් අපි පාරේ යනකොට පුතේ ලේන් ඩිටෙක්ටර් එකක් තියෙනවා. ඒ කියන්නේ පාරේ ඉරි වලින් එළියට පැනනොත් වාහනය එලාම් එකක් නැත්තම් බීෆ් නාදයක් ඇවිල්ලා රියදුරට ඒ බව දන්වනවා. අපි එකට කියනවා දරුවනේ මේ ලේන් ට්‍රැක් කියලා. හරි? එහෙම නැත්තම් ලේන් ඩිපාචර් කියලා අපි ඒ නමින් හඳුනා ගන්නවා. අපි අන්න ඒ කාරණාවල් ලියමු. ලියන දරුවනේ අපි මෙහෙම ලියමු ලේන් ට්‍රැක්. ලේන් ට්‍රැක් කියලා දාන්න. ලේන් ට්‍රැක්. ලේන් ට්‍රැක්. ලේන් ට්‍රැක්. ලේන් ට්‍රැක් කියලා කියන්නේ ලේන් ට්‍රැක් භාවිතය කියලා දාන්න. ලේන් ට්‍රැක් භාවිතය. ලේන් ට්‍රැක් භාවිතය. පැහැදිලිද? හරි. ඊට පස්සේ හතරවෙනි කොටස කියනවා කෘත පෝෂණ ස්නේහන ක්‍රමය සහිත පද්ධතියක රූප සරණක් කඳ කොටස් නම් කරන්න. පොතේ කෘත පෝෂණ ස්නේහන ක්‍රමයක් කියලා කියන්නේ. හරි? කෘත පෝෂණ ස්නේහන ක්‍රමයක් කියලා කියන්නේ මොකක්ද? තෙල් පොම්පයක් තියෙන ස්නේහක තෙල් පද්ධතියක්. පැහැදිලිද? හරි. එතකොට දැන් අපින් ওই බලාපොරොත්තු වෙන්නේ කෘත පෝෂණ ස්නේහන ක්‍රමයක්. පැහැදිලි? එතකොට කෘත පෝෂණ ස්නේහන ක්‍රමයක් කියන්නේ තෙල් පොම්පයක් තියෙන සිස්ටම් එකක්. හරි. එතකොට දැන් මම එක මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. දැන් ඔයාලා දන්නවා අපි හිතමුකෝ මෙහෙම මේ තියෙන පොතේ තෙල් දෙන. හරිද? මේ තමයි තෙල් දෙන. ඔය තෙල් දෙන තුල තියෙන පොතේ මුලින්ම දැල් පෙරහණයක්. අපි හිතමුකෝ මේ තමයි දැල් පෙරහණය කියලා. දැල් පෙරහණේ තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා පොතේ තෙල් පොම්පයක්. අපි ගමු මෙතන තියෙනවා තෙල් පොම්පයක්. ඒ තෙල් පොම්පේ මෙහෙම තියෙනවා. මෙතන තියෙනවා දැටි රෝද. හරිද? මෙතන තියෙනවා දැටි රෝද. හරි? මෙහෙම දැටි රෝද වලින් සමන්විත තෙල් පොම්පයක් තියෙනවා. අපිට ටිකක් ලොකු කරලා අඳින්න නැත්නම් ඔයාලට පේනවා ටිකක් මදි වෙයි ඔයාලගේ සටහන තුළ. මම වෙනස ටිකක් ලොකු කරලා අඳින්නම් මේ සටහන. එතකොට හොඳට පෙනේවි. මම මෙහෙම අඳින්නම්. මෙතන තියෙනවා පොතේ ඔයාට තියෙන සම්පෙට. එයාගේ මෙතන තියෙනවා. හරි, මම තෙල් පොම්ප ටිකක් ලොකු කරලා අඳින්නම්. ගියර වර්ගයේ තෙල් පොම්පයක්. ගියර වර්ගයේ තෙල් පොම්පයක් තියෙනවා. මෙතන තියෙනවා දැල් පෙරහණයක්. දැල් පෙරහණයක් තියෙනවා. ඔන්න දැල් පෙරහණයක් තියෙනවා. පැහැදිලිනේ? දැන් ඕක ටිකක් පැහැදිලිද වලට? ඊට පස්සේ මෙතන තියෙනවා තෙල් පොම්පේ. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට හම්බ වෙනවා පීඩන සහන වැල්වයක්. ස්ප්‍රින් එකක් තියෙනවා, පීඩන සහන වැල්වයක්. මෙතනින් ලයින් එකක් එනවා පහළට. ඊට පස්සේ මෙතන තියෙනවා අපි ඔය කියන සියුම් තෙල් පෙරහණයක් තියෙනවා. සියුම් තෙල් පෙරහණය හරහා තෙල් පෙරාගෙන සියුම් තෙල් පෙරහණය නැත්නම් සියුම් තෙල් පෙරහණයක් තියෙනවා. එතනින් තෙල් පෙරාගෙන පිරිසිදු වෙලා ඊට පස්සේ යනවා කෙලින්ම තෙල් පීඩන දර්ශකයකට. තෙල් පීඩන දර්ශකයක් කියන්නේ හරි මෙන්න මෙහෙම තියෙනවා දරුවනේ ඔයිල් ප්‍රෙෂර් ගේජ් එක. තෙල් පීඩන දර්ශකය හරහා ගිහිල්ලා එන්ජිමේ යාන්ත්‍රික කොටස් වලට යනවා. එන්ජිමේ යාන්ත්‍රික කොටස් වලට ගිහිල්ලා එතනින් පස්සේ හරි අපි හිතමු ස්නේහනේ වෙලා මෙතනින් පස්සේ තෙල් නැවත සම්පෙකට වැටෙනවා. හරි? ඔන්න සම්පෙක. මම තා චුට්ටක් මෙහෙම අදින්න. ඕක තමයි සම්පෙක. එතන මෙතනින් තෙල් ආපහු සම්පෙකට වැටෙනවා. මේ හරිය තියෙන දරුවනේ තෙල්. හරි? ඔන්න අපි දකින කෘත පෝෂණ ස්නේහන පද්ධතියක් ඔය අඳලා තියෙන්නේ. මේක කොටස් ටික අපි දැන් ලකුණු කරනවා. අපි හිතමු මෙයා අංක 1. හරිද? මෙයා අංක 2. ඊට පස්සේ මෙතන තියෙන්නේ මෙයා අංක 3. මෙයා අංක 4. මෙයා අංක 5. මෙයා අංක 6. එච්චරයි. ඔන්න ඔය විදිහට දරුවනේ අපිට ඕක නම් කරන්නට පුළුවන්.
දැන් පොතල ටග් ගාලා ඔයාලා මේ රූපසරණ ඇඳ ගන්නකො ඇඳලා නැතිව ඉන්නවනะ ටග් ගාලා දින්නකො අර ඔයාගේ දරසලස්මක් කෙන විදිහට ටග් ගාලා ඇඳ ගන්නකො හරි ඇඳලා නැතිව ටග් ගාලා ඇඳින්න බලන්න ඉක්මන් කරන්න පංකල අපි ගමු පුළුවන් තරම් ඉක්මනින් උත්තර ගන්න උත්සාහ කරන්න ටික ඉක්මනින් අඳින්න බලන්න ඇඳලා පුළුවන් අය කොටස් ටික ලකුණු කරන්න බලන්න කොටස් ටික ලකුණු කරන්න බලන්න හරි හරි ඉක්මන් කරලා ගන්න බලන්න වැඩි ඉවර නම් මට කියන්න ඉවර කට්ටිය ඉවරයි කියන්න හරි දැන් ඉවරයි ඉන්නවද ඉවරයි ඉන්නවනම් කියන්න
හරි ඉවරද? හරි ඉවර දරුවෝ ටික මෙයාලගේ කොටස් නම් කර ගැනීමකුත් එහෙමම කරන්න. නම් කරලා නැත්තම් මෙහෙම ලියන්නකෝ. ලියන්න පුතේ අංක එක ලියන්න තෙල් දෙන. අංක එක තෙල් දෙන. දෙන තියා ලියා ගන්න. අංක එක තෙල් දෙන. අංක දෙක දැල් පෙරහණය. අංක දෙක දැල් පෙරහණය. අංක දෙක දැල් පෙරහණය. අංක තුන තෙල් පොම්පය. අංක තුන තෙල් පොම්පය. අංක හතර. අංක හතර කියලා කියන්නේ පීඩන සහන වෑල්වය. අංක හතර කියන්නේ පීඩන සහන වෑල්වය. අංක පහ කියලා කියන්නේ සියුම් පෙරහණය. අංක පහ සියුම් පෙරහණය. අංක පහ සියුම් පෙරහණය. අංක හය. අංක හය කියලා කියනවා තෙල් පීඩන දර්ශකය. තෙල් පීඩන දර්ශකය. තෙල් පීඩන දර්ශකය. ඊට පස්සේ එච්චරයිනේ. එච්චරයිනේ. හරි. පැහැදිලි. හරි. ඊට පස්සේ කියනවා සිලින්ඩර තුනක් සහිත එන්ජිමක් පෙට්‍රල් එන්ජිමක සම්පීඩන අනුපාතය 10ට එකක් කියලා සඳහන් වෙලා තියෙනවලු. එහි එක් සිලින්ඩරයක පරිමාව ලීටර් එකයිලු. අපෙන් අහනවා පිසු දමන පරිමාව කීයද, සහන පරිමාව කීයද කියලා අහනවා. හරි. දැන් ඔය පිසු දමන පරිමාව කියන්නේ පුතේ මේ පහරේ පරිමාව කියන එකයි. පැහැදිලිද? හරි. අපි එතෙන්ට මොක බලන්න කතා කරන්නේ. හරි. හරි අපි දැන් එමු සාකච්ඡා කරන්න වෙන මෙහෙම. ඔයාලට දැන් මුලදී ඔය සම්පීඩන අනුපාතය කියන්නේ මොකක්ද කියලා චුට්ටක් මතක් කරුවොත් එහෙම අපි දැන් සම්පීඩන අනුපාතය කියන්නේ පුතේ එන්ජිමක දැන් ඔය පිස දමන පරිමාව කියන්නේ පහරේ පරිමාව. සහන පරිමාව තමයි දැන් ඒ කියන්නේ මම මෙහෙම කියන්නම්කෝ. දැන් එන්ජිමක හරස් ගඩක් අපි ගත්තොත් මෙහෙම මෙයා TDC නම් මෙයා BDC නම් පුතේ අපි දන්නවා TDC BDC අතර එක චලිතයකට අපි නමක් කියනවනේ. මොකක්ද? ස්ට්‍රෝක් එකක් නැත්තම් පහරක්. මේක තමයි ස්ට්‍රෝක් එක නැත්තම් පහර කියලා කියන්නේ. මෙයාට අපි කියන ස්ට්‍රෝක් එක. හරි. ඒතර මම මේ පැත්තේ ලියුවත් අර ඉඳ මදි වෙයිද? මම මෙහෙම කියන්නේ මේක තමයි පහර. මේක තමයි පහර කියන්නේ. ඒ කියන්නේ TDC BDC අතර එක චලිතයක්. ඊළඟට TDC වල ඩුඩින් කියන කොටස තියෙනවනේ. මේකද කියනවා අපි දරුවනේ දහන කුටීර පරිමාව කියලා. ඔන්නයි දහන කුටීර පරිමාවට තමයි මෙතන සහන පරිමාව කියලා කියන්නේ. ඔය දෙන්නම අදහස එකයි. හරිද? එතකොට පහරේට තමයි අපි කියන්නේ දරුවනේ විස දමන පරිමාව කියලා. එතකොට ඔයාලට මතකයි සම්පීඩන අනුපාතය කොහොමද ලියන්නේ කියලා. එන්ජිම ගබුදේ සම්පීඩන අනුපාතය කියන්නේ ඔය විදිහට කිව්වොත් එහෙම පිස දමන පරිමාව කියන්නේ පහරේ පරිමාවනේ. පිස දමන පරිමාවට එකතු කරන්න ඕන පුතේ සහන පරිමාව. බෙදන්නට ඕන පුතේ නැවතත් සහන පරිමාව. ඔන්න සූත්‍රය සම්පීඩන අනුපාත හොයන. දැන් නැත්තම් ලියා ගන්න. සම්පීඩන අනුපාත හොයන සූත්‍රය තමයි පිස දමන පරිමාවට සහන පරිමාව එකතු කරලා සහන පරිමාවෙන් බෙදන්න. හරිද? හොඳයි. දැන් අපිට දැන් කියනවනේ මෙහෙම. දැන් මේ සූත්‍රය මතකයි. සිලින්ඩර තුනක් සහිත පෙට්‍රල් එන්ජිමක සම්පීඩන අනුපාතය 10ට එකක් බව සඳහන් කරලා තියෙනවා. එක් එක් සිලින්ඩරයක පරිමාව ලීටර් එකයිලු. හරිද? ඊට පස්සේ කියනවා පළවෙනි කොටස පිස දමන පරිමාව ඝන සෙන්ටිමීටර වලින් අපෙන් අහනවා කීයද කියලා. දැන් ඔය සම්පීඩන අනුපාතයේ 10ට එකක් කියනවනේ. එතකොට එතනින් අදහස් කරන්නේ මෙන්න මෙහෙම දෙයක්නේ. එතකොට සම්පීඩන අනුපාතයේ පළවෙනි එකනට දරුවනේ අදාළව අපිට ඔය 10ට එකක් කියලා කියනකොට මෙතනින් අදහස වෙන්නේ ඔය 10ට එකක් කියවම පිස දමන පරිමාව සහ සහන පරිමාව එකතුව 10ක් වෙලා මෙයා එකක් වෙලා කෙනෙක් කියන නිව අදහස වෙන්නේ. 10ට එකක් කිව්වම අදහස 10ට එකක් කිව්වහම අදහස 10ට එකයිනේ. එතකොට සහන පරිමාව එකක් වෙනකොට ඇත්තටම මෙතන 10 හැදිලා තියෙන්නේ 9 දාන එකයි කියලානේ.
ඉන්පුතේ 9යි 1යි 1 දුනහම 10යි ඒක 1ෙන් බෙදුනහම 10 බෙදීම 1යි. ඕකනි සම්බන්ධය ඔන්න ඔබ දැන් ඔළුවේ තියෙන්නට ඕනේ. ඕක ඔළුවේ තියාගෙන අපි යමු ඊළඟ කන්සෙප්ට් එකට. අහන්නේ පිස දමන පරිමාව. ඉතින් පිස දමන පරිමාව කියන්නේ මෙන්න මේ පළවෙනියෙන් කියවන අදහසනේ. ඒතර පිස දමන පරිමාව අපිට හොයන්න පුළුවන් මෙහෙම. දැන් මම මෙහෙම හොයන්නම්කෝ පළවෙනි කොටස. පිස දමන පරිමාව දැන් ඇත්තරම පිස දමන පරිමාව ගත්තාම සිලින්ඩරයක පරිමාව ලීටර් 1යිනේ. එතකොට පිස දමන පරිමාව ගත්තාම ඇත්තරම කොටස් 10න් 9ක් පිස දමන පරිමාවට අයත් වෙනවනේ. එක කොටසක් මේ සහන පරිමාවට අයත් වෙන්නේ. ඒක මං හිතනවලට තේරෙනවා. එතකොට කොටස් 10කින් කොටස් 9ක්ම පිස දමන පරිමාවට අයිති. එහෙනම් ලීටර් 1ක් කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක්. ඒක අපි දන්නවනේ. එහෙනම් ඝන සෙන්ටිමීටර 1000කින් කොච්චරක්ද කියලා බලගනි. එතකොට අපිට නම් පිස දමන පරිමාව ඝන සෙන්ටිමීටර 100 කියලා. බිඳුවර බිඳුව කැපෙනවා 109න් වටිනාම 900යි. එතකොට පිස දමන පරිමාව පුතේ ඝන සෙන්ටිමීටර 900යි. හරිද? ඔන්න පිස දමන පරිමාව. දෙවෙනි කෙනා අහනවා සහන පරිමාව. දෙවෙනි කෙනා සහන පරිමාව. සහන පරිමාව කියන්නේ මොකක්ද? දැන් සහන පරිමාව කියන්නේ කීයද? කොටස් 1යිනේ. එහෙනම් එතනින් අදහස කොටස් 10න් කොටස් 1ක් සහන පරිමාවට අයිති. එහෙනම් ඝන සෙන්ටිමීටර 1000කින් කොච්චරක්ද මෙයාට අයිති වෙන්නේ කියලා බලහැකි. මෙයා සුළුණ බිඳුර බිඳුව කැපෙනවා 100ක් කියලා නපුතේ ඝන සෙන්ටිමීටර වලින්. ඔන්න අපි 1 2 කොටස් වලට උත්තර නම් ගත්තා. හරිද? දැන් ඔයාලා මුලින්ම ඔය B කොටස වල උත්තර ගන්න තැනට ඇවිල්ලා ඔයා 1 2 කොටස් දෙක උත්තර ටික ගන්න අවශ්‍ය නම් මේ රූපසරණ අඳින්න සම්බන්ධතාවය අවශ්‍ය නම් ලියා ගන්න. ලියාගෙන මේ දක්වා ඉන්නක බලන්න. හරි. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරලා ඉන්න බලන්න. ඉක්මනින් ගන්න. අවශ්‍ය හැම කරුණක්ම ලියා ගන්න. එතකොට ඒක ලේසියි ඔයාලට. අවශ්‍ය හැම කරුණක්ම ලියා ගන්න. හරි, ඉවරද? තව නෝට් කරනවද? එක තුන්වෙනි කොටසට උත්තරයක් ගන්න. එක දෙක හරි තුන්වෙනි කොටසට උත්තරයක් ගන්න. හිර වෙනවා. ඔයාලගේ මේ මයික් එක ඕෆ් කරගෙන වැඩේට සෙට් වෙන්න. මයික් ඔන් කරගන්න එපා, සද්ද බද්ද වෙනවනේ. හරි. හොඳයි. රයිට්. තව මේක ලියන අය ඉන්නව නම් කියන්න, අපි ඊළඟ කොටසට යන්න අවශ්‍යයි. ඉක්මන් කරමු අපි. ඉක්මන් කරමු. දැන් දරුවේ කනස වෙන සම්පීඩන අනුපාතයක් තිබ්බොත් කොහොමද ඒක නෝට් කරන්න කියලා අහනවා. දැන් අපි මෙතනදී ගත්තේ 10ට 1යිනේ. දැන් හිතන්නකො මෙහෙම 8ට 1ක් කියලා ආවා කියලා. දැන් හැමතිස්සෙම අර මොකක් හරි එකට 1යි කියලා දෙන්නේ. මෙතන යටට එන්නේ 1ක් කියලා දෙන්නේ. දැන් අපි හිතමු 8ට 1යි කියලා දුන්නා කියලා. 8ට 1ක් කියලා දුන්නා නම් P
විසදමන පරිමාව සහ සහන පරිමාව ගත්තාම සහන පරිමාව එතකොට 1යි 8 2ක් කිව්වොත් 8 යට 1යි ඒක ලියනවා එතකොට 7 දාන 1 බෙදීම 1යි හැමතිස්සම මෙයයි මෙයයි එකම ඉලක්ක වෙන්නට ඕනේ ඔක තමයි කන්සෙප්ට් එක මෙයයි මෙයයි එකම ඉලක්ක වෙන්න ඕනේ එතකොට 8 ලියන්න බුණා 7 දාන 1යි එතකොට මෙතන විසදමන පරිමාව 7යි සහන පරිමාව 1යි එච්චර එහෙම සරල සම්බන්ධයක් ඔතන තියෙන්නේ අන්න මංජුල අහපු ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා හරි එතකොට 1 2 කොටස් 2 හරි තුන්වෙනි කොටස අහනවා ඉංජිමේ ධාරිතාව ඝන සෙන්ටිමීටර වලින් කීයද දැන් එක සිලින්ඩරයක ඝන පරිමාව ලීටර එකක් නේ ලීටර එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර 100ක් නේ දැන් එක සිලින්ඩරයක පරිමාව ලීටර 1යි නම් ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර සෝරි 1000ක් නම් ලීටර එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක් ඈ එතකොට ලීටර එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර 1000යි නේ එක සිලින්ඩරයක් ඝන සෙන්ටිමීටර 1000ක පරිමාවක යුක්තයි නම් සිලින්ඩර තියනවා සේරම කීයද 3ක් එතකොට 13ෙන් වැඩි වුණා නම් අපිට එනවා ඉංජිමේ ධාරිතාව කීයද කියලා පැහැදිලිද? හරි. අපි එතෙන්ට යමු. මම ඉන්නම් කතා කරලා ඉල්ලකට තුන්වෙනි කොටස මම යටින් ලියන්නම්. තුන්වෙනි කොටස එන්ජිමේ ධාරිතාව. එන්ජිමේ ධාරිතාව කියන්නේ එක සිලින්ඩරයක් ඝන සෙන්ටිමීටර 1000යි. ඒ වගේම තුනක් තියෙනවා. උත්තරය 3000යි ඝන සෙන්ටිමීටර. එහෙනම් ඔන්න එන්ජිමේ ධාරිතාව ඝන සෙන්ටිමීටර 3000ක් කියලා අපිට කියන්න පුළුවන්. හරි. අඩුපාඩු තියෙන දරුව ටක් ගාලා මෙයාව නෝට් කරගෙන අහවර කර ගැනීම කරන්න. හරි. ඉක්මන් කරලා ඉවර කරන්නකෝ. තාම අපි ඉන්නේ ගිය සතියේ පේපර් එකේ ඉතිරි කොටසේ අවසාන හරියට ඇවිල්ලා. හරි. අඩුපාඩු තියෙන දරුව ඉක්මනින් ඉවර කර ගන්න බලන්න. මේ ටිකක් ඉවර ඇති වගේ. මේකත් ඉවරයි නේද? බලන්න මම උඹනේ හරිනේ. හරි මේකත් හරි. එතකොට හරි. ඊට පස්සේ මොකද කියනවා යාගේ ආයන්න කොටස පළවෙනි එකනවා කියනවා සිව්පහර පෙට්‍රල් එන්ජිමක් සඳහා කපාට මුහුර්තන සටහනක් ඇඳෙහි අවස්ථා නම් කරන්න. මෙතන හොඳ වැදගත් ප්‍රශ්නයක්. කපාට මුහුර්තන වක්‍රයක් නැත්නම් සටහනක් අතර එක එක අවස්ථා ටික නම් කරන්න කියලා කියනවා. දැන් කපාට මුහුර්තන සටහනක් කියලා දැක්තහම මම මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. දැන් කපාට මුහුර්තන සටහනක් කියන්නේ පොදේ සංකරණ ඛණ්ඩයේ එක් එක් කෝණවලට අනුරූපීව වැල්ව ඇරෙන වැහෙන අවස්ථා ටික. ඒ කියන්නේ චූෂණ පහර, සම්පීඩන පහර, බල පහර සහ පිටාර පහර සඳහා වැල්ව විවෘත වෙන වැහෙන අවස්ථාවල සංකරණ ඛණ්ඩයේ කැරකෙන කෝණය නිරූපණය කරන සටහන තමයි මුහුර්තන සටහනක් කියලා කියන්නේ. එතකොට මෙයා BDC වුණොත් එහෙම දැන් මෙතන ඉඳලා මේ දක්වා මෙයා ඉන්ලට් එක ඕපන් නම් මේ හරිය ඉන්ලට් එක ක්‍රෝස් වෙනවා නම් මෙතන ඉඳලා මෙන්න මේ දක්වා මේ කෝණයට කියනවා චූෂණ පහර කියලා. මෙයා චූෂණ පහර. ඊටස මෙතන මේ කෝණ ඉඳලා මෙන්න මේ දක්වා කෝණය අපි කියනවා සම්පීඩන පහර කියලා. මෙයා සම්පීඩන පහර. ඔන්න චූෂණ පහර සහ සම්පීඩන පහර නිරූපණය කරන විදිහ. ඊට පස්සේ හරි ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙයා TDC වෙනකොට මෙයා BDC වෙනකොට ඉන්ලට් එක මෙතනින් sorry exhaust එක මෙතනින් ඕපන් වෙලා exhaust එක මෙතනින් closed වෙනවා හරිද එතකොට exhaust ඕපන් වෙච්ච තැන ඉඳලා මෙන්න මේ පුංචි කෝණය දිනවනේ මෙයාට කියනවා බල පහර කියලා exhaust open වෙච්ච තැන ඉඳලා exhaust close වෙච්ච තැන දක්වා දෙන මෙන්න මේ මුළු කෝණයට කියනවා පිටාර පහර කියලා පිටාර පහර ඔන්න පුතේ මම ඔයාලට ඔය මුහුර්තන වක්‍රය අඳින්න තියෙන තැන මම අවස්ථා ටික වෙන වෙනම වලට නෝට් කළා ඔයාලා දැන් ওই දෙක combine කරලා අඳින්න එකතු කරලා අඳින්නට ඕනේ දැන් ඔයාලට DDC BDC අතර සම්පීඩන පහර සහ චූෂණ පහර මෙහෙම නෝට් නිරූපණය කරන්න පුළුවන් එතකොට බල පහර සහ පිටාර පහර මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. දැන් ඔයාලට මේ දීලා තියෙන අවස්ථා වලට අනුව දරුවනේ හරි. ඔයාලට දරුවනේ ගාන හදන්න අවස්ථාවක් උදා කරගන්න පුළුවන් වෙයි. ගාන හදන්න කියන්නේ මෙතන දරුවනේ ඔයාලට ඇත්තටම ගානක් දීලා නැහැනේ. හරි. එතකොට අපි එතනදී අපි සංකේතාත්මකව ඒ කියන්නේ ඉලක්කම්මකුත් දීලා නැහැනේ. අපි සංකේතාත්මකව ඒක රූපණය කරමු. මුලින්ම වල මේ අවස්ථා දෙක ගන්නකො වෙන වෙනම අවස්ථා හතර කොහොමද තියෙන්නේ කියලා තේරුම් ගන්න. ඔය අවස්ථා දෙක නෝට් කර ගන්නකො මුලින් මං ඊට පස්සේ දෙන්න එකතු කරලා කොහොමද වෙන්නේ කියලා කියන්න. ඉක්මන් කරන්නකො.
මම ඒක අවස්ථාවක් කියලා දීලා ඉවර කරනද? ඒක ඉවර නේද? මම අවස්ථාව ටික ඉවරම කරන්නම්. මෙන්න මේ චිත්‍ර බලා ගන්නකො. දැන් ඔය අවස්ථා සියල්ලම එකම සටහනකට ගන්නම්. මෙයා TDC. මෙයා BDC. මෙතන ඉන්ලට් ඕපන්. මෙතන ඉන්ලට් ක්ලෝස්ඩ්. මෙතන එක්සෝස්ට් ඕපන්. මෙතන එක්සෝස්ට් ක්ලෝස්ඩ්. මෙතන ඉඳලා මෙතෙන්ට. හරි? දැන් ඔය අවස්ථාව ටික ගත්තොත් මෙතන ඉඳලා මෙතෙන්ට. මම මේ කෝණය හරි හරි මේ කෝණය ගත්තොත් මම මෙහෙම කියන්නම්කෝ. මම මෙහෙම කියන්නම්. අර බලන්න පොඩ්ඩක්. මම මෙන්න මේ කෝණය සිම්පල් A කියලා ගන්නම්. හරිද? ඊට පස්සේ මේ කෝණය මම ගන්නම් සිම්පල් B කියලා. මම යාළුවෝ කියන්නම්. ඊට පස්සේ මම ගන්නම් මේ කෝණය ඇල්ෆා කියලා ගන්නම්. මේ කෝණේ බීටා කියලා ගන්නම්. මේක ඇල්ෆා කියලා ගන්න තියෙන්නේ. හරිද? පැහැදිලි නේද? අපිට බලන්න මම මේ කෝණේ A, මෙයා B කියලා ගත්තා. හරියට බලලා නෝට් කරගන්න. මෙයා A, මෙයා B. මෙයා ඇල්ෆා, මෙයා බීටා කියලා ගත්තා. පැහැදිලිද? දැන් ওই අවස්ථා සියල්ලම මම එක විදිහට රූපණය කරන්න යන්නේ. අපිට බලන්න දැන් මම මෙතනදී අරන් තියෙන්නේ දැන් මට මෙතනදී කියන්න පුළුවන් අරගත්ත රටාවට අනුව චූෂණ පහර. හරිද? චූෂණ පහර මට කියන්න පුළුවන් කොහමද? මෙතන ඉඳලා මේ දක්වා එන කෝණෙනි. මේ කෝණේ අංශක 180යි මේ පැත්ත. මෙයා A, මෙයා 180යි මෙයා B. එහෙනම් කියන්න පුළුවන් අංශක A ධන අංශක 180 ධන අංශක B. පතනින් අපිට චූෂණ පහර කියන්න පුළුවන්. ඊට පස්සේ සම්පීඩන පහර. සම්පීඩන පහර නිරූපණය කරන්න පුළුවන් අපිට. මේ සම්පූර්ණ කෝණය මේ අයින් කරුවොත් මේ මුළු කෝණ අංශක 180 ඒකෙන් B කෝණය අයින් කරනවා අංශක 180 වෙන් අඩු කරනවා අංශක B 180 වෙන් B අයින් කරනවා ඉතිරි කෝණය තමයි සම්පීඩන පහර කියලා අපි කියන්නේ ඊට පස්සේ පොදේ බල පහර කියලා කියන්නේ මේ මුළු කෝණ 180 ඒකෙන් ඇල්ෆා කෝණය අඩු වුණාම ඉතිරි කෑල්ල තමයි බල පහර කියන්නේ 180 වෙන් අඩු කරනවා ඇල්ෆා කියන කෝණය එතකොට ඔන්න අපිට බල පහර එනවා ඊළඟට පිටාර පහර කියලා කියන්නේ මෙතන ඉඳලා සම්පූර්ණ කෝණය මේ පැත්ත 180 මේ බලන්න පිටාර පහර මේ මෙතන ඉඳලා මෙතෙන්ට යනවානේ ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට මේ පැත්ත 180 මෙයා ඇල්ෆා මෙයා බීටා එහෙනම් අංශක 180යි ධන ඇල්ෆා කෝණයට බීටා කෝණයට එකතු කරනවා ඇල්ෆාට බීටා එකතු වුණොත් එතනින් අපිට අදහස් වෙනවා සම්පූර්ණ වෙන්න මේ කියන පිටාර කෝණය නැත්නම් පිටාර පහර අවස්ථාව තමයි මෙතනින් ලැබෙන්නේ. දැන් මේ දෙන්න වෙන වෙනම වල නෝට් කරගත්තා. ඔයගොල්ලෝ කම්බයින් කරලා සාධාරණ අවස්ථාවක් විදිහට අපි මෙයව රෝපණය කළා. දැන් පැහැදිලිව මෙයාගේ මේ කෝණ ටිකත් එක්ක ඔය තත්ත්ව ටික නෝට් කරගන්නකො පොඩි ටක් ගාලා අඩුපාඩු තියෙන අය ඉක්මන් කරන්න බලන්න. ටක් ගාලා ගමු බලන්න. හරි ඉක්මන් කරලා ඉවර කරන්න උත්සාහ කරන්න. හරි චික්පං කළ ගන්න
හරි තම මේක නොට් කරන ඉන්න නම් කියන්න නොට් කරනවා නම් තව කියන්න අපිට ඊළඟ කොටසට යන්න පුළුවන් හරි තව නොට් කරන ඉන්නවද නැත්නම් බෝඩ් එක මකනවා ඉන්නවනම් කියන්න හරි ඉවරයි මම හිතන්නේ ඊට පස්සේ පොදේ හරි තව ඉන්නවද නැහනේ නැහැ හරි ඊට පස්සේ පොදේ එමගින් පහත දැක්කෙන අවස්ථාව පැහැදිලි කරන්න කියලා කියනවා චූෂණ කපාටේ විරුද්ධ පවතින කාල පරාසය අපි කිව්වා පිටාර කපාටේ විරුද්ධ පවතින කාල පරාසය ටිකක් කිව්වා ඊට පස්සේ උපරිපතන කාල පරාසය දැන් උපරිපතන කාල පරාසය කියනකොටේ පිටාර පහර අවස්ථාවේදී චූෂණ සහ පිටාර කියන වැල්ල දෙකම එක විට විරුද්ධව පවතින අවස්ථාව හරි අපිට ඒක මෙහෙම පැහැදිලි කරන්න පුළුවන් ඔය දිලා දින සටහනින්ම අපිට මේ විස්තරයක් කියන්න පුළුවන් ඒ කියන්නේ මෙතනදී මෙන්න මේ A සහ බීටා කියන කෝණ දෙක එකතුව තමයි ඔය අපි කතා කරන උපරිපතන අගය කියලා කියන්නේ ඒ කියන්නේ සිම්පල් ඒ කෝණයට සිම්පල් බීටා කියන කෝණය එකතු වුනහම A'ට බීටා එකතු වුනහම අපි කියන උපරිපතනය කියලා ඒක ලියමු මෙහෙම ලියන්න පිටාර පහර අවස්ථාවේදී පිටාර පහර අවස්ථාවේදී පිටාර පහර අවස්ථාවේදී චූෂණ හා පිටාර වැල්ව චූෂණ හා පිටාර වැල්ව එක විට චූෂණ හා පිටාර වැල්ව එක විට විවෘතව පවතින චූෂණ හා පිටාර වැල්ව එක විට විවෘතව පවතින විවෘතව පවතින අවස්ථාව විවෘතව පවතින අවස්ථාව උපරිපතනයයි 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 හරි උපරිපතනයයි කියලා දාලා යරි ලියන්න උපරිපතන අගය කියලා දාන්න සමාන ලකුණ දාන්න උපරිපතන අගය කියලා දාන්න සමාන ලකුණ දාලා ලියන්න k ධන බීටා කියලා දාන්න k ධන බීටා a ධන බීටා කියලා දාලා වැඩි ඉවර කරන්න අතර ඔන්න උපරිපතන අගය හරි ඔන්න පුතේ ඔතනින් අපි ගිය සතියේ ඔයාලට දීපු පළවෙනි ප්‍රශ්න පත්‍රයේ වැරදි එක හවර වෙන. හරි. දැන් ඒ পেපර් එක පැත්තකින් තියන්නකෝ. තියලා ගන්න පුතේ අපි ඔයාලට දීපු ඊළඟ পেපර් එක දෙවෙනි পেපර් එක. දෙවෙනි পেපර් එකට එනවා පුතේ. හරි. දෙවෙනි পেපර් එකට එනවා. හරි. මේ পেපර් එකට එනවා අපි දැන් ඔන්න අද සාකච්ඡා කරන්න දීපු পেපර් එක දෙවෙනි পেපර් එක හරි මෙන්න මේ পেපර් එක තියෙනවා හරි මේ পেපර් එක අරගෙන සූදානම් වෙන්න වැඩ ටික කරගෙන යන්නට අලුත් পেපර් එක හරි හරි දැන් ඔයාලා මම හිතන්නේ දෙවෙනි পেපර් එකට උත්තර එහෙම අරගෙන සූදානම් වෙලා ඉන්න ඇති අඩුපාඩු රහිතව උත්තර ටික ලියන්න හරි හොඳයි අපි සාකච්ඡා කරනකොටේ හොඳින් බලන්නකෝ හරි මෙන්න මෙහෙම වැඩක් අපි කරනවා right ඔයාලට දෙනවා පොදේ දෙවෙනි পেපර් එක අපි දැන් සාකච්ඡා කරමුකෝ මෙහෙම පළවෙනි ප්‍රශ්නය කියනවා පසුගිය ජනවාරි මාස රගල් ක්‍රීඩකයෙකු විදුලි සෝපානයකට බිලි වූ පුවතක් අසන්නට ලැබුණලු විදුලි සෝපානයක සරල ක්‍රියාකාරීත්වයේ පහත රූපයේ දෙනවා කියලා කියනවා හරි ලස්සනට කතාන්දරයක් අපිට දෙනවා හරිද ඊට පස්සේ පොදේ කියනවා විදුලි සෝපානය සවි කිරීමට පෙර එය ඉහළම ඉහළ පහළ යාම සඳහා කොන්ක්‍රීට් කවුලුවක් සකස් කරන්නට ඕනලු. මෙය අධිපහර දරන ඒකකයක් බැවින් භාවිතා කරන්න කොන්ක්‍රීට් මිශ්‍රණය කුමක්ද? ඒ කියන්නේ මේ ලිෆ්ට් එක ගමන් කරන්න කවුලුවක් තියෙන්න බෑ. කවුලුවක් අනේ කවුලුව හදන්න කොන්ක්‍රීට් යොදා ගන්නවා කියලා කියනවා. ඒ යොදන කොන්ක්‍රීට් වල අපෙන් අහනවා අධිපහර දරන කොන්ක්‍රීට් එකක් නිසා මිශ්‍රණ අනුපාතය. දැන් අපි දන්නවා කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතය ගත්තාම අනුපාත මිශ්‍රණ හතරක් තියෙනවනේ පුතේ. දැන් M15 කියලා වර්ගයක් හම්බ වෙනවා. M20 කියලා වර්ගයක් හම්බ වෙනවා. M25 කියලා හම්බ වෙනවා.
M30 කියලා හම්බ වෙනවා. පැහැදිලිද? දැන් M15 කියන කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතය කීයද? 1ට 3ට 6යි. M20 කියන්නේ කීයද? 1ට 2ට 4යි. M25 කියන්නේ කීයද? 1ට 1.5ට 3යි. M30 කියන්නේ කීයද? 1ට 1ට 2යි. මේ එන්නේ උදේ සිමෙන්ති වලට වැලි වලට ගල් අනුපාතය. පැහැදිලිද? සිමෙන්ති වලට වැලි වලට ගල් අනුපාතය තමයි 1ට 3ට 6, 1ට 2ට 4, 1ට 1.5ට 3 සහ 1ට 1ට 2 කියලා කියන්නේ. දැන් ඔය කියන්නේ අධිභාර දරන කොන්ක්‍රීට් එකක්නේ. දැන් අධිභාර දරන වැඩේට මේක ගන්න බැහැ. මොකද මේක තනි කොන්ක්‍රීට් එකක්. මේක දරගන්න ඕන කොන්ක්‍රීට් එකක් වුණාට අධිභාර දරන වැඩ වලට ගන්න බෑ. මේ දෙන්නම ගන්න බෑ. එහෙනම් ගන්න පුළුවන් වෙන්නේ මෙයා හෝ මෙයා. ඔය දෙන්නගෙන් ඕන කෙනෙක් ගන්න පුළුවන්. ඔයකොට උත්තරේ පුතේවා M25 දැම්මත් හරි M30 දැම්මත් හරි. පළවෙනි දෙන්න විතරේ වැඩ ගන්න බැරි. පැහැදිලිද? හරි. ලියන්න M25 එහෙම නැත්නම් M30 කියලා කියන්න. M25 නැත්නම් M30. හරි. දෙවෙනි කොටස. මෙම විදුලි සෝපානයේ උපරිම ධාරිතාව. හරි. මෙම විදුලි සෝපානයේ උපරිම ධාරිතාව කිලෝ 8000ක් කියලා කියනවා. උපරිම බර සීමාව පුතේ කිලෝ 6000ක් ලෙස සටහන් කරලා තියෙනවා. ඒ කියන්නේ සෝපානයට උස්සන්න පුළුවන් බර කිලෝ 8000ලු. හැබැයි උපරිම බර සීමාව කිලෝ 800ක් කිලෝ 600ක් සෝරි කිලෝ 6000ක් ලෙස තමයි නම් කරලා තියෙන්නේ. මෙලෙස එතෙවිය හැකි උපරිම බර ඔසවනයේ ධාරිතාවට වඩා අඩුවෙන් තබා ගන්න තීරණය කරලා තියෙන ඇයි කියලා අහනවා. ඒ කියන්නේ පුතේ මේ ලිෆ්ට් එකෙන් උස්සන්න පුළුවන් කිලෝ 8000ක බරක්. හැබැයි කිලෝ 8000ක බරක් උස්සන්න පුළුවන් වුණාට මේක ලිමිට් කරලා තියෙනවා යන්න පුළුවන් උපරිම බර කිලෝ 6000ක් කියලා. 8000ක් පුළුවන්. හැබැයි 6000ක් කියලා ලිමිට් කරලා තියෙනවා. ඒ ඇයි කියලා අහනවා. පුතේ දැන් අපි හිතමුක මෙහෙම දැන් කිලෝ 8000 බරක් උස්සන්න පුළුවන් කියලා ගැටලුවක් නැහැ කියලා කිව්වොත් එහෙම බැරි වෙලාවත් ඔය ලිෆ්ට් එකෙන් 8000ට වඩා වැඩි බරක් ගමන් කරන්න ගත්තොත් එක්ක ලිෆ්ට් එක කඩාගෙන වැටෙන්න පුළුවන්. නැත්තම් හිර වෙන්න පුළුවන්. හැබැයි 600ක බාරයකට මේක ඔරොත්තු දෙනවා කියලා අපි ලිමිට් කරලා තියෙනකොට 6000ක් දැම්මට පස්සේ අවුලක් නොවෙනවා. හැබැයි 8000ක් දක්වා මේක ඔරොත්තු දෙනවා. මොකද අර කිලෝ 600 කිලෝ 6000ක් දාපුවම පොඩි ප්‍රමාණයක් වැඩි වුණා කියලා හිතන්නකො. වැඩි වුණත් අවුලක් නැහැ. එතකොට ලිෆ්ට් එකට ඒක උස්සන්න පුළුවන්. ඒ කියන්නේ මෝටරේට ඒ ජවය දෙන්න පුළුවන්. හැබැයි හරියටම 8000ක් කියලා තියෙන අවස්ථාවක 8000ට වඩා බර වැඩි වුණොත් එමු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ලිමිට් එක ප්‍රශ් මේ දරුවනේ ටික අඩු කරලා දාලා තියෙන්නේ. ඒක ලියන්න මෙන්න මෙහෙම. ලියන්න අධිභාර නිසා ඇයි එහෙම කියන්න කියලා නිහන්න ලියන්න. අධිභාර නිසා ඇතිවිය හැකි අධිභාර නිසා ඇතිවිය හැකි හානි වැළැක්වීමට අධිභාර නිසා ඇතිවිය හැකි හානි වැළැක්වීමට අධිභාර නිසා ඇතිවිය හැකි හානි වැළැක්වීමට හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස මෙහි දෙකලා ප්‍රේරණ මෝටරයේ සිට විදුලි මෝටරයට සම්බන්ධ කුඩා කප්පිය දක්වා ජවය සම්ප්‍රේෂණය සඳහා දන්වැල් එළවුමක් යොදාගෙන තියෙනවලු. හරි. එම ජව සම්ප්‍රේෂණ උපක්‍රමය තෝරා ගැනීමේදී සලකා බලන්නට ඕනේ තාක්ෂණික සාධක දෙකක් නම් කරන්න. හරි. දැන් පුතේ මෙතනදී කියනවා මේ විදුලි මෝටරයක් දැන් ඔය කියන කතන්දරේ හැටියට දැන් ඔය උඩ තියෙනවා මෙතන මෝටර එකක්. එතකොට මෙතන සංයුක්ත කප්පියක් තියලා මෙතනින් මෙතන දඟලකින් ජවය දෙනවා කියලා නේද කියන්නේ උඩම තියෙන සතහන් තුල. එතකොට අපෙන් අහනවා විදුලි මෝටරයක් මගින් මෙයාගේ තියෙන කුඩා කප්පිය දක්වා ජවය සම්ප්‍රේෂණය කරනවලු. හරිද? එතකොට අපෙන් අහනවා එම ජව සම්ප්‍රේෂණ උපක්‍රමය තෝරා ගැනීමේදී සලකා බලන්න තාක්ෂණික සාධක. දරුවනේ දැන් තාක්ෂණික සාධක ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් විශේෂයෙන්ම මේ එකක් තමයි දැන් ඔය දන්වලක් පාවිච්චි කරන නිසා අපිට කියන්න පුළුවන් මේ ලිස්සල යන්නේ නැහැ. හරිද? ඒ වගේම නියත වේග අනුපාතයක් තියෙනවා. ඉහළ කාර්යක්ෂමතාවයක් තියෙනවා. අපිට ඒ වගේ කරුණු ඔතනදී මතක කරගන්නට පුළුවන්. පැහැදිලිද? අපි ඒ නිසා කතා කරමු මෙහෙම. ජව සම්ප්‍රේෂණ උපක්‍රමයක් තෝරා ගැනීමේදී සලකා බලන කරුණු. ලියන්න උපදී වෙන්නේ මෙහෙම. හරි. පළවෙනි කෙනා ලියන්න සලකා බලන කරුණු. යටතේ පළවෙනි කෙනා ලියන්න උපදී ලිස්සා නොයාම ඒ වගේම ලිස්සා නොයාම ඒ වගේම නියත වේග අනුපාතය
නියත වේග අනුපාතය ඒ වගේම ඉහළ කාර්යක්ෂමතාව ඉහළ කාර්යක්ෂමතාව ඒ වගේම ඉහළ ආයු කාලය ඔය වගේ දේවල් බලපානවා මේ දන්වලකින් ජවය සම්ප්‍රේෂණය කරන පද්ධතියකට ඉහළ ආයු කාලය ඊට පස්සේ කියනවා යක බී මේ සඳහා යොදා ගන්න පුළුවන් විකල්ප ජව සම්ප්‍රේෂණ උපක්‍රමයක් නම් කර එහි වාසියක් ලියා දක්වන්න කියලා කියනවා හරි මේ සඳහා යොදා ගන්න පුළුවන් විකල්ප ජව සම්ප්‍රේෂණ ක්‍රමයක් නම් කරන්න දැන් ඔය දන්වල කින්නේ පුතේ මෙතනින් මෙතෙන්ට ජවය ලබා දෙන්නේ දැන් මෙතකොට අපිට පුළුවන් ඔය සඳහා ඕන නම් පටියක් බෙදන්න පුළුවන් එහෙම නැත්නම් ගියර රෝද එළවුමක් අපිට යොදා ගන්න පුළුවන් ඒ කියන්නේ දැති රෝද එළවුමක් දැන් පටියක් බෙදන එක පොඩි අවුලකුත් තියෙනවා දැන් පටිය මෘදු ආරම්භයක් දුන්නට ටික කාලයක් ඇදී පටි ඇදෙනවනේ පුතේ දැන් එතකොට ලිෆ්ට් එකේ බර වැඩි වෙද්දී පටිය ඇදිලා ගියොත් හානියක් වෙනවා ඒ නිසා ඇත්තටම වෙන පටිය මෙතෙන්ද ගලපන්න බෑ පටි අපි අයින් කරමු වඩා හොඳයි දැති රෝ දෙලුමක් හෙවත් ගියර රෝ දෙලුමක් දාගන්න පුළුවන් නම් ලියන්න පුතේ උපක්‍රමයක් නම් කරන්න ලියන්න පුතේ ලියන්න දැති රෝද එළවුමක් යොදා ගැනීම කියලා ලියන්නකො දැති රෝද එළවුමක් යොදා ගැනීම දැති රෝද එළවුමක් යොදා ගැනීම දැති රෝද එළවුමක් යොදා ගැනීම ඔක තමයි කරන්න ඕනේ විකල්ප ජව සම්ප්‍රේෂණ උපක්‍රමය එයාගේ වාසියක් අහනවනේ ලියන්න පුතේ වාසි ලියන්න ලියන්න ලිස්සා නොයාම නිසා වාසි ලියන්න යටි ඉහළට මෙහෙම ලිස්සා නොයාම නිසා වේග අනුපාතය නියත වීම ලිස්සා නොයාම නිසා වේග අනුපාතය නියත වීම වේග අනුපාතය නියත වීම ඒ වගේම ඉහළ කාර්යක්ෂමතාවය තව එකක් කියන්න විශාල ජවයක් සම්ප්‍රේෂණය කළ හැකි වීම විශාල ජවයක් සම්ප්‍රේෂණය කළ හැකි වීම හරි ඊට පස්සේ කියනවා පුතේ මෙවැනි දන්වැල් එළවුමක නියමිත ආතතිය පවත්වා ගන්නට ඕනලෝ එහි ආතතිය අඩුවීමකදී සහ වැඩිවීමකදී ඇතිවෙන්න පුළුවන් අහිතකර ප්‍රතිඵල බැගින් අහනවා ඒ කියන්නේ පුතේ මෙතනදී මේ දාලා තියෙන බෙල්ට් එකේ ආතතිය වැඩි වුණොත් මොකද වෙන්නේ ආතතිය අඩු වුණොත් මොකද වෙන්නේ කියලා අහනවා හරි අපි එක වෙනම පැහැදිලි කිරීමක් කරනවා පුතේ හොඳින් අහගෙන ඉන්න මම මේ කරන පැහැදිලි කිරීම පිළිබඳව හරි දැන් ආතතිය වැඩි වුණොත් ඒ කියන්නේ මෙන්න මේ මෙතන මේ බෙල්ට් එකේ මෙන්න මෙතන ආතතිය වැඩි වුණොත් ටෙන්ෂන් එක වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා අහනවා දැන් පුතේ මට කියන්න චුට්ටක් හිතලා ඔතන ටෙන්ෂන් එක වැඩි වුණොත් පුතේ මොකද වෙන්නේ ඔව් දැන් ඒ කියන්නේ දැන් ඔතනදී පොඩ්ඩක් ඉන්නක මෙතනදී දැන් ඒවා කියන්නේ ජව බී කොටසෙන් කියනෝනේ විකල්ප ජව සම්ප්‍රේෂණ ක්‍රමයක් නම් කර යගේ වාසියක් ලියන්න විකල්ප ජව සම්ප්‍රේෂණ ක්‍රමයක් විදිහට අපි දැන් ලිව්වනේ ගියරවලදෙලුම භාවිතා කරනවා කියලා හරි ඊට පස්සේ සී කොටස කියන්නේ දන්වල් එළවුම මෙවැනි දන්වල් එළවුමක නියමිත ආතතිය පවත්වා ගන්න ඕනේ හරි දැන් මෙතන දන්වලේ දාලා තියෙන්නේ හරි ඊට පස්සේ මේ ආතතිය අඩුවීමකදී සහ වැඩිවීමකදී ඇති වෙන්න පුළුවන් අහිතකර ප්‍රතිඵල පුතාල ලියන්න මුලින්ම ආතතිය වැඩිවීමකදී කියලා ලියන්නකො මුලින්ම ලියන්නකො ආතතිය වැඩිවීමකදී කියලා ටෙන්ෂන් එක වැඩිවීමකදී කියලා ලියමුකෝ අපි ටෙන්ෂන් එක වැඩිවීමකදී මොකද වෙන්නේ කියලා හරි දැන් ආතතිය වැඩි වුණත් පුතේ වෙන්නේ මෙතන දන්වලයි දැතිරෝදයි ඉක්මනට ගෙවෙනවා පැහැදිලිද හරි දන්වලයි දැතිරෝදයි ඉක්මනට ගෙවෙනවා ඊට අමතරව දරුවනේ වෙන්න පුළුවන් තව වෙන්න පුළුවන් මේ අර ඒ කියන්නේ දැන් ආතතිය වැඩි වුණොත් හරි ආතතිය වැඩි වුණොත් නේ මම කිව්වේ ආතතිය වැඩි වුණොත් සමහර විට දන්වල කැඩිලා යන්න පුළුවන් ඒ වගේම දැතිරෝදවල දැති කැඩිලා යන්න පුළුවන් දන්වල කැඩෙන්න පුළුවන් දැති කැඩෙන්න පුළුවන් ආතතිය වැඩි වුණොත් ආතතිය අඩු වුණොත් බුරුලට තිබුණොත් එතකොට තමයි දන්වලයි දැතිරෝදේ ගෙවෙන්නේ හරි ආතතිය වැඩි වුණොත් හරි ඔන්න බලන්න ආතතිය වැඩි වුණොත් වෙන්නේ එකක් තමයි
දම්වල ගෙවෙනවා. සෝරි මේ දම්වල ගෙවෙනවා නෙමෙයි දම්වල කැඩෙන්න පුළුවන්. ඒ වගේම දැති කැඩෙන්න පුළුවන්. ඔන්න ආතතිය වැඩි වුණොත් වෙන දේ. ආතතිය අඩු වුණොත් ආතතිය අඩු වුණොත් මොකද වෙන්නේ? දම්වල සහ දැති රෝද ගෙවි යනවා. බුරුලට තිබුණත් වැඩ කරද්දී නිකම පැද්දි පැද්දි නිකමන් කරන්නේ. එතකොට ওই සිද්ධිය වෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. අපි කතා කරමු. ලියන්න ආතතිය වැඩි විට කියලා ලියන්නකො. ආතතිය වැඩි විට ආතතිය වැඩි විට කියලා ලිව්වා. ආතතිය වැඩි විට ආතතිය වැඩි විට කියලා දාලා ලියන්නක වෙන්නේ මෙහෙම. ආතතිය වැඩි විට හරි ආතතිය වැඩි විට ආතතිය වැඩි විට ආතතිය වැඩි විට කියලා දාලා ලියන්න පුතේ ආතතිය වැඩි විට ලියන්න දැති කැඩී යාම දැති කැඩී යාම දැති කැඩී යාම දැති කැඩී යාම වෙන්න පුළුවන් ඒ වගේම දම්වල කැඩී යාම දැති කැඩී යාම ඒ වගේම දම්වල කැඩී යාම දැති කැඩී යාම වෙන්න පුළුවන් ඒ වගේම දම්වල කැඩී යන්න පුළුවන් හරි ඔන්න ආතතිය වැඩි වෙනවා ඊට පස්සේ යටිල ලියන්න ආතතිය අඩු විට කියලා ලියන්න යටිල ලියන්න ආතතිය අඩු විට කියලා ලියන්න ටෙන්ෂන් එක අඩු වෙනොත් දම්වල බුරුල් වෙනවා එතකොට දම්වල ගෙවෙනවා දැති රෝද ගෙවෙනවා ඊට පස්සේ දැති ලෙස්සන්න පුළුවන් ඒ වගේ දේවල් ලියන්න ආතති අඩුවිට ලියන්න මෙතන මෙහෙම ආතති අඩුවිට කියලා දාලා ලියන්න දම්බලහා කප්පිය දම්බලහා කප්පිය ගෙවි යාම දම්බලහා කප්පිය ගෙවි යාම දම්බලහා කප්පිය ගෙවි යනවා දම්බලහා කප්පිය ගෙවි යාම ඊට පස්සේ ලියන්න දැති ලිස්සා යාම දැති ලිස්සා යාම දැති ලිස්සා යාම ඊළඟ ලියන්න නෑ ඇතිනේ ඇති ඒ ඇති හරි ඒ ඇති ඊට පස්සේ හතරවෙනි කොටස මෙම විදුලි මෝටරයේ භ්‍රමණ දිශාව වෙනස් කිරීම සඳහා යොදා ගන්න පුළුවන් සරලම උපක්‍රමයක් අහනවා දැන් මේ විදුලි මෝටරයේ භ්‍රමණ දිශාව මාරු කරගන්න නම් මොකද්ද කරන්නට ඕන කියලා අහනවා පුතේ දැන් ඔය එකලා මෝටරනේ දාලා දෙන 3 phase මෝටර එකක්නේ පුතේ මම ගතියා ගන්න 3 phase මෝටර එකක කැරකෙන පැත්ත මාරු කරනවා නම් මේකේ තියෙන ඕනෑම කලා වයර දෙකක් ඒ කියන්නේ phase වයර දෙකක් මාරු කරා නම් 3 phase motor එකක කැරගෙන පැත්ත දෙරස් ගාලා මාරු වෙනවා. හරි මේක අපි 13 වසරේදී ඉගෙන ගන්න කොටසක්. හැබැයි තාම ඉගෙන ගන්න නම් නැහැ. හැබැයි ඔයාලා දන්නවා ඇති සාමාන්‍ය දැනීමට. 3 phase motor එකක කැරගෙන පැත්ත මාරු කරන්න ඕනේ ඕනෑම වයර දෙකක් මාරු කරා නම් අර connection වයර දෙකක් තියෙන තැන මාරු කරා නම් කැරගෙන පැත්ත මාරු වෙනවා. හරි එහෙනම් ලියන්න පුතේ. ඕනෑම කලා වයර දෙකක් ඕනෑම කලා වයර දෙකක් මාරු කිරීම 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 හරි ඊට පස්සේ අඩුපාඩු දිනන හදාගන්න කොටක් ගල පොතේ හරි ඕනෑම කලා වයර දෙකක් මාරු කිරීම හරි නේද රයිට් හරි ඊට පස්සේ පස්සේනේ කොටස විදුලි මෝටරයට සම්බන්ධ කප්පි යුගලය ගොඩනැගිල්ලට සමිකිරීම සඳහා යොදාගත් පොට ඇන මුරිච්ච සඳහා නිව්ටන් මීටර 100ක ව්‍යාවර්තයක් යොදන්නට ඕන නම් මෙම ව්‍යාවර්තයේ නිවැරදි යොදන්නේ කොහොමද කියලා අහනවා. උතීතින් අපි නැටන් බෝල්ස් වල ව්‍යාවර්තයේ නිවැරදි යොදන්න මොකද කරන්නේ? නිවැරදි ව්‍යාවර්තයක් යොදන්නේ. ඔව් අපි කරන්න පොදේ ව්‍යාවර්ත රෙන්චියක් භාවිතා කරනවානේ. නිවැරදිව ව්‍යාවර්තයක් යොදන්න නම් අපි කරන්න මොකද්ද? ව්‍යාවර්ත රෙන්චියක් භාවිතා කරන එකයි. කියන්න පොදේ ව්‍යාවර්ත රෙන්චියක් භාවිතා කිරීම කියලා ලියන්න. ව්‍යාවර්ත රෙන්චියක් භාවිතා කිරීම. අක්කල ලියා ගන්නකෝ. ව්‍යාවර්ත රෙන්චියක් භාවිතා කිරීම. ව්‍යාවර්ත රෙන්චියක් භාවිතා කිරීම. ව්‍යාවර්ත රෙන්චියක් භාවිතා කිරීම.
ව්‍යවධාරංචියක් භාවිතා කිරීම. හරි. ඊට පස්සේ පොඩි එකේ 6 වෙනි කොටසට එනවා අපි. ඉතිරි පැත්තට එහා පැත්තේ තියෙනවා 6 වෙනි කොටස. කියන පොතේ විදුලි සෝපානය භාවිතා කරන පුද්ගලයින්ගේ ආරක්ෂාව සඳහා ගෙනල්ලා තියෙන ආරක්ෂක පූර්වෝපායන් දෙකක්. පොතේ ලිෆ්ට් එකක් පාවිච්චි කරන පුද්ගලයන්ගේ ආරක්ෂාවට ගෙනල්ලා තියෙන ආරක්ෂක පූර්වෝපා මොනවද? එකක් තමයි පොතේ දැන් අධිභාරයක් ලිෆ්ට් එක මත ක්‍රියාත්මක වුණොත් දැන් අධිභාරයක් ලිෆ්ට් එක මත ක්‍රියාත්මක වුණොත් පොතේ ලිෆ්ට් එක වැඩ කරන්නේ නැතු යනවා අන්න එක. ඒ වගේම මේ යම් විදියකින් දරුවනේ අපි ලිෆ්ට් එකකින් අතුල් වෙනකොටම අපේ අත් කකුල් මොනවා හරි දෙයක් දොරේ ස්පර්ශ වුණොත් එහෙම දොර වැහෙන්න යන වෙලාවක ශක්ගල දොර වැහෙන්න නැතුව නතර වෙනවා. පැහැදිලිද? ඒ වගේම පොතේ අර හදිසියේ මොනවා හරි ක්‍රමයකින් අර විදවැටුනොත් දරුවනේ, ඒ කියන්නේ විදුලී විදවැටීමක් වුණොත් එහෙම විශේෂයෙන්ම දරුවනේ ඔය ලිෆ්ට් වලට දරුවනේ වායු සමීකරණ පද්ධති සම්බන්ධලා තියෙන ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ අර හදිසි අවස්ථාවකදී භාවිතා කරන්න පුළුවන් සංනිවේදන පද්ධතියක් ලිෆ්ට් වලට දාලා තියෙනවා. හරි. ඒ වගේම ඔය දරුවනේ හදිසි අවස්ථාවකදී විදුලි සෝපානයක් කඩාගෙන වැටීම වලක්ව ගන්න රැකට් යාන්ත්‍රණයක් එහෙම නැත්නම් දිවත යාන්ත්‍රණයක් පොතේ යොදාගෙන තියෙනවා. ඔය ලිෆ්ට් වල එහෙම තියෙනවා. ඒ නිසා අපි එක මෙන්න මෙහෙම ලියමු. ලිෆ්ට් එකක ආරක්ෂාවට මොකද කරන්නට ඕන කියලා අහනවා. ලියන්න පොතේ මෙහෙම යන්න සෝපානයේහි දොරෙහි සෝපානයේ දොරෙහි සෝපානයේ දොරෙහි සංවේදක සවිකිරීම මගින් සෝපානයේ දොරෙහි සංවේදක සවිකිරීම මගින් එකන සෙන්සර් හයි කරනවා සංවේදක සවිකිරීම මගින් සංවේදක සවිකිරීම මගින් සෝපානයට සෝපානයට යමෙකු ඇතුල් වීමේදී සෝපානයට යමෙකු ඇතුල් වීමේදී සෝපානයට යමෙකු ඇතුල් වීමේදී හෝ යමෙකු එහි ස්පර්ශ වූ විට යමෙකු එහි ස්පර්ශ වූ විට යමෙකු එහි ස්පර්ශ වූ විට දොර සංවෘත නොවීම එක දොර වැහෙන එක නතර වෙනවා. දොර සංවෘත නොවීම දොර සංවෘත නොවීම දොර සංවෘත නොවීම තව එකක් ලියන්න තව එකක් ලියන්න අදිබහර ක්‍රියාත්මක වූ විට ඒ කියන්නේ ලිෆ්ට් එකට ඕනට වඩා බරක් වැඩෙනවා අන්න ඒ අවස්ථාව අදිබහර ක්‍රියාත්මක වූ විට සෝපානය ක්‍රියාකාරී නොවීම සෝපානය ක්‍රියාකාරී නොවීම සෝපානය ක්‍රියාකාරී නොවීම ඊළඟට ලියන්න හදිසි බිඳ වැටීමකදී ඊළඟ කෙනා හදිසි බිඳ වැටීමකදී වායු සමීකරණ පද්ධතියට වායු සමීකරණ පද්ධතියක් හදිසි බිඳ වැටීමකදී වායු සමීකරණ පද්ධතියක් සම්බන්ධ වී තිබීම වායු සමීකරණ පද්ධතියක් සම්බන්ධ වී තිබීම සම්බන්ධ වී තිබීම තව එකක් ලියන්න තව එකක් ලියන්න සෝපානය හදිසි බිඳ වැටීමකදී සෝපානය හදිසි බිඳ වැටීමකදී භාවිතා කළ හැකි සෝපානය අධික නැත සෝපානය හදිසි බිඳ වැටීමකදී හදිසි බිඳ වැටීමකදී භාවිතා කළ හැකි භාවිතා කළ හැකි භාවිතා කළ හැකි සංනිවේදන පද්ධතියක් භාවිතා කළ හැකි සංනිවේදන පද්ධතියක් සංනිවේදන පද්ධතියක් තිබීම සංනිවේදන පද්ධතියක් තිබීම හරි ඊට අමතරව දරුවනේ ඔන්න තව එකක් ලියන්න තව එකක් ලියන්න හදිසි බිඳ වැටීමකදී තව එකක් ලියන්න හදිසි බිඳ වැටීමකදී සෝපානය හදිසි බිඳ වැටීමකදී සෝපානය කඩා වැටීම වැළැක්වීමට සෝපානය කඩා වැටීම වැළැක්වීමට සෝපානය කඩා වැටීම වැළැක්වීමට සෝපානය කඩා වැටීම වැළැක්වීමට
රජෙක් යාන්ත්‍රණයක් රජෙක් යාන්ත්‍රණයක් යොදා තිබීම රජෙක් යාන්ත්‍රණයක් යොදා තිබීම රජෙක් යාන්ත්‍රණයක් යොදා තිබීම හරි එන්න පුතේ ඔහොමම දෙවෙනි ප්‍රශ්නයට දෙවෙනි ප්‍රශ්නයට එන්න ඔහොමම දෙවෙනි ප්‍රශ්නයට එන්න ඔහොමම හරි දරුවනේ කියනවා මෝටර් රථයක අන්තර්ගත චලිත සම්ප්‍රේෂණ සහ චලිත පරිවර්තන යාන්ත්‍රණයක කොටස් දීලා තියෙනවා මේ දෙන දඟර කඳක් තියෙනවා කැමිදඩු තියෙනවා ඊට පස්සේ AB කියලා දරුවනේ අපිට තව තියෙනවා මොනවද adjustment pulley තියෙනවා belt එකක් තියෙනවා හරි ඊට පස්සේ C කියන්නේ කැමිය තියෙනවා D කියනකොට valve තියෙනවා නේද හරි ওই වගේ දේවල් තියෙනවා අපෙන් අහනවා මෙහි වම්පස රූපේ යාන්ත්‍රයේ යාන්ත්‍රණයෙහි දඟර කඳෙහි චලිතය කැපිටල් B මගින් දඬු වෙත සම්ප්‍රේෂණය කරනවා පැතිරි පටියක් නේ තියෙන්නේ හරි අපෙන් අහනවා පළවෙනි කොටස කැපිටල් B සඳහා පැතිරි පටියක් භාවිතා කරන්න බැරි ඇයි කියලා අහනවා පුතේ B වලට පැතිරි පටියක් දැම්මොත් මොකද වෙන්නේ පටිය පුතා ලිස්සනවනේ පැතිරි පටියක් දැම්මොත් පටිය ලිස්සනවා ඒක ගැටලුවක් නේ ඒ නිසා තමයි දැඩි සහිත පටියක් පුතේ දාලා තියෙන්නේ කියන්න පළවෙනි කොටසද B සඳහා පැතිරි පටියක් භාවිතා කරන්න බැරි ඇයි කියලා අහනවා කියන්න පුතේ මෙහෙම ලියන්න පැතලි පටියක් පැතලි පටියක් ලිස්සීම හෝ පැතලි පටියක් ලිස්සීම හෝ ඇදීම පැතලි පටියක් ලිස්සීම හෝ ඇදීම සිදුවිය හැකි නිසා ලිස්සීම හෝ ඇදීම සිදුවිය හැකි නිසා ලිස්සීම හෝ ඇදීම සිදුවිය හැකි නිසා ඔන්න අපි පළවෙනි කොටසට උත්තරයක් ගත්තා හරිද ඒක දෙවෙනි කොටස දෙනවා දෙවෙනි කොටස කැපිටල් B සඳහා පටි හෙළවුම් හැර ඔබ යෝජනා කරන විකල්ප යාන්ත්‍රණයක් අහනවා ඔය B වලට පැති පටි හෙළවුමක් දාන්න නැතුව අපිට මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ ඔ අපෙන් අහන්නේ පටි හෙළවුමක් භාවිතා කරන්න ඔ පටි හෙළවුමක් හැර ඔබ යෝජනා කරන විකල්ප යාන්ත්‍රණයක් දරුවනේ අපිට පුළුවන් පටි හෙළවුමක් දාන්න නැතුව මේ සඳහා දන්වල් හෙළවුමක් වේදන්න පුළුවන් නේ දන්වල් එළුමක් පුළුවන් ලියන්න පොතේ එකක් ලියන්න දන්වල් එළුමක් දන්වල් එහෙම නැත්නම් එළවුමක් දන්වල් එළවුමක් යෙදීම දැන් ඔයාලා දැකලා තියෙනවා දැන් ඔය T belt එක කියලා කියන්නේ ඒ එහෙම කෙනෙක් නෙවෙයි වම් පැද්ද රූපේ දීලා තියෙන්නේ ඒ වගේම timing chain කියලා ඔයාලා අහලා තියෙනවනේ එකක් ඒ කියන්නේ දරුවනේ ඔය belt එක වෙනුවට chain එකක් දාන්න පුළුවන් හරි හොඳයි එතකොට අපි ලියුවා පොතේ මොකක්ද ලිව්වේ දන්වල් එළුමක් යෙදීම කියලා ලිව්වනේ හරි තුන්වෙනි කොටස ඉහත දෙවෙනි කොටසේ ඔබ තෝරාගත් යාන්ත්‍රණයේ තියෙන වාසි දෙකක් සහ අවාසි දෙකක් අහනවා. දන්වල් එළුමක් යොදාගත්තම තියෙන වාසි තමයි පුතේ වැඩි ජවයක් සම්ප්‍රේෂණය කරන්නට පුළුවන්. පැහැදිලිද? ඒ වගේම නියත වේග අනුපාතයක් ලබා ගන්න පුළුවන්. අවාසිත් තියෙනවා. අවාසි තමයි පුතේ මොනවද? දැන් මේ පද්ධතියක් ගත්තට පස්සේ දන්වල් ගත්තාම විශේෂම ස්නේහණය කරන්න වෙනවා. ඒ වගේම ශබ්ද එනවා. ඉක්පනට ගෙවෙනවා. ඔය වගේ සිද්ධිත් තියෙනවා. ඒ නිසා ලියන්න පුතේ වාසි කියලා ලියන්න. වාසි 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 ලියනකොට වාසි වෙන්නේ මෙහෙම කියන්න ලිස්සා නොයාම තව එකක් ලියන්න යටි කියලා ලියන්න ලිස්සා නොයාම තව එකක් ලියන්න නියත වේග අනුපාතය ඊළඟට ඉහළ කාර්යක්ෂමතාවය ඒ වගේම ඉහළ ආයු කාලය ඔය වගේ දේවල් වාසි ඊට පස්සේ අවාසි කියලාද ලියන්න අවාසිත් ලියමු අවාසි ලියන්න පුතේ අවාසි මෙහෙම බරින් වැඩිවීම අවාසි ලියන්න බරින් වැඩිවීම තව එකක් ලියන්න ഘോഷාකාරී බව ഘോഷාකාරී බව ඒ වගේම ලිහිසි කාරක අවශ්‍ය වීම ලිහිසි කාරක අවශ්‍ය වීම හරි හතරවෙනි කොටස කියනවා මෙම චලිත සම්ප්‍රේෂණයෙහි යාන්ත්‍රණය සඳහා කැපිටල් A හි වැදගත්කම කුමක්ද පුතේ කැපිටල් A මොකටද තියෙන්නේ ඇඩ්ජස්ට් කරන්න සීරු මාරු කරන්න මේක සීරු මාරු කරන කප්පියක් හරි ලියන්න පුතේ මෙහෙම ඒකේ තියෙන අවශ්‍යතාවය අහන්නේ ලියන්න පුතේ පටියේ ආතතිය සුදුසු පරිදි
පටියාතතිය සුදුසු පරිදි විනාශ කර ගැනීම පටියාතතිය සුදුසු පරිදි විනාශ කර ගැනීම හරි ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටස ඉවරයි හරි දැන් ඔයාලට මොනවද ප්‍රශ්නෙම තියෙනවා නම් අහන්න පුතේ ගැටලුවක් නැහැ ප්‍රශ්නෙම තියෙනවා නම් අහන්න අපි සාකච්ඡා කරගෙන වැඩ ටික කරගෙන යමු වැඩ යන අතරතුර ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් දැනගන්න දේවල් තියෙනවා නම් ඕන ලාවක කතා ඕන ලාවක chat කරන්න බලමු මමත් එක්ක හරිද හරි ඒ වගේම දැන් මේ ලබන සතියේ සඳුදා කියලා කියන්නේ 15 වෙනිදා නේද හරි අපි මොකද කරන්නේ ලබන සතියේ 15 කියන්නේ ඉතින් අවුරුදු නම් තමයි ඔය හැන්දෑවල පාටිස් එහෙම තියනවා වෙන්නත් පුළුවන් මොකද කරන්නේ ලබන සතියේ ක්ලාස් එක කරනවද ලබන සතියේට අපි ලබන සතියේ ක්ලාස් එක පොඩ්ඩක් පෝස්ට්පෝන් කරලා ඊළඟ සතියේ දාලා පටන් ගන්නවද මොකද හොද බලන්න අදහස් දාන්න හැමෝගෙම දෙතුන් දෙනෙක් නම් අදහස් දාලා තියෙනවා රයිට් ෆෝන් නෑ සර් මේ අවුරුද්ද ඔන්ලයින් ඒ කියන්නේ මොකද්ද ෆෝන් නෑ සර් මේ අවුරුද්දේ ඔන්ලයින් ඔන්ලයින් එපා කියලාද කියන්නේ දාට ඊළඟ සතියේ කරමු රයිට් සර්ට අවුලක් නැත්තම් අපිටත් අවුලක් නැහැ. අම්මට දෙවෙන්න කසන කියලා රස පෝස්ට්පෝන් කරු නේද කියලා. කසුනා. ආරක්ෂණ නෑ නෑ සර් මේ අවුරුද්දේ ඕනේ නැහැ. හරි. තව අදහස් තියෙනවද කරනවද නැද්ද කියන එක ගැන මට පොඩි අයිඩියා එකක් ගන්න. අවුලක් නෑ සර් අපිට ඕන එකක්. හරි පසන්න එහෙමත් කියනවා. රයිට් අනිත් අය තව අදහස් දාන්න බලන්න එහෙම අපි කරනවද නැද්ද කියන එක ගැන පොඩි අයිඩියා එකක් ගන්නත් පුළුවන් අවුලක් නෑ සර් කරමු කියලා කියනවා හරි කරමු සර් කවුද එහෙමත් කියනවා අනිත් අයට බෑ වගේද හරි මම හිතා 6 දෙනෙක් තමයි දාලා තියෙන්නේ හරි රයිට් කරමු සර් කරමු සර් බෑ සර් අවුරුදු කන්න ඕනේ සර් එහෙමත් කියලා තියෙනවා අපි ක්ලාස් එක කරමු සර් කියලා කියලා තියෙනවා සර්ට පුළුවන් නම් අපිටත් පුළුවන් හරි දැන් මෙහෙමයි දැන් ඔය මටත් නම් අවුරුදු තියෙනවා නමුත් මේ ඔයාලට පුළුවන් නම් අබුලක් නැහැ මම පන්ති දාන්නම් කොහොමද හැන්දෑවට අපි වැඩ යන්නේ රයිට් ක්ලාස් එක එක අවුරුද්ද දෙක හරි දැන් ඔයාලට එහෙම එන්න ගැටලුවක් නැහැ නේද එහෙනම් නේද දැන් හුඟක් අයට පුළුවන් කියලා නිකන් එක්කෙනෙක් දෙන්නෙන් නම් අපිට අවුරුදු කන්න ඕනේ කියලා කියලා දිනවා හරි අපි මෙහෙම කරමු ලබන සතියේ සුපුරුදු විදියට එහෙනම් පන්ති කරමු රෑ 8ටම අවුරුදු සර් හරි එහෙනම් අපි මෙහෙම කරමු ගැටලුවක් නැහැ මම ඔයාලට පේපර් එක ටිකක් කලින් දාන්නම් ඒ කියන්නේ දැන් අපි මම වෙනද හැමදාම දාන්න ඔය දවස් දෙකක් තියලානේ දැන් ඒතර අවුරුදු කටුට තියලා ඔයාලට print out එහෙම ගන්න ඕනොත් එහෙම ගන්න අවස්ථාවකුත් නැහැනේ ඒ නිසා මම දැන් අදවිල්ලා සඳුදානේ එතකොට මම හෙට දවස් ඇතුළත වගේ අඟහරුවාදා දවස් ඇතුළත වගේ ඔයාලට මම දාන්නම් මේ පේපර් එක දාන්නම් එතකොට ඔයාලට අවුරුදු වලට ඔය shop වුවත් දවස් දෙකක් තව කියලා දෙනවා මොන අවුරුදු දෙසර් මේ අවුරුද්ද කැප කරලා ගේම ගැලුවොත් රයිට් හැමදාම අවුරුදු තමයි ඔය කරන්නේම තමයි මොන අවුරුදු සර් මේ අවුරුද්ද කැප කරලා ගේම ගැලුවොත් හැමදාම ඉතින් අවුරුදු තමයි අන්න එහෙම හිතන්න පුළුවන් නම් හොඳයි හරි ඒ නිසා මේ ඔයාලගේ කැප වීම උනන්දුව මත මමත් මගේ මොරල් අප් වෙනවනේ ඒ නිසා මේ අපහසුයි තමයි නමුත් අපි වැඩ ටික කරගෙන යම් ඒ කියන්නේ ඔයාලට අවුලක් නැහැ නේද කොහොමවත් පන්තිය දැමුවේ රැඳිලා ඉන්න අවශ්‍යතාවයේ තියෙන සෙට් එක හරි දැන් අපි මොනවා කිව්වත් දැන් හැම පන්තියකම අවසානයේ අර තෝරලා බේරලා ගත්තාම මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි පන්තියක සාමාන්‍ය රැඳෙන්නේ හරි ඉතින් ඒ අවශ්‍යතාවයේ තියෙනම සෙට් එක ඒ නිසා ඔයාලා එහෙනම් කට් කරගන්න එපා දිගටම සෙට් වෙන්න එතකොට අපි මේ සතියේ මම හෙට දවසේ කියන්නේ හෙට අඟහරුවාදානේ හෙට අඟහරුවාද දවසේ ඇතුළත මම ඔයාලට දෙයි කියලා මම කියන්නේ අඟහරු දවසේ ඇතුළත හරි අඟහරු දවසේ ඇතුළත මම ඔයාලට පේපර් එක දාන්නම් ලබන සඳුදා සාකච්ඡා කරන
එතකොට ඔයාලා මේ පේපර් එක print out අරගන්න අය අරගෙන එහෙම ලෑස්ති කරගන්න ලෑස්ති කරගෙන අවුරුදු දවස් ටික වෙද්දි වල සූදානම් වෙලා සමුදා ඒ කියන්නේ අප්‍රේල් 15 වෙනි සමුදා හැන්දෑවට එනවා සූදානම් වෙන්න වැඩ ටික කරගෙන යන්න. පැහැදිලිනේ? හරි. හරි. හැබැයි එහෙම එනවා කියලා ඔන්න ඉන්න නැතුව ඉන්න බෑ. හරි. ඔයාලා ලෑස්ති වෙන්න මොකද ඒක මමත් මගේ තියෙන අනිත් වැඩ ටික ගොඩක් cancel කරගෙන තමයි මේ වැඩ වලට සම්බන්ධ වෙන්නේ. හරි. ඒ නිසා හරියට set වෙන්න හැම කෙනෙක්ම හදලා ගන්නවා නෑ. හරිනේ? හොඳයි එහෙනම් හෙට දවස ඇතුළත ඔයාලගේ පේපර් එක දාන්නම් මම පාලිකසේ ඒක අරගෙන උත්තර ලියලා ලෑස්ති වෙන්න ඊළඟ සබ්දා හරි හොඳයි ඒ වගේම අපේ ඔන්ලයින් රිවිෂන් පන්තිය දැන් සතියේ දවස් දෙකක් අපි කරනවා ලයිව් විදියට කරන්නේ ඒක රෑ 11 වෙනකන් තියෙනවා දැන් අද අපේ වෙලාව දැන් කොහොමද 11ට ආසන්න වෙයි අපේ පේපර් එකේ වැඩ ටික ඉවර වෙද්දි මම වරකට කලින්ම කිව්වා එහෙම ලෑස්ති වෙලා ඉන්න කියලා අද කොහොම මේ පේපර් එක ඉවරලා අපි පන්ති වැඩ ටික නතර කරමු මේක ඉතිරි කොටස ඊළඟ දවසට අපිට අර යන්න බැරි නිසා ඒ වගේම ඔන්ලයින් රිවිෂන් පන්ති අපි සතියේ දවස් දෙකක් කරනවා එතකොට එකක් සිකුරාදාට කරනවා 8 ඉඳලා රෑ 11 වෙනකම් ඒ වගේම ඊළඟ දවස අඟහරුවාදා ඒ කියන්නේ හෙට අඟහරුවාදා රෑ 8 ඉඳලා 11 වෙනකම් ඔන්ලයින් ක්ලාස් එක යනවා එතකොට ඔයාලගේ අර සාමාන්‍ය ෆිසිකල් පන්තියක කරන වැඩ ටිකම අපි ඔන්ලයින් එකනොත් ලයිව් කරනවා මේක රෙකෝඩින් යම් විදිහකින් සම්බන්ධ වෙන පරිවිච්ඡ දරුවෙකුට මේකේ වීඩියෝස් ටික රෙකෝඩින් වීඩියෝස් ටික ගන්න පුළුවන්. හැබැයි රෙකෝඩින්ස් වීඩියෝ වලට සම්බන්ධ වෙනට වඩා ලයිව් ක්ලාස් එකකටම සම්බන්ධ වෙන්න බලන්න. දැන් මේ පන්ති ඉන්නවා මම හිතන්නේ මේ ඔන්ලයින් එකට සම්බන්ධ වෙන දරුවෝ මේ පන්තිය දැන් ඉන්නවා. ඒ නිසා ඒ අය මම දැනගන්න කිව්වේ ලයිව් එක වගේම ඔන්ලයින් එකේ වැඩ ටිකක් අපි කරලා දෙන නිසා සතියේ දවස් දෙකක් අපි දාලා දෙනවා. ඒ දවස් දෙක අතුරත කට් කරගන්න තැවිල්ල වැඩ ටික හැමෝම කරගන්න. හරි. හොඳයි ඒකට ෆිසිකල් පන්ති ඉන්න දරුවන්ටයි ඔන්ලයින් එක ඉන්න දරුවන්ටයි හැමෝටම තමයි ෆ්‍රී මේ පේපර් ක්ලාස් එක දාලා තියෙන්නේ ඇවිල්ලා වැඩ ටික හරියට කරගන්න වැඩවලට සම්බන්ධලා කැප වෙන දරුවන්ට ඉහළ සාමාර්ථයන් තියෙනවා හරි මොකද මමත් අසීමිතව කැප වෙන නිසා මගනොත් උපරිම ප්‍රයෝජනයක් කරන් ඔයාලා මේ ගේම් එක ගහ ගන්න හරිනේ හොඳයි හරි එහෙනම් දැන් අපි දෙවැනි ප්‍රශ්නේ ඒ කොටස ඉවරයි අපි දැන් යනවා ඒක B කොටසට හරි B කොටසට එනවා මොදේ බී කොටසේදී දරුවනේ අපිට කියන මෙහෙම දකුණු පස මෝටර් රථයක කපාට යාන්ත්‍රණයක් දැක්වෙනවා හරිනේ ඒකෙන් අහනවා පළවෙනි කොටස රූපේ සීහි යාන්ත්‍රණය හඳුන්වා එහි සිදුවන චලිත පරිවර්තනය සඳහන් කරන්න ඔය සී කියන්නේ මොකද්ද පොදේ කැමි දණ්ඩ එතකොට ඔය සී වල තියෙන්නේ කැමියක් තියෙන නිසා අපි ඒකට කියන කැමි යාන්ත්‍රණය මෙතන සිද්ධ වෙන්නේ කැමිය භ්‍රමණය වෙනවනේ කැමිය භ්‍රමණය වෙනවා එතකොට වෑල් එක දරුවනේ මේ අණු වැටුම් චලිතයක යෙදෙනවා එතන බ්‍රහ්මණ චලිතයේ අනුවැඩම චලිතයකට පත්වීම තමයි මෙතන සිද්ධ වෙන චලිත පරිවර්තනය. අපේ B වල පළවෙනි කොටස උත්තරේ ලියන්න පොතේ යාන්ත්‍රණය හඳුන්වන්නේ කැමි යාන්ත්‍රණය කියලා. යාන්ත්‍රණය හඳුන්වන්න පොතේ කැමි යාන්ත්‍රණය කියලා. කැමි යාන්ත්‍රණය. කැමි යාන්ත්‍රණය. ඊට පස්සේ කියනවා එහි සිදුවන චලිත පරිවර්තනය සඳහන් කරන්න. කැමි යාන්ත්‍රණයේ චලිත පරිවර්තනය මොකද්ද පොතේ සිද්ධ වෙන්නේ? ලියන්නේ මෙහෙම ප්‍රමණ චලිතය පරිවර්තනය වෙනවා පොදේ අණුවැටුම් චලිතයක් බවට බ්‍රමණ චලිතයේ ඊතලයක් ගහලා ලියන්න පොදේ අණුවැටුම් චලිතය කියලා බ්‍රමණ චලිතයේ ඊතලයක් ගහලා ලියන්න අණුවැටුම් චලිතය ඕක තමයි පරිවර්තනය වෙන චලිත පරිවර්තනය හරි ඒක දෙවෙනි කොටස අහනවා සීහි ඇති වෙන්න පුළුවන් ඝර්ෂණය සහ ගෙවී යාම අවම කිරීමට ගන්න පුළුවන් පියවරක් දැන් සී වල සිද්ධ වෙන ඝර්ෂණය සහ ගෙවී යාම අවම කරන්න අපි මොකද කරන්න ඕනේ කියලා අහනවා එකක් තමයි හොඳින් ස්නේහණය කරන්නට ඕන පොදේ ඒ කියන්නේ ලිහිසි කාරක ගන්නට ඕනේ හරි ලියන්න දරුවනේ දෙවෙනි කොටස උත්තරය අර ඝර්ෂණය අවම කරන්න මොකද කරන්නට ඕන කියලා අහනවා ලියන පොදේ හොඳින් ස්නේහණීය කිරීම හොඳින් ස්නේහණීය කිරීම හොඳින් ස්නේහණීය කිරීම ඕනම් තව එකක් ලියන්න ලිහිසි කාරක යෙදීම ලිහිසි කාරක යෙදීම කිව්වත් හරි ලිහිසි කාරක යෙදීම හරි සී කොටස දෙනවා මෝටර් රථ එන්ජිමක කපාට දෝෂ සහිත වීමෙන් ඉන්ධන දහන ක්‍රියාවලිය අකාර්යක්ෂම වෙනවා කියලා කියනවා. හරි? වැල්ව් වල දෝෂ සහිත තත්ත්වයක් තියෙනවලු. පළවෙනි කොටස කියනවා මෙහි කැපිටල් D ආශිතව පනිනගින්න පුළුවන් දෝෂයක් නම් කරන්න. එතකොට මේ වැල්ව් වල වෙන්න පුළුවන් දෝෂයක් නිහන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපිට වැල්ව් වල ඇති වෙන දෝෂ ගැන අපි මීට කලින් කතා කරලා නැහැ. ඒ නිසා අපි හුරු වෙන්නත් එක්ක නොට් කරනවාත් පොතේ විශේෂයෙන්ම වෙන්න පුළුවන් ඔය වැල්ව් එක හරියට සීට් වෙන්නේ නැහැ. සීට් වෙන්නේ නැහැ කියන්නේ වැල් එක හරියට වැහෙන්නේ නැහැ. වැල් එක හරියට වැහුනේ නැතුණාම ඒ ඇතිවන හිදස් තුලින් සම්පීඩිත වාත මිශ්‍රණය කාන්දු වෙන්න හරි එහාට මෙහාට ගමන් කරන්න හරි පුළුවන් වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ වැල් හරියට සීට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වැල් එක හරියට වැහෙන්නේ නැති වීම ගැටලුවක්. පැහැදිලිද? හරි. ඊට පස්සේ
තවත් සිද්ධියක් වෙන්න පුළුවන් වැල්වේ වැහිලා තිබුණත් වායු කාන්දු වෙන්න පුළුවන්. එතකොට වැල් එක වැහුණත් එතන නෙමෙයි වෙන තැනකින් එයා එක ලීක් වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂම දරුවනේ දැන් ඔය කපාට ඒ කියන්නේ වැල් එකේ හරි වැල් එකේ ෆේස් එක හරියට මේ අර මුහුණතට හරියට ස්පර්ශ වෙන්නේ නැහැ. ඒකත් දෝෂයක්. ඔය වගේ දෝෂ කීපයක් අපිට කියන්න පුළුවන්. ලියන්නකෝ දරුවනේ දකින්න පුළුවන් දෝෂ කීපයක්. මෙහෙම ලියන්න. කපාටය හොඳින් වැසී නොයාම. කපාටය හොඳින් වැසීම සිදු නොවීම. කපාටය හොඳින් වැසීම සිදු නොවීම. කපාටය හොඳින් වැසීම සිදු නොවීම. හරි. තව එකක් ලියන්න. කපාටය වැසී ඇති විට කපාටය වැසී ඇති විට වායු කාන්දු වීම. කපාටය වැසී ඇති විට වායු කාන්දු වීම. හරි. ඔය වගේ අදහසක් දුන්න නම් ඇති. ඒක දෙවෙනි කොටසයි. ඉහත පළවෙනි කොටසෙහි දෝෂය නිසා අපි හිතමු වැල් එක හරියට වැහෙන්නේ නැහැ කියලා. හරි. නිසා ඉන්ධන දහන ක්‍රියාවලියට සිදුවන බලපෑම සැකෙවින් විස්තර කරන්න. උදේ දැන් ඇත්තටම දැන් ඔය හරියට වැල් එක සීට්ටු නැත්තම් මොකද වෙන්නේ? හරි වැල් එක හරියට සීට්ටු නැත්තම් එතනින් දරුවනේ ඉන්ධන වාත මිශ්‍රණය එළියට කාන්දු වෙනවා. එතකොට එන්ජිමේ සම්පීඩන අනුපාතය අඩු වෙනවා. එතකොට එන්ජිමේ ජවය අඩු වෙනවා. පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි අමුතෙල් එළියට කාන්දු වෙනකොට විෂ වායුව විදියට එළියට ඒවා යනවා. හරි ඒකත් ගැටලුවක්. ඒ නිසා ලියන්න පුතේ ඉන්ධන දහන ක්‍රියාවලියට සිදුවන බලපෑම. හරි. ලියන්න පුතේ මෙන්න මෙහෙම ලියන්න. චූෂණ හෝ පිටාර කපාට හරහා චූෂණ හෝ පිටාර කපාට හරහා චූෂණ හෝ පිටාර කපාට හරහා වායු කාන්දු වීමෙන් හරහා වායු කාන්දු වීමෙන් හරහා වායු කාන්දු වීමෙන් හරහා වායු කාන්දු වීමෙන් වායු කාන්දු වීමෙන් එන්ජිමෙහි සම්පීඩන පීඩණය අඩුවේ. එන්ජිමෙහි සම්පීඩන පීඩණය අඩුවේ. සම්පීඩන පීඩණය අඩුවේ. සම්පීඩන පීඩණය අඩුවේ. එවිට සම්පීඩන අනුපාතයද අඩුවේ. එවිට සම්පීඩන අනුපාතයද අඩුවේ. එවිට සම්පීඩන අනුපාතයද අඩුවේ. සම්පීඩන අනුපාතයේ අඩුවේ. සම්පීඩන අනුපාතයේ අඩුවේ. මෙවිට එන්ජිමෙහි ජවයද අඩුවේ. මෙවිට එන්ජිමෙහි ජවයද අඩුවේ. එන්ජිමෙහි ජවයද අඩුවේ. ඔන්න එකක්. යටි ලියන්නේ ඊළඟට මෙහෙමත් ලියන්න. එමෙන්ම නොදැවුණ ඉන්ධන එමෙම නොදැවුණ ඉන්ධන හා අර්ධ දහණය වූ අර්ධ දහණය වූ ඉන්ධන නොදැවුණ ඉන්ධන හා අර්ධ දහණය වූ ඉන්ධන නොදැවුණ ඉන්ධන හා අර්ධ දහණය වූ ඉන්ධන ඉන්ධන කුටීරයෙන් ඉවතට පැමිණ ඉවත් වීම කුටීරයේ නිවතට පැමිණ ඉවත් වීම ඉවත් වීම ඉවත් වීම පරිසර දූෂණයටද හේතු වේ. පරිසර දූෂණයටද හේතු වේ. පරිසර දූෂණයට හේතු වේ. හරි. තුන්වෙනි කොටස කියනවා එම පළවෙනි කොටසේ සඳහන් කළ දෝෂ निराකරණය කර ගැනීමට ගන්න පුළුවන් පියවරක්. දැන් අපි අදහස් කරගෙන ගියේ වැල් එක හරියට සීට් වෙන්නේ නැහැ කියලා නේ. වැල් එක හරියට වැහෙන්නේ නැහැ කියලා නේ. එහෙනම් කරන්නට ඕන පොදේ ඔය මුහුර්තන කපාටය. එහෙම නැත්නම් කපාට මුහුණත කපාටේ ඒ කියන්නේ වැල් එකේ බේස් එක තියෙනවා නේ. මුහුණත ඒ කියන්නේ කපාටේ මුහුණත සහ කපාට අසුන දරුවනේ අපිට නිමදුම් කරන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ වැල් එක ග්‍රයින්ඩ් කරන්නට ඕනේ. ග්‍රයින්ඩින් කරන්නට. ඒ කියන්නේ දැන් වැල් එකේ වැහෙන කොටසයි ඉවහල කොටස් දෙක අතර දරුවනේ ඉදස් තියෙනවා නම් අපි අයින් කර ගන්නට ඕනේ. ඒක ලියමු මෙන්න මෙහෙම ලියන්න. කපාට මුහුණත හා කපාට අසුන නිමදුම් කිරීම
නිමදුම් කිරීම නිමදුම් කිරීම නිමදුම් කිරීම නිමදුම් කිරීම උදේ දැන් ඔය මෙන්න මේක තමයි ඒ කියන්නේ අපි දැන් මම ඔය දැන් ඔයාලට කිව්ව පොදේ කපාට මුහුණත සහ කපාට අසුන කියලා කිව්වනේ. ඒක කපාට මුහුණත කියන්නේ මෙන්න මේක. මේ තියෙන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේ තියෙන්නේ කපාට මුහුණත. මේ තියෙන්නේ කපාට අසුන. කපාට අසුන. හරි? මේ ෆේස් එක මෙතන තියෙනවා දරුවනේ කපාට අසුන. මෙන්න මෙතන මෙන්න මේ වෑල් එකේ මුහුණත මෙන්න මේ කොටස මෙන්න මෙතන තියෙන අසුනත් එක්ක හරියට සීට් වෙලා තියෙන්න ඕනේ. ඒතර එහෙම සීට් නොවුනොත් තමයි අපි ඔය කියන සීන් එක වෙන්නේ. ඒ නිසා අවශ්‍ය නම් ඒක දැනගන්න මේ වෑල් එකේ තියෙන මුහුණත සහ අසුන කියන දේ අවශ්‍ය නම් රූපණය කරගත්තත් කමක් නැහැ ඕන නම්. හරි? හොඳයි. එතකොට දරුවනේ හතරවෙනි කොටස හරි. ඊට පස්සේ යාගේ එනවා පොතේ කතා කරන්න පස්වෙනි කොටස. එයාගේ පස්වෙනි කොටසදී මෙහෙම එකක් කියනවා. අසරි. හතර කොටසෙන් ඉවරනේ එක නේද? සීවල හතරවෙනි කොටසෙන් ඉවරනේ. හරි. ඊට පස්සේ ඉන්නේ තුන්වෙනි ප්‍රශ්නය. හරි අපි එතෙන් නෙමු. මේ කෝණ නම් ඇඳ ගන්නකො මුහුණ දිහා අසුන කියන දේවල් ටික. ඉක්මනින් ඉවර කර ගන්නකො. හරි. දැන් අපි මේ කතා කරේ තුන්වෙනි කොටසනේ. හතරවෙනි කොටස මේක තියෙනවනේ. හරි මේ දෝෂ निराකරණය කරගන්න මොකද කරන්න ඕනේ කියලා නේ ඇහුවේ. ඕනනම් තව ලියන්න පුළුවන් අලුතින් කපාටයක් බෙදනවා කියලා ලියන්නත් පුළුවන් නේ. මේ සියරම සිද්ධි දෙකට අවුලක් යන්නේ නැහැ නේ. ඕනනම් ඒකට තව එකක් ලියන්න තුන්වෙනි කොටසට තව එකක් ඕනනම් ලියන්න මේ රූපය අන්දර පස්සේ තව එකක් ඕනනම් ලියන්න අලුතින් කපාට යෙදීම. අලුතින් කපාට යෙදීම. අලුතින් කපාට යෙදීම. හරි. අලුතින් කපාට යෙදීම. හරි ඊට පස්සේ අලුතින් කපාට යෙදීම ඊළඟට හතරවෙනි කොටස කියනවා මෙයාගේ ඉහත පළවෙනි කොටසේ දෝෂය නිසා ඇති වෙන්න පුළුවන් පාරිසරික අහිතකර පාරිසරික බලපෑමක් සඳහන් කරන්න. දැන් අරදලෙස දහණය වෙච්ච වායුව එළියට යනවා කියලා කියන්නේ පුතේ විමෝචක වායුවනේ. ඇත්තටම පුතේ මේ නොදැවුණ කාබන් පරිසරයට එකතු වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම පරිසර දූෂණය එතකොට ඉහළ යනවා. ඔය වගේ දෙයක් උත්තරයක් විදිහට ලියවනම් හරි ලියන්නක මෙන්න මෙහෙම අහිතකර පරිසර බලපෑමක් නම් කරන්න සරලවම කියනවා ලියන්න පුළුවන් අපිට පරිසර දූෂණය ඉහළ යාම පරිසර දූෂණය ඉහළ යාම පරිසර දූෂණ ඉහළ යාම පරිසර දූෂණ ඉහළ යාම ඕක තමයි අහිතකර පාරිසරික බලපෑමක් එකක් ඇති. හරි දැන් එනවා තුන්වෙනි කොටසට පුතේ තුන්වෙනි ප්‍රශ්නෙට. හරි ඔටෝමොබයිල් ප්‍රශ්නයක් අහන්නේ. හරි ඔටෝමොබයිල් ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරමු. දැන් නිදිමතද නැහැ නේ? හරි අපි මම හිතන්නේ 11ට කිට් වෙනකම් අපිට ඇදගෙන යන්න වෙයි. නිදිමත නැහැ නේ? අපිට පස්සේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් නේ. හරි නිදිමත නැතුව වැඩ ටික කරගෙන යන්න හැමෝම සෙට් වෙමු අපි. නිදිමතද නැහැ නේ? නැහැ. හරි සර් දෙය මතයි කියලා තියෙනවා. අපි චුට්ටක් ඉවසලා වැඩ ටික කරගෙන යන්න. හරි හරි දෙය මත උනාට ගණන් ගන්න එපා. වැඩ ටික කරගෙන යන්න. මොකද මේ ලොකු වැඩ ප්‍රමාණයක් අපිට තියෙනවා නේද කතා කරන්නේ. දැන් මේක ඉතින් කොටේ කොටයක් අපි ඊළඟ දවසේ රැය යන්න ඕනේ නැහැ. මෙතනින් අපි ඉවර කරමු, try එකක් දෙමු. හොඳයි. මෝටර රථ නිෂ්පාදනයේදී වාහනයේ ඉන්ධන දහනයෙන් නිකුත් වන විමෝචක වායුවෙන් පාලනය කිරීම මෝටර රථ නිෂ්පාදකයන් ඉදිරියේ තියෙන අභියෝගයක් කියලා කියනවා. සිම්පල් ඒ වල පළවෙනි කොටස කියනවා මෝටර් රථයක එන්ජිමෙහි ඉන්ධන දහනයෙන් නිකුත් වන අහිතකර විමෝචක වායු වර්ග තුනක් සඳහන් කරන්න. හරි අහිතකර විමෝචක වායු වර්ග තුනක්. පොදේ දැන් ඉන්ධන දහනයෙන් නිකුත් වන විමෝචක වායුන් දක්තර පස් අහිතකර වායුන් තුනක් යහන්නේ මොනවද දරුවනේ? එකක් හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රෝකාබන්. හරිද? හයිඩ්‍රෝකාබන්. ඒ වගේම CO කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ්. ඒ වගේම NOx නයිට්‍රස් ඔක්සයිඩ්. නයිට්‍රස් ඔක්සයිඩ්. ඔබ තමයි පුතා විෂ වායුව කියලා කියන්නේ. හරි කක්දල නෝට් කරගන්න.
HC කියන්නේ හයිඩ්‍රෝකාබන, CO කාබන් මොනොක්සයිඩ්, NOx කියන්නේ නයිට්‍රස් ඔක්සයිඩ්. අඩුවට දෙනවා නම් ටක් ගලපගේ හදා ගන්න. හරි. ඊට පස්සේ නෝට් කර ගන්න ලස්සනට. කාගේරි මයික් එකක් ඔන් වෙලා තියෙනවා. හරි ශබ්දපත් දැනෙනවා. ඒක ඔෆ් කර ගන්න බලන්න. නැත්තම් මම ඔෆ් කරලද? කාගේද මයික් එක ඔන් වෙලා තියෙන්නේ? රයිට්. ඔකිනුගේ ඔන් වෙලා මයික් එක. හරි. ඔන්න මම මියුට් කළා. හරි. රයිට්. ඉක්මන් කරමු අපි. ඉවරද නෝට් කරගෙන? ඉක්මන් කරන්න. හරි. ඊට පස්සේ පළවෙනි කොටස හරි දෙවෙනි කොටස එම අහිතකර වායුවින් ප්‍රමාණය පාලනය කිරීම සඳහා නිෂ්පාදකයා විසින් ගෙනලා දෙන උපක්‍රම දෙකක ක්‍රියාකාරීත්වයන් කෙටියෙන් පැහැදිලි කරන්න. අපි මෙහෙම කරමු. දරුවනේ ඒ අහිතකර වායුවින් කන්ට්‍රෝල් කරන්න නිෂ්පාදකයා ගෙනලා දෙන උපක්‍රම දෙකක ක්‍රියාකාරීත්වය කෙටියෙන් පැහැදිලි කරන්න කිව්ව කියන කොටසට අදාළව අපි දරුවනේ මේ උපක්‍රම දෙක විතරක් ලියමු. හරි? මොකක්ද දරුවනේ මේ විෂ වායුවින් නැත්නම් විමෝචක වායුවින් පාලනය කරන යදාගෙන දෙන ක්‍රම දෙක? එකක් තමයි පොතේ. අපි කරලා තියෙනවා මොකක්ද E G R වැල්වයක් යෙදීම E G R වැල්වයක් යෙදීම මේකෙන් කන්ට්‍රෝල් කරන්න මොකක්ද NOx පාලනය කිරීම කරනවා E G R වැල් එකක් හදාගෙන තව දරුවනේ අපි යොදා ගන්නවා විෂ වායුව විමෝචක වායුව පිටවීම අවම කරන්න මොකක්ද කැටලයිටික් කන්වර්ටර් එකක් ඒ කියන්නේ පුතේ අපි කියනවා උත්ප්‍රේරක පරිවර්තකයක් උත්ප්‍රේරක පරිවර්තකයක් යෙදෙනවා උත්ප්‍රේරක පරිවර්තකයක් යෙදෙනවා ඔන්න පොතේ ක්‍රම දෙක ඔක කොහොම වරියා ගන්නෙමු EGR වැල්වයක් යෙදීම ඒකෙන් කන්ට්‍රෝල් කරනවා NOx ඉතිරි සියල්ලම මේකෙන් කන්ට්‍රෝල් කරන්නේ මේක මේ උත්ප්‍රේරක පරිවර්තකයක් යෙදීම උත්ප්‍රේරක පරිවර්තක දාන්න පොතේ සයිලන්සර් එකට පැහැදිලිද හරි සයිලන්සර් එකටයි දාලා දෙන්නේ උත්ප්‍රේරක පරිවර්තකයක් යෙදීම උත්ප්‍රේරක පරිවර්තකයක් යෙදීම හරි උත්ප්‍රේරක පරිවර්තකයක් යෙදීම right ඉවරයි ඊට පස්සේ තුන්වෙනි කොටස ශ්‍රී ලංකාව ආනයනික වාහන මගින් පිටවන විමෝචක වායුවන්ගෙන් සිදුවන පරිසර දූෂණය අවම කර ගැනීම සඳහා රජය මගින් ගෙනල්ලා දෙන ක්‍රියාමාර්ග තුනක් අන්න එක හරි වැදගත් විමෝචක වායුවෙන් පරිසරයට වෙන්න පුළුවන් හානි අවම කරන රජය මගින් ගෙනත් තියෙන ක්‍රියාමාර්ගය එකක් තමයි දරුවනේ විදුලි වාහන සහ දෙමුහුම් වාහන වලට රජය මගින් සහන සැලදීම හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වෙහිකල් වලට ඊළඟට වාහන බලපත්‍ර අලුත්වැඩියා කරද්දී සෑම වර්ෂයකට වරක්ම දුම් පරීක්ෂණ වාර්තාවක් කරගන්නට ඕනේ. පැහැදිලිද? හරි. ඊළඟට දරුවනේ තව එකක් සිද්ධ වෙනවා විශේෂම දරුවනේ දැන් ඔය මේ 2 ස්ටොක් වාහන භාවිතය නතර කරලා 4 ස්ටොක් වාහන වලට අවස්ථාව දෙනවා. ඒ හැම වෙලාවකම විමෝචක වායුවෙන් වෙන්න පුළුවන් අහිතකර බව තමයි අවම කරන්නේ. අපි ඒක ගලපලා ලියමු. මෙන්න මෙහෙම ලියන්නකෝ. රජය මගින් ගෙනත් තියෙන ක්‍රියාමාර්ග කියන පළවෙනි කෙනා වාර්ෂික මෝටර් රථ වාර්ෂික මෝටර් රථ වාර්ෂික මෝටර් රථ ආදායම් බලපත්‍ර වාර්ෂික මෝටර් රථ ආදායම් බලපත්‍ර වාර්ෂික මෝටර් රථ ආදායම් බලපත්‍ර සඳහා බලපත්‍ර සඳහා දුම් පරීක්ෂණ වාර්තාව අනිවාර්ය කිරීම දුම් පරීක්ෂණ වාර්තාව අනිවාර්ය කිරීම තව එකක් කියන්න දෙපහර ඒ කියන්නේ ටූ ස්ටොක් දෙපහර ත්‍රිරෝද රථ ආනයනය දෙපහර ත්‍රිරෝද රථ ආනයනය අත්සිටුවීම කරකැලියන දෙමුහුම් හා විදුලි වාහන
විදුලි වාහන ඒ කියන්නේ හයිබ්‍රිඩ් වෙහිකල් සහ ඉලෙක්ට්‍රික් වෙහිකල් දෙමුහුම් හා විදුලි වාහන මෝටර් රථ සඳහා බදු සහන සැලසීම බදු සහන සැලසීම බදු සහන සැලසීම බදු සහන සැලසීම අපි කට කියනවා තව කට කියනවා දැන් කරුණු තුනක් ලියවනේ තව කට කියන්න විදුලි මෝටර් රථ සඳහා විදුලි මෝටර් රථ සඳහා අවශ්‍ය විදුලි මෝටර් රථ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හරි ඔන්න දරුවනේ විමෝචක වායු කන්ට්‍රෝල් කරන්න කරලා තියෙන වැඩ ටික ඊට පස්සේ කියනවා හතරවෙනි කොටස ඉන්ධන භාවිතයෙන් පමණක් දහවණය වන මෝටර් රථයකට වඩා විදුලිය මගින් දහවණය වන වාහනයක තියෙන වාසියක් සහ අවාසියක් දැන් ඉන්ධන මගින් දහවණය වන වාහනයක තියෙන වාසියක් තමයි නඩත්තු වියදම් අඩුයි ඉන්ධන සඳහා වියදම් අද්දා ගන්න ඕනේ වෙන්නේ නැහැ මොකද ඒ වගේ මේක සයිලන්සර් එකකුත් නැහැ එන්ජිමකුත් නැහැනේ හරි ඒක නඩත්තු වියදම් අඩුයි අවාසිය තමයි කරුවනේ හැමතැනම ආරෝපණ මධ්‍යස්ථාන නැහැ එකක් ඒක අනිත් එක මේ ඒ කියන්නේ චාර්ජ් කරන වෙලාවක් ලොකු වෙලාවක් යනවා තෙල් ගහ ගන්නවනේ ටක්කලා ෂෙඩ් එකට ගියා තෙල් ගහගත්තා ගියා ඒ නිසා extra පොඩි ගැටලුවක් තියෙනවා ඒ නිසා කියන්න බදේ වාසි කියලා ලියන්න වාසි වාසි ඒ කියන්නේ තෙල් භාවිත කරනකොට ඒ කියන්නේ ඉන්ධන භාවිතයෙන් දහවෙනි වෙන රට වල තියෙන වාසි වාසි කියනකොට මෙහෙම වාසි තමයි ක්ෂණික ත්වරණයක් ලබා ගත හැකි සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් ඔය ඉලෙක්ට්‍රික් වෙහිකල් වලට වඩා මේ පෙට්‍රල් ඩීසල් පාවිච්චි කරන වාහනයක පිකප් එක වැඩි ලියන්න ක්ෂණික ත්වරණයක් ලබා ගත හැකි වීම එක වාසියක් ක්ෂණික ත්වරණයක් ලබා ගත හැකි වීම ඒ වගේම වැඩි ජවයක් ලබා ගත හැකි වීම 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 එක වාසි අවාසි ලියන්න අවාසි කියලා දාලා ලියන්න අවාසි අවාසි ලියනකොට අවාසි ලියන්න ඒ කියන්නේ පෙට්‍රල් වාහන වල තියෙන අවාසි දැන් අපෙන් අහන්නේ ඒකනේ ඔව් විදුලි ආපඩක් ඉන්නකෝ අපෙන් අහන්නේ ඉන්ධන භාවිතයෙන් දහවණය වන රථයකට වඩා විදුලිය භාවිතයෙන් දහවණය වන රථයක වාසියක් සහ අවාසියක් දැන් අපි මේ ලියන්න ඕනේ විදුලි බලය ක්‍රියාත්මක කරන රථවල තියෙන වාසිය අවාසි දැන් මම කිව්වේ දරුවනේ වාසියක් කියලා කිව්වේ ක්ෂණික ත්වරණයක් ලබා ගන්න පුළුවන් වීම කියලා කිව්වේ ඒක වාසියක් නෙමෙයි ඒක අවාසියක් නේද කිසිම ඒක ටික මේක වාසියක් වෙන්නේ පෙට්‍රල් වාහන වලට විතරයි එතකොට ඉලෙක්ට්‍රික් වාහන වලට ඒක වාසියක් නෙමෙයි චුට්ටක් එක කපන්න කොහෙම ඒ දෙක කපලා මෙන්න මෙහෙම ලියන්නකෝ දැන් අපි ලියන්නේ ඉලෙක්ට්‍රික් වාහන වල වාසි ඒ නිසා වාසි කියලා ආපහු ආය ලියන අර දෙක පොඩ්ඩක් අයින් කරගන්න යට ලියන්නේ මෙහෙම වාසි කියලා ඉලෙක්ට්‍රික් වාහන වල වාසි පළවෙනි එක ලියන දරුවනේ ඉන්ධන සඳහා වියදමක් නොමැත ඉන්ධන සඳහා වියදමක් නොමැත මොකද තෙල් ගහන්න ඕනේ නැහනේ ඉන්ධන සඳහා වියදමක් නොමැත ඉන්ධන සඳහා වියදමක් නොමැත ඊළඟට නඩත්තු වියදම පහසුය නඩත්තු වියදම නැත්නම් අඩුය නඩත්තු වියදම අඩුය නඩත්තු වියදම අඩුය ඒ වගේම පරිසර දූෂණයක් සිදු නොවේ පරිසර දූෂණයක් සිදු නොවේ ඔව වාසි ඊට පස්සේ අවාසි ලියන්න ඉලෙක්ට්‍රික් වාහන වල අවාසි අවාසි ලියන්න ක්ෂණික ත්වරණයක් ලබාගත නොහැක ක්ෂණික ත්වරණයක් ලබාගත නොහැක ක්ෂණික ත්වරණයක් ලබාගත නොහැක ක්ෂණික ත්වරණයක් ලබාගත නොහැක ඒ වගේම ලියන්න පුතේ ආරෝපණ මධ්‍යස්ථාන ආරෝපණ මධ්‍යස්ථාන සුලභ නොවීම ආරෝපණ මධ්‍යස්ථාන සුලභ නොවීම ආරෝපණ මධ්‍යස්ථාන සුලභ නොවීම හරි ඊට පස්සේ ඒ හරි ඊට පස්සේ ඒ කොටස වැඩ දෙක ඉවරයි හරි ඊට පස්සේ බී කොටස දෙනවා බී කොටස මෝටර් රථයක ඩීසල් ඉන්ධන විදුම් පොම්පේ කාර්ය පුතේ ඩීසල් ඉන්ධන විදුම් පොම්පේ කියලා කියන්නේ ඉන්ජෙක්ටර් පම්ප් එකනේ ඉන්ජෙක්ටර් පම්ප් එකේ කාර්ය මොකක්ද පුතේ ඉන්ජෙක්ටර් පම්ප් එකේ කාර්ය පුතේ දහනය සඳහා අවශ්‍ය ඩීසල්
නියමිත පීඩනයක් යටතේ නිසි අවස්ථාවේ පුතේ ලබා දීම තමයි ඔය ඉන්ජෙක්ටර් පම්ප් එකේ කාර්යය. ඒ ඉන්ජෙක්ටර් පම්ප් එකේ කාර්යය තමයි දහනය සඳහා අවශ්‍ය ඉන්ධන අවශ්‍ය පීඩනය යටතේ නිවැරදි වේලාවට පොම්ප කිරීම නැත්නම් ලබා දීම තමයි කාර්යය. ඒ නිසා ලියන්න ඩීසල් ඉන්ධන පොම්ප් එක කියන්නේ ඩීසල් ඉන්ජෙක්ටර් පම්ප් එකේ කාර්යය. ලියන්නද මෙහෙම දහනය සඳහා අවශ්‍ය දහනය සඳහා අවශ්‍ය ඉන්ධන දහනය සඳහා අවශ්‍ය ඉන්ධන දහනය සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් නියමිත පීඩනයක් යටතේ ප්‍රමාණවත් නියමිත පීඩනයක් යටතේ ප්‍රමාණවත් නියමිත පීඩනයක් යටතේ නිසි අවස්ථාවේ ඩීසල් විදිනය වෙත නිසි අවස්ථාවේ ඩීසල් විදිනය කියන්නේ ඉන්ජෙක්ටර් වෙත ඩීසල් විදිනය වෙත සැපයීම ඩීසල් විදිනය වෙත සැපයීම හරි දෙවෙනි කොටස කියනවා ඩීසල් ඉන්ධන විදුම් පොම්ප ප්‍රධාන වර්ග කීයද ඒ මොනවාද හරි පුතේ ඩීසල් ඉන්ධන විදුම් පොම්ප ගත්තාම වර්ග දෙකක් තියෙනවානේ පුතේ එක්කෙනෙක් තමයි පුතේ එක්කෙනි වර්ගයේ ඩීසල් ඉන්ධන පොම්ප තියෙනවා අනිත් එක්කෙනා තියෙනවා පුතේ ප්‍රමක වර්ගයේ රොටරි ටයිප් එකේ ප්‍රමක වර්ගයේ ඩීසල් ඉන්ධන පොම්ප තියෙනවා ඒ නිසා ලියන්න පුතේ වර්ග දෙකකි කියලා ලියන්න වර්ග දෙකකි කියලා දාලා යටි ඉහළට ලියන්න පළවෙනි කෙනා ලියන්න එකලි වර්ගයේ විදුම් පොම්ප පළවෙනි කෙනා ලියන්න එකලි වර්ගයේ විදුම් පොම්ප එකලි වර්ගයේ විදුම් පොම්ප දෙවෙනි කෙනා ලියන්න ප්‍රමක වර්ගයේ විදුම් පොම්ප දෙවෙනි කෙනා ලියන්න පුතේ ප්‍රමක වර්ගයේ විදුම් පොම්ප ප්‍රමක වර්ගයේ විදුම් පොම්ප පැහැදිලිනේ හරි තුන්වැනි කොටස කියනවා ඩීසල් එන්ජිමක ක්‍රියාකාරීත්වය සඳහා තාප පේනුව වල අවශ්‍යතාවය පහදන්න කියලා හරි පුතේ දැන් තාප පේනුව කියලා කියන්නේ හීට් ප්ලග් නේ දැන් හීට් ප්ලග් වල අවශ්‍යතාවය මොකක්ද දහනය සඳහා දහන ඒ කියන්නේ දැන් ඔය ඉන්ජෙක්ටර් දැන් සිලින්ඩර් එක තුල මෙහෙම දෙන්නේ මෙතනින් ඉන්ජෙක්ටර් එකක් තියෙනවා නම් හරිද දහනය සඳහා දරුවනේ සම්පීඩනය වෙච්ච වාතයේ ඉන්ජෙක්ටර් එකෙන් තෙල් විද්ද ගමන් දහනය වෙන්න බෑ හැබැයි එහෙම නොවන අවස්ථාවල අපි දරුවනේ කරලා තියෙනවා වෙන මෙහෙම හීටර් එකක් දාලා තියෙනවා නැත්නම් හීට් ප්ලග් එකක් දාලා තියෙනවා එන්ජිමේ දහන කුඩීරයේ තුරට එතකොට වෙන්නේ මොකක්ද සිසිල් අවස්ථාවක එන්ජිමේ සිසිල් අවස්ථාවක දහනය කරන්න කලින් මේ හීට් ප්ලග් එක ඔන් කරුවොත් එහෙම මේ එන්ජිමේ දහන කුටීරය හොඳට තාපවත් වෙනවා අන්නේ තාපවත් වෙච්ච දහන කුටීරය තුළට මේ ඉන්ජෙක්ටර් එකෙන් ඩීසල් විදිනවා විද්දට පස්සේ දරුවනේ මොකද වෙන්නේ උණුසුම් වෙලා තියෙන දහන කුටීරය තුළ ඩීසල් පහසුවෙන් දැවීම සිද්ධ වෙනවා අන්න ඕක තමයි අපි ඔය කියන තාප පේනුවෙන් සිද්ධ වෙන්නේ හීට් ප්ලග් එකේ ඒක ගලවලා වෙන්නේ මෙහෙම ලියන්න ඕක කෙටියෙන් ලියන්න දහනය සඳහා ඩීසල් විදීමට පෙර දහනය සඳහා ඩීසල් විදීමට පෙර දහනය සඳහා ඩීසල් විදීමට පෙර දහන කුටීරය තුල උෂ්ණත්වය වැඩි කළ යුතුය දහන කුටීරය තුල උෂ්ණත්වය වැඩි කළ යුතුය මේ සඳහා තාප පේනු යොදා ගනි හරි හතරෙනි කොටස කියනවා තාප පේනු ක්‍රියාකාරීව ක්‍රියාත්මක නොවීමෙන් එන්ජිමේ ඇති වෙන්න පුළුවන් දෝෂයන් දෙකක් දැන් හීට් ප්ලග් එක හරියට වැඩ කරන්නේ නැහැ. ඒතර එන්ජිමේ සිලින්ඩර තුල දරුවනේ අර උෂ්ණත්වය මේ කියන්නේ දහන කුටියර වල හීට් එක වැඩි වෙලා නැහැ.
අන්න එතකොට දරුවනේ අපි ඉන්ධන විදිනවා. විද්දර දරුවනේ දහරේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එන්ජිම ක්‍රියාත්මක කරන්න අමාරු වෙනවා. පැහැදිලිද? ඒ වගේම ක්ෂණික ත්වරණවලදී වාහනේ පිකප් කරනකොට අර වැඩිපුර ඉන්ධන දහනය කරගන්න පුළුවන් හීට් එකක් හදලා නැති වෙන නිසා එන්ජිම මිස් කරන්න පුළුවන්. හරි? අන්න ඒ කාරණා දෙක ලියමු. ලියන්න පළවෙනි කරා ලියන්න. ඩීසල් එන්ජිම ඩීසල් එන්ජිම ඩීසල් එන්ජිම පණගැන්වීම සඳහා ඩීසල් එන්ජිම පණගැන්වීම සඳහා කාලයක් ගතවීම ඩීසල් එන්ජිම පණගැන්වීම සඳහා කාලයක් ගතවීම කාලයක් ගතවීම තව එකක් ලියන්න ක්ෂණික ත්වරණවලදී හෝ ඊට වැඩි ක්ෂණික ත්වරණවලදී හෝ ක්ෂණික පැහැමදාම ක්ෂණික ත්වරණවලදී එන්ජිම මිස් කිරීම එහෙම හදාගන්න ක්ෂණික ත්වරණවලදී එන්ජිම මිස් කිරීම ක්ෂණික ත්වරණවලදී එන්ජිම මිස් කිරීම ඒ කියන්නේ වාහනේ පිකප් කරනකොට එන්ජිම මිස් කරන්න ගන්නවා මිස් කරනවා කියන්නේ එන්ජිම පැන පැන වගේ යන්න ගන්නවා ඒ කියන්නේ හරියට ඉන්ධන දහනය වෙන්නේ නැහැ ඒක ප්‍රශ්නයක් හරි ඔන්න පොදේ තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. තව එක ප්‍රශ්නයක් තියෙන්නේ. අපි මේ ප්‍රශ්නේ ඉවර කරමු. සිවිල් ප්‍රශ්නයක් තියෙන්නේ. හරි. හතරවෙනි ප්‍රශ්නේ පුතාලා කියව ගන්නක වතාවක්. නිවසක පිහිටලා තියෙන ඉඩමක මායිමක පළලින් 10ක් මීටර වෙන. හරි 10ක් මීටර වෙන ද්විතීක වීදියකට සහ 12ක් මීටර වෙන ප්‍රධාන වීදියකට සම්බන්ධ වන ආකාරය රූපේ දීලා තියෙනවා කියලා කියනවා. හරිද? දැන් ඔය දීලා තියෙන සටහන අපි බලමුකෝ. මෙතන තියෙන පොතේ ඉඩම හරිද මේක තමයි ඉඩම මෙතන තියෙන නිවස මෙතන තියෙන ප්‍රධාන මාර්ගය හරිද මෙයාගේ ගැප් එක 12 මීටර මේක පාරක් නේ මෙයා 12 මීටර මේකත් පාරක් නේ මේක 10 මීටර එතකොට මේ දුර b කියලා කියනවා මේ දුර ඒ කියලා කියනවා හරිද ඌදික ටැංකිය නැත්තම් පෙඟමු වලක් ඒ කියන්නේ ටොයිලට් වලක් මෙතන කෙළවරක තියෙනවා හරිද හරයි දැන් අපෙන් අහන්නේ මෙහෙමයි මේ කියන කතාවේ මෙම නිවසේ ඉදිරිපස සහ පිටුපස ප්‍රදේශ හඳුනා ගන්න කියලා කියනවා හරි දැන් දරුවනේ මේ වීදි දෙකේ පළල ගත්තාම මේ පාරේ පළල 12 මීටර මේ පාරේ පළල 10 මීටර එතකොට ගෙදරක ඉස්සරහ පැත්ත දරුවනේ සාමාන්‍යයෙන් තියෙන්නේ ප්‍රධාන වීදියකට මුහුණ දාලානේ දරුවනේ අපි ගෙදරක් හදන්නේ එතකොට මේ ගෙදර ඉස්සරහා පැත්ත තියෙනවනේ ප්‍රධාන වීදියේ යාබදව. එහෙනම් A කියන්නේ ගේ ඉස්සරහා පැත්ත B කියන්නේ ගේ මොන පැත්තද? පිටුපස වෙන්නට ඕන. තේරුණාද? හරි. ඒ නිසා ලියන්න කැපිටල් A කියලා දාලා ලියන්න. A කියලා දාලා ලියන්න ඉදිරිපස. කැපිටල් A කියලා දාලා ලියන්න ඉදිරිපස. B කියලා දාලා ලියන්න පිටුපස. A ඉදිරිපස B පිටුපස. හරි. දෙවෙනි කොටස A සහ B ලෙස නම් කර ඇති දුර සඳහා තියෙන්නට ඕන අවම මිනුම අපෙන් අහනවා අවම මිනුම හරි දරුවනේ දැන් මේ මීටර 12ක් කියලා කියන්නේ දැන් අපිට කියනවා මේක ප්‍රධාන වීදියක්ලු මුලින් අපි දන්නා ප්‍රධාන වීදියකට ගොඩනැගිල්ලක් මුහුණ දාලා තියෙනකොට ප්‍රධාන වීදියක මධ්‍ය රේඛාව තියෙනවානේ මැද දුර ඒ කියන්නේ මේ ඒ කියන්නේ මම මේ කියන්නේ ගොඩනැගිලි රේඛාව ගැන දැන් ප්‍රධාන වීදියේ නැත්නම් ප්‍රධාන මාර්ගයේ මධ්‍ය රේඛාව ඉදලා ගොඩනැගිල්ල ඉස්සරහට තියෙන දුරටනේ අපි කියන්නේ පොතේ ගොඩනැගිල්ලේ නැත්නම් ওই කතන්දරේ ගොඩනැගිලි රේඛාව කියලා. ඒ කියන්නේ මේක ප්‍රධාන මාර්ගයක් නම් ප්‍රධාන මාර්ගයේ සෙන්ටර් ලයින් එක තියෙනවානේ මෙහෙම මැදින් ඇදලා තියෙන ලයින් එක. පාරක මෙහෙම ඇදලා තියෙනවානේ දරුවනේ. මෙන්න මේ සෙන්ටර් ලයින් එක ගත්තාම සෙන්ටර් ලයින් එක ඉදලා මෙතෙන් තියෙන දුර කීයක්ද වෙන්න ඕනේ? දරුවනේ ප්‍රධාන මාර්ගයක මීටර් 15ක් වෙන්න එපා. ප්‍රධාන වීදියේකට යාබදව තියෙන ගොඩනැගිල්ලක ගොඩනැගිලි රේඛාව මීටර් 15ක් වෙන්න එපා. ඊට පස්සේ ද්විතීක වීදියේකට සම්බන්ධ කරලා තියෙනවනම් මීටර් කීයක් වෙනවද? මීටර් 9ක් වෙන්න එපා. දැන් මෙතන 12යි නම් මේ කෑල්ල කියලා මීටර් 6යිනේ. මේ ටික මීටර් 6යි. ඒක තේරෙනවනේ මුළු පළල 12යි මේ පළල කියන්නේ 6යි. එතන මේ ටෝටල් එක 15ක් වෙන්න ඕන නම් මෙතන මීටර් කීයක් වෙන්න ඕනද? 6ට කීයක් එකතු කරනකොට 15ක් හැදෙන්නේ. ඔව් 9ක් එකතු කරනවා නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් දරුවනේ කැපිටල් A සඳහා දුර කීයක්ද වෙන්නේ? දරුවනේ 15ෙන් අඩු කරනවා 6ක්. 15ෙන් 6ක් කියොත් කීයද? 9යි මීටර්. එහෙනම් B වල දුර කීයද? ටෝටල් ලෙන්ත් එක වෙන්න ඕන 9ක් මීටර්. එතකොට මේ ටික 10 නම් මේ කැල්ල කීයද?
පහයි මීටර වෙනවනේ. මේක 9යි මේක 5යි නම් මේක යගේ. එහෙනම් b කියන්නේ මීටර 9න් අඩු කරනවා කොච්චරද? මීටර 5. 9න් 5ක් ගියොත් කීයද? 4ක් කියලා එනවා මීටර වලින්. ඔන්න පුතේ a සහ b වල දුර. පැහැදිලිද මම කියපු දේ? සරල දෙයක් කොතන තියෙන්නේ? ආය අහන්නකෝ. अरे पालक बोलते हो मैं वॉइस म्यूट कर दिया गया माइक म्यूट कर दिया अरे अरे राइट මොකද වෙන වෙන කට්ටියත් මේකට අතුල් දෙනවද මන්ද කිබුලෙක් කියලා පොරක් නේද අතුලට ආවේ ඔයාලගේ නමිම පොතේ ඉන්න මේ වගේ ඉතින් දැන් මොකුත් වෙනස් කරන්න බෑ ඊළඟ දවසේ මන්දිර සම්බන්ධයේදී මේ iPhone 15 Pro Max කියලා ඉන්න දරුවෙක් මම හිතන්නේ Galaxy J2 කියලා ඉන්නවා ඔයාලගේ නමින් එන්න දැන් වෙනස් කරන්න අවශ්‍ය නැහැ ඊළඟ දවසේ පන්තියේදී ඔයාලගේ නමින්ම සෙට් වෙන්න වෙන වෙන නම් වලින් එන්න එපා මොකද අපිට ඔයාලගේ අනන්‍යතාවය හඳුනා ගන්න බැරි ප්‍රශ්නයක් වුණොත් ගැටලුවක් වෙනවා රයිට් හරි ඒ නිසා ඔයාලගේ නම් වලින්ම ඇවිල්ලා වැඩ වලට සම්බන්ධ වෙන්න හරි ඊළඟට ඔව් ඒක නම් ලින්ක් එක කොහේට හරි ගිහින් වගේ කියලා කියන එක තමයි දැන් එහෙම අමුතු අමුතු නම් වලින් ඇවිල්ලා මේ ගෲප් එකේ විනාශ වැඩ කරන්න බලාගෙන ඉන්න පිළිසකුත් ඇති සමහර විට හරි එහෙම දේවල් වෙනවනේ තම හොඳ දෙයක් කරද්දි ඒව කඩා කප්පල් කරන්න ඉන්න මනුස්සුත් ඉන්නවනේ හරි ඒ නිසා මේ ඔයාලගේ අර මට දැන් ඔයාලගේ අනන්‍යතාවය මට හොයා ගන්න පුළුවන් වෙන්න ඊළඟ දවසේ ඔයාලගේ නමින්ම පන්තියට සෙට් වෙන්න. දැන් මොකක් හරි තම තමන්ගේ නම් වලින් තමයි ඉන්නේ. අර වෙන වෙන නම් වලින් ඉන්න එපා. දැන් ඇවිල්ලා ගියේ මම හිතන්නේ කිඹුලෙක්. හරි කිඹුලෙක් කියලා නමක් තියෙන දරුවෙක් මම හිතන්නේ මේ හිටපු නමක් නෙමෙයි අලුතෙන් ආවා ගියා. හරි ඒ නිසා මේ එහෙම දේවල් වෙන්න පුළුවන්. ටිකක් ඔයාලත් ටිකක් අවධානයෙන් ඉන්න. හරි හොඳයි දැන් මම ආපහු මම කියන්නම් මේ තියෙන ප්‍රධාන මාර්ගයක් නේ පොදේ ප්‍රධාන මාර්ගයක අපි දන්නවා මධ්‍ය රේඛාව ඉඳලා ගොඩනැගිල්ලට තියෙන දුර මීටර 15යි මේක 12යි නම් මේක ඇල 6යි නේ එතකොට ටෝටල් එක 15ක් වෙන්න නම් මෙයා 6 නම් 15න් 6ක් ගියොත් මේ දුර එනවා එතකොට මීටර 9යි ඊට පස්සේ ද්විතීක මාර්ගයක ගොඩනැගිලි රේඛාව වෙන්නේ මීටර 9ක් කියලා අපි දන්නවනේ එතකොට මෙයා 10 නම් සෙන්ටර් ලයින් එකට තියෙන දුර නම් මේ 5යි මීටර ටෝටල් ලෙන්ත් එක 9යි ඒක 9න් 5ක් ගියොත් b වලට දෙන දුර එනවා 4ක් මීටර කියලා. එහෙමයි අපි ඔක දාතේ. හරිද? හොඳයි. ඊට පස්සේ ab හරින්. ඊට පස්සේ තුන්වෙනි කොටස දෙනවා මෙමෙ ඉඩමේ පූතික ටැන් කිය. ඒ කියන්නේ ටොයිලට් වල. හරි? පූතික ටැන් කිය හා පෙඟවුම් වල. ඒ කියන්නේ මේ පූතික ටැන් කිය සහ පෙඟවුම් වල කියන්නේ ටොයිලට් වල. ඒ ටැන් කිය දෙකක් ගැනම කියන්නේ. සහ ඔයාලා තාම මේක දන්නේ නැහැ. සහ ළිඳ රූප සටහනේ පෙන්ව ඇත. ඔයාලගේ රූප සටහනේ තියෙන පොදේ මේ මෙතන පූතික ටැංකිය තියෙනවා ටොයිලට් වල මෙතන තියෙනවා ළිඳ මේ පැත්ත ළිඳ එහි පොළව ඉතා තදපසකින් යුක්ත නම් මෙම ස්ථාන දෙක අතර පවතිනට අවම දුර සඳහන් කරන්න කියලා කියනවා පොදේ සාමාන්‍යයෙන් ටොයිලට් වල සහ ළිඳ අතර තියෙන්න ඕනේ අවම දුර මීටර 15යි ඒක වල තාම දන්නේ නැහැ අර ගෘහස්ත ජල සම්පාදනයේ පාඩමේදී තමයි ඔක අපි කතා කරන්නේ ඒ දන්නේ නැති නිසා මම මේක කියන්නම් ටොයිලට් වලයි ළිඳයි අතර තියෙන උන දුර පුතේ මීටර 15යි එහෙම මතක තියාගන්න හරිද එතකොට අපෙන් අහන්නේ ඒ අගය වටිනාකම කීයක්ද වෙන්න ඕන කියලා අහන්නේ එතකොට සාමාන්‍ය පසක් තියෙනවා නම් මීටර 15යි ගැප් එක හැබැයි මෙතනදී කියන ඉතත් තද පසක් තියෙනවා කියනවනේ ඉතත් තද පසක් තියෙනවා නම් ওই දෙන්න අතර දුර මීටර 10ක් තිබුණත් ඇති ඒ නිසා ඔයාලා මෙහෙම ලියන්නකෝ මෙහෙම ලියන්නකෝ සාමාන්‍ය පසක් නම් මීටර 15යි කියලා ලියන්න. බේසිකලි වලයි ළිඳයි අතර තියෙන දුර. හරි? සාමාන්‍ය පසක් නම් කියලා දැම්මා. සාමාන්‍ය පසක් නම් කියලා දාලා ලියන්න. මීටර් ඔව් සාමාන්‍ය පසක් නම් කියලා දාලා ලියන්න. මීටර් 15යි. හරි? සාමාන්‍ය පසක් නම් කියලා දැම්මා මීටර් 15යි. ඊට පස්සේ ලියන්න. තද පසක් නම්. තද පසක් නම්. තද පසක් නම් කියලා දාන්න මීටර් 10යි. සාමාන්‍ය පසක් නම් තමයි මීටර 15ක් කියලා අපි කියන්නේ. පස තද නම් මීටර 10යිකුත් ඔය දෙන්න අතර ගැප් එකට හොඳම ප්‍රමාණවත්. හරි. ඊට පස්සේ ඒකේ හතරවෙනි කොටස එනවා. මෙම ඉඩම කුඹුරක් ගොඩකට සකස් කර ඇති ඉඩමක් නම් ඉහත නිවස සඳහා සුදුසු අත්තිවාරමක් සඳහන් කරන්න. ඒ කියන්නේ දරුවනේ මේ හදන ගොඩනැගිල්ල කුඹුරක් ගොඩ කරලා නම් හදලා තියෙන්නේ. මේකට වඩා හොඳයි දරුවනේ මේක ගිලා බහින්න පුළුවන්නේ.
ගිලා බහින නිසා මේකට වඩාත් හොඳයි පුතේ පහුරු අත්තිවාරමක් දාන එක. එතකොට අපෙන් අහන්න සුසු අත්තිවාරමක් සඳහන් කරන්න කියලා ලියන්න අත්තිවාරම පුතේ පහුරු අත්තිවාරමක් කියලා දාන්න. පහුරු අත්තිවාරමක් නැත්තම් මේක ගිලා වහින්න පුළුවන්. පහුරු අත්තිවාරමක්. ඊට පස්සේ පස්වෙනි කොටස සරල ආධාරකයක් මත යෙදූ කොන්ක්‍රීට් අතලුවක වැරගැන් වූ කම්බි යොදා සාදන අයුරු දර සටහනක් මගින් පෙන්වන්න. හරි. එහි ප්‍රධාන කම්බි සහ විසුරුම් කම්බි වෙන වෙනම දක්වන්නට ඕන කියලා කියනවා. හරි. ඒ කියන්නේ පොතේ මේ හරි. කොන්ක්‍රීට් අතලුවක වැරගැන්වූ කම්බි යොදන ආකාරය දර සටහන මගින් පෙන්වන්න ඕන. වැදගත් සහ ලස්සන නිර්මාණයක් මේ අහන්නේ. ඒ කියන්නේ පොතේ සැබ් දෙකකට කම්බි දාන විදියයි අහන්නේ. හරිද? දැන් අපි සැබ් දෙකකට කම්බි දාන විදිය දන්නවා. ඔය ඇඟලත් ඇති. හරි බලන්නකෝ. එතකොට දරුවනේ වැරගන්නම් කම්බි දෙන ආකාරය දැලසනවා මදි පෙන්වන්න. හරි එතකොට පොතේ සරල ආධාරක මත කියන කොන්ක්‍රීට් ලෑල්ලක් ගැන කියන්නේ දැන් මේ තියෙන්නේ අපි ඔය කියන ස්ලැබ් එකේ හරස් කඩක් නම්. හරිද? මේ තියෙන්නේ පොතේ බිත්ති දෙක නම්. හරි මේ තියෙන්නේ බිත්ති දෙක. එතකොට මේ බිත්ති දෙක අතර පරතරයකට කියන පොතේ කෙටි පරායනය කියලා. මේකට කියනවා කෙටි පරායනය කියලා. මේක වල දන්නවා කෙටි පරායනය. එතකොට කම්බි දාන බඩ පුතේ මේ යටපත්තල ආසන්න වෙන්නේ පුතේ කම්බි ටික දාන්නේ. එතකොට වෙන්න මේ තැන් වලට අපි දානවා පුතේ විහිදුම් වැරගැන්නුම් ටික දානවා. හරිද? මේවට අපි කියනවා විහිදුම් වැරගැන්නුම් කියලා. විහිදුම් වැර ගැන්වුම්. හරි? ඔන්න විහිදුම් වැරගැන්නුම් ටික. මේ තැන් වලට අපි දානවා මෙන්න මේ කම්බියට අපි කියන ප්‍රධාන වැරගැන්නුම් කියලා. මේක අපි දන්නවා ප්‍රධාන වැරගැන්වුම්. හරි අමතක නම් නෝට් කරගනිමු. හරි ඔයාලා දැන් දන්නවා මේ තියෙන කෙටි පරායනය. ඔයාලා මමත් එක්ක මැදගෙන යම්. එතකොට අඳින්න පුළුවන් ඔයාලට මේ තියෙන කෙටි පරායනය. හරි එතකොට මේ තියෙන මේ කොක්ක වගේ දෙපැත්තේ නමලා තියෙන එකට කියන ප්‍රධාන වැරගැන්වුම් කියලා. මේ ඩොට් ඩොට් තියෙන පොතේ මේ ස්ලැබ් එකේ මේ පැත්තේ මේ එළියට එන කම්බි ටික මෙහෙම එළියට එන කම්බි දෙනවා. හරිද? මෙහෙම කපලා දෙනවා ඉස්සරහින්. ඒ කැපුවට පස්සේ පේන හරස් කර තමයි මේ ඩොට් ඩොට් විදිහට පේන්නේ. පැහැදිලිනේ? හරි. එතකොට මේ ඩොට් ඩොට් විදිහට තියෙන වැඩ කියලා පොදි අපි විහිදුම් වැරගන්නම් කියලා. ඔය මම කිව්වේ ස්ලැබ් එකක් ඉස්සරහින් බලපුවම පේන විදිහට කැපුවට පස්සේ. ඔය ස්ලැබ් එක අපි උඩින් ගිහිල්ලා බැලුවොත් මෙහෙම කරලා බැලුවොත් අපිට ඒක සැලැස්ම පේනවා. ඒක අපි අදිනවා මෙන්න මෙහෙම. ඔය ස්ලැබ් එකේම සැලැස්ම උඩින් බැලුවොත් පේන විදිහ අපි අදිනකෝ. හරි. මේ කෙනා පුතේ වෙන වෙනම කඩ රේඛා ටික එනවා. මේ කඩ රේඛා කියන්නේ බිත්තිවල මධ්‍ය රේඛා ටික. හරිද? හරි. ඔන්න ඊට පස්සේ මේ තියෙන පුතේ කෙටි පරායනය පළල පැත්ත. මේකට කියනවා පුතේ කෙටි පරායනය කියලා. කෙටි පරායනය. ඊළඟට මෙන්න මෙතන දානවා පුතේ අපි ඔය කියන කම්බි නෙට් එක. මේ කම්බි නෙට් එකේ මෙහෙම කම්බි ටික එනවා. මේ පැත්තට කම්බි ටික එනවා. හරිද? එතකොට කෙටි පරායනයේ තියෙන පැත්තට කෙටි පරායනයේ තියෙන පැත්තට තමයි ප්‍රධාන වැරගන්නුම් ටික එන්නට ඕනේ. එතකොට මෙන්න මේවට අපි කියනවා ප්‍රධාන වැරගන්නුම් කියලා. මේක ප්‍රධාන වැරගන්නුමක්. මේකත් ප්‍රධාන වැරගන්නුමක්. මේ තියෙන්නේ ප්‍රධාන වැරගන්නුම්. මේවා ප්‍රධාන වැරගන්නුම්. ඊට පස්සේ කෙටි පරායනයේ තියෙන පැත්තට තියෙන මෙන්න මේවට කියනවා මේ කම්බිය මේ කම්බිය මේ වට අපි කියනවා විහිදුම් වැරගන්නුම් කියලා. විහිදුම් වැරගන්නුම් කියලා කියනවා. හරි මේවා පුතේ ඔයාලා දන්නව දැන්. අමතක කරන් නෝට් කරගනිමු ලස්සරට. හරිද? මේ කෙටි පරායනය කියලා මේක නෝට් කළා. ඊට පස්සේ මේ තියෙන ප්‍රධාන වැරගන්නුම් මේ තියෙන විහිදුම් වැරගන්නුම් මේ සඳහන් දෙකම ඔයාලා අඳින්න. ටක්කල සටහන් දෙකම අඳින්න බලන්න. සටහන් දෙකම අඳින ඉවර කරන්න බලන්න. හරි පුළුවන් ඉක්මනින් ඉවර කරන්න බලන්න. හරි ඉක්මන් කරලා ගන්න. රයිට් සර් කිම්බුල එනවා යනවා ඊළඟ ඔරයිට් ඒක තමයි මේ වෙන වෙන පුද්ගලයලා මං හිතන්නේ මේක නෑ කඩා කප්පල් කරන හදනවා වගේ රූට් මට පේනවා. හරි අපි වැඩ ටික කරගෙන යන්කො. ඒක තමයි ඊළඟ දවසේ වේඩි රූම් දාලා හදාගත්තා නම් හරි තමයි. දැන් මට අපි ළමයි ටික විතරක් මට ගෲප් එකට ඇඩ් කරගන්න පුළුවන් නේ.
ඔයාලා කෝකටත් ඊළඟ දවස් ඉඳලා පොතේ ඔයාලගේ නමින්ම එන්නකො, ඔයාලගේ සම්පූර්ණ නමම දාලා ලොග් වෙන්නකො, නමේ කෑල්ලකුත් නැතුව ඔයාලගේ සම්පූර්ණ නමින්ම සෙට් වෙන්නකො. මම මේක ගෲප් එකකට දාන්නම්. එතකොට හරි, නැත්තම් ඔක ප්‍රශ්නයක් වෙනවා තමයි. ඔයාලගේ අඩුම තරමේ නමේ කෑලි දෙකකින් හරි සෙට් වෙන්න ගෲප් එකට. දැන් දැන් ඔයාලා ඔය ඔයාලගේ කෙටි නාම තියෙනවා, ඒවා අයින් කරගෙන ෆෝන් වල නම් වලින් හැමදාම නැතුව ඔයාලගේ ඔරිජිනල් නමින් ඊළඟ දවසේ සෙට් වෙන්න. හරි. හරි. ඔතන තව අඳිනවද මේක? ඉවරද? තව අඳින කට්ටිය ඉන්නවනම් මට කියන්න. හරි, අඳිනවා කියලා කියන ඉක්මන් කරලා අඳින්න. මොකක් කයි ඉවරයි කියලා දාලා තියෙනවා. ඉක්මන් කරලා බලන්න, උත්තර ගන්න නැත්නම් සරහන් ටික ඉවර කරගෙන බලන්න දරුවනේ. රයිට්. හයිවෙනි කොටසකට එනවා පොතේ අපි කොහොමම හයිවෙනි කොටස වැරගැන්වුම් කම්පි සහ හැඩයම් අතර හුදු ආවරණය පවත්වා ගැනීමට හේතුව සඳහන් කරන්න. එතකොට වැරගැන්වුම් කම්පි සහ හැඩයම් අතර, වැරගැන්වුම් කම්පි සහ හැඩයම් අතර, ඒ කියන්නේ අච්චු අතර හුදු ආවරණයක් පවත්වා ගන්න හේතුව. පොතේ හුදු ආවරණයක් පවත්වා ගන්න හේතුව තමයි කොන්ක්‍රීට් එකේ වැස්ම තියෙනවනේ, නියමිත වැස්මක්, නියමිත වැස්ම පවත්වා ගන්න තමයි දරුවනේ අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලිද? හරි. එතන ලියන්න. හරි, එතන ලියන්න පොතේ හැඩයම් අතර හුදු ආවරණයක් පවත්වා ගන්න හේතු ලියන පොතේ වැස්ම සඳහා, ඊළඟ කොටසට උත්තර ලියන්න. වැස්ම සඳහා අගය, වැස්ම සඳහා අගය නියතව පවත්වා ගැනීම සඳහා, ගැස්ම සඳහා ගේ නියතව පවත්වා ගැනීම සඳහා, නියතව පවත්වා ගැනීම සඳහා. ඒකේ හත්වෙනි කොටස කියනවා මෙම නිවසේ තරප්පු පෙළක් භාවිතා කරනවලු. එම තරප්පුවේ එක පඩියක තියෙනට වඩා අවම විලුම් මොනවාද කියලා අහනවා. හරි, මේ තියෙන දරුවනේ මේ ගොඩනැගිල්ල ගැන අපිට කියන්නේ රයිට්. එතකොට කියන්නේ හරි, මේ පදිංචි සඳහා තියෙන නිවසක් නේ. එතකොට දරුවනේ පදිංචි සඳහා තියෙන නිවස ගත්තාම ඒ නිවසක තරපු පෙළේ, ඒ කියන්නේ පඩි පෙළ ගත්තාම ඒ පඩි පෙළට මේක පඩියක තියෙන්න ඕන දේවල් ඔය අහන්නේ. හරිද? මේක නම් ඔය කියන පඩි පෙළේ පඩිය, හරිද? මෙහෙම නම් තියෙන්නේ නැත්තම් මම ඔක මෙහෙම කියනවා. මම ටික මැකුවට කමන්න නැද්ද? තව අදින සඳහන් කරන්න ඉන්නවද? නෑ, කමන්න නෑනේ. හරි, කමන්න නෑ, මම කරන්නම්. හරි. මම මෙහෙම පැහැදිලි කරන්න පුතේ. දැන් ඔය අපි කියන විදිහට දරුවනේ පඩිපෙළක පඩියක් ගත්තට පස්සේ, හරි හරි අපි මෙහෙම ගනිමුකෝ. මෙහෙම තියෙනවා පඩියක්. හරි, මෙහෙම තියෙනවා කියලා හිතන්නකො. හරි, එතකොට දරුවනේ මෙහෙම පඩියක් ගත්තාම මේ පඩිය උස. මෙන්න මේ පඩිය උස ගත්තාම, හරි මේ පඩිය උස, හරි මේ පඩිය උස, ඊටස් මේ පඩියේ පළල, හරි මේ පඩියේ පළල, ඊටස් මේ පඩියේ දිග, මේ පැත්තට කීයක්ද වෙන්නේ කියන එක තමයි අපි මොය අහන්නේ. එතකොට දරුවනේ අපි මෙහෙම ගත්තාම දැන් පදිංචිය සඳහා තියෙන නිවසක් නිසා මේක ලොකු ගැටලුවක් නැහැ. හරි, පදිංචිය සඳහා තියෙන නිවසක් නිසා මේක ලොකු ගැටලුවක් නැහැ. එතකොට අපිට මෙයාගේ වටිනාකම ටික අපිට ගන්නට පුළුවන්. පොදේ දරුවෙක් කරන ප්‍රශ්නයක්.
මොකද්ද හන්නේ එහෙම ගන්න ඕනේ නෑ ප්‍රතිකට. හරි මං හිතන්නේ ඒ විදිහට ගන්න. හරි රටේ ඒ දුරවල් ටික වෙනස් කරලා ගන්න. ඒක හරි උදේ අවුලක් වෙන්නේ නෑ. එහෙම කරමු. හරි එතකොට දැන් මම මේ කතා කරපිටින්නේ මේ පඩිය ගැන. එතකොට මේ පඩියක දරුවනේ පළල. හරි මේ පළල ගත්තට පස්සේ මේ මේ පැත්ත තියෙන්න ඕනේ. අපි මේ අඩිය දින පැත්ත තියෙන්නේ මේ පළල තියෙන්න ඕනේ 22.5 සෙන්ටිමීටර්. මේ උස තියෙන ඕන 19 සෙන්ටිමීටර්. මේ පළල මේ දුර තියෙන්නේ මේ දුර තියෙන ඕන පොතේ 75 සෙන්ටිමීටර්. හරි ඔන්නයි විදිහට දරුවනේ අවම මිනුම් තියෙන්න ඕන. මේකට ලොකු උනාට කමක් නැහැ. ඊට කොඩ කුඩා කරන්න එපා කියලා කියන්නේ. පැහැදිලිද? ඊට ලොකු උනාට කමක් නැහැ, පොඩි කරන්න එපා. එතකොට පඩියක පළල ගත්තාම 22.5. පඩිය උස ගත්තාම 19 සෙන්ටිමීටර්. පඩියක පළල ගත්තාම 75 සෙන්ටිමීටර් වෙන්න ඕන. එතකොට මෙන්න මේ ටික පුතේ ඔයාලා නෝට් කරගන්න. එතකොට අදහසක් ඒ පඩියක පළල 22.5, උස 19, පඩියක පළල ඒ කියන්නේ පඩියේ පඩි මේ තරප්පු පෙළේ පළල 75 සෙන්ටිමීටර වෙනවා. 75 සෙන්ටිමීටර වෙනවා. හරි අඩු පාඩු හොයාගන්න. හරි ඊට පස්සේ ඒ අඩුපාඩු හදාගත්ත පස්සේ කියනවා මේ මෙම නිවසේ තරප්පු පෙළක් භාවිතා කරයි නම් එම තරප්පුවේ එක් පඩියක තියෙනට අවම විලුම් මොනවාද? ආරයිට් හරි ඒක කරා. ඊට පස්සේ 7 වෙනි කොටස හරි 8. මෙම නිවසේ ලින්ටල සඳහා සුදුසු කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතය කුමක්ද? ලින්ටල වලට සුදුසු කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතය මොකක්ද පුතේ? 1ට 2ට 4යි. කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතය පුතේ 1ට 2ට 4යි. ඒක අපි දන්නවා. 1ට 2ට 4යි. ඊට පස්සේ 9 වෙනි කොටස අනේ වැඩගත් දෙයක්. අතලුවේ ඒකට ස්ලැබ් එකේ හැඩයම් ඒකට දරුවනේ මේ අර අච්චු ටික ගැලවුවට පස්සේ හරි ෂඩරින් ටික ගැලවුවට පස්සේ කේශක සුදුරු දකින්න ලැබුණාලු. චූටි චූටි සිදුරු දිනවලු අච්චුව ගැලවුවට පස්සේ. ඒ සඳහා හේතුව කුමක්ද කියලා අහනවා. හරි ඒ සඳහා හේතුව පුතේ දැන් ඔය කියන විදිහට අපි ඔය කියන අච්චුව ගලවනවලු. අච්චුව ගැලවුවට පස්සේ චූටි කේශක සිදුරු දිනවලු. දැන් එකක් තමයි එහෙම තියනවා නම් අනිවාර්යයෙන්ම සුසංවසනය වෙලා නැහැ. පැහැදිලිද? දැන් හැබැයි පොතේද කියන්නේ දැන් කේශික සිදුරුනි. දැන් අර මේ වායු කුහර නෙමෙයි ඔය කියන්නේ චූටි සිදුරුනි. දැන් චූටි සිදුරු තියනවා කියන අනිවාර්යම දරුවනේ ජලය කොන්ක්‍රීට් මිශ්‍රණයෙන් වැඩිපුර දාලා. කොන්ක්‍රීට් එකට ජලය වැඩිපුර දාපුවාම ඒ ජලය වාෂ්ප වෙද්දී ඒ තැන්වල කේශික සිදුරු ඇති වෙනවා. ඒ වගේ අදහසක් කිව්වනම් හරි. ලියන්න මෙන්න මෙහෙම. කේශික සිදුරු තියෙන නිසා මෙහෙම ලියන්න. සම්මත ජල ප්‍රමාණයට වැඩියෙන් සම්මත ජල ප්‍රමාණයට වැඩියෙන් සම්මත ජල ප්‍රමාණයට වැඩියෙන් ජලය යෙදූ විට සම්මත ජල ප්‍රමාණයට වැඩියෙන් ජලය යෙදූ විට ජලය යෙදූ විට සම්මත ජල ප්‍රමාණයට වැඩියෙන් ජලය යෙදූ විට වැඩිපුර ඇති ජලය වැඩිපුර ඇති ජලය වාෂ්ප වීම හේතුවෙන් වැඩිපුර ඇති ජලය වාෂ්ප වීම හේතුවෙන් කේශික සිදුරු හටගනී. වැඩිපුර ඇති ජලය වාෂ්ප වීම හේතුවෙන් කේශික සිදුරු හටගනී. කේශික සිදුරු හටගනී. හොඳයි අවසාන කොටස. කේශික සිදුරු දුටු නිවසේ හිමිකරු ඉහළ මාලයේ සඳහා පෙරවාත කොන්ක්‍රීට් භාවිතා කිරීමට යෝජනා කළා. පෙරවාත කොන්ක්‍රීට් කියන්නේ මොනවද කියලා අහනවා. පෙරවාත කොන්ක්‍රීට් කියන්නේ පොතේ වෙන තැනක හදලා ඉදිකිරීම කරන තැනට ගෙනල්ලා හයි කරන කොන්ක්‍රීට්. පැහැදිලිද? වෙනදනක හදන ඒවා ලයිට් කණු බෝකු කැට සිල්පර කඳන් දුම්රිය මාර්ග වලට දාන්නේ අන්න ඒ වගේ දේවල්.
හදන්නෙත් ඔය පෙර සවි කොන්ක්‍රීට් විදිහටමයි නැත්නම් පෙර වාත කොන්ක්‍රීට් විදිහටමයි ලියන්න පුතේ මෙන්න මෙහෙම පෙර වාත කොන්ක්‍රීට් කියන්නේ මොනවද කියලා යහන් ලියන්න ඉදිකිරීමෙහි කොටස් වෙන වෙනම සකස් කර ඉදිකිරීමෙහි කොටස් වෙන වෙනම සකස් කර ඉදිකිරීමෙහි කොටස් වෙන වෙනම සකස් කර වැඩබිමට ගෙනවිත් වැඩබිමට ගෙනවිත් එකලස් කොට ඉදිකරන වර්ගයයි එකලස් කොට ඉදිකරන වර්ගයයි එකලස් කොට ඉදිකරන වර්ගයයි හරි ඔන්න පුතේ දෙවෙනි පේපර් එකේ වැරදි කිව්වායි එතකොට දැන් මේක කොට කෑල්ලක් ඉදිරියට නැහැ ඊළඟ දවසේ අර යන්න එතකොට අපි 8 10 කිව්වට ඉතින් අද දැන් වෙලාව දැන් කීයද 11යි 4යි හරි දැන් මම අවසාන වෙනකොට හිටියේ ළමයි ප්‍රමාණයක් මිස් වුණා හරි රයිට් ඉදිරියට ටික ඉන්නවනේ පන්තියේ හරි එතකොට අවශ්‍යතාවයේ තියෙන දරුවෝ අපිත් එක්ක රැඳෙන අවසාන වෙනකම්ම එහෙනම් අපි පොරොන්දු වෙච්ච විදියට ලබන සතියේ සම්බුද සුපරුදු විදියට පන්තියේ කරමු පුතේ පේපර් ක්ලාස් එකට ලෑස්ති වෙන්න හරි එතකොට මම හෙට ඒ කියන ගහරුවාද දවස් ඇතුළත ඔයාලට පේපර් එක දාන්නම් ඊට පස්සේ ඔයාලා පේපර් එක අරගෙන රෙඩි වෙන්න ඉතිරි වැඩ ටිකට හරි හරි එහෙනම් දැන් අපි කරපු වැඩ ටික ගැන ලොකු අවබෝධයක් තියාගන්න මේ කරපු පේපර් එක දැන් පේපර්ස් දෙකක් ඉවරයි විභාගයට කලින් අපිට ලොකු වැඩ කොටසක් තව කරන්න පුළුවන් ඉස්සරහට ඒ නිසා හැම දරුවෙක්ම පන්තිය කට් කරගන්න නැතුව අපිත් එක්ක සෙට් වෙන්න අපිත් එක්ක සෙට් වෙලා වැඩ ටික කරගන්න වැඩ ටික කරගෙන ඔයාලගේ ජීවිතේ දිනන්න හරි ඒ වෙනකම් මම ඔයාලත් එක්ක පේපර් ක්ලාස් එක දිගටම කරගෙන ඔයාලා වෙනුවෙන් මම ඒ කරන කැපකිරීම කරලා ඔයාලට දෙන්න පුළුවන් උපරිම හෙල්ප් එක දෙන්නම්. ඒ නිසා ක්ලාසස් කට් කරගන්න නැතුව ඔයාලා මුලින් ජොයින් වෙන්න. හරි. එහෙනම් අදට අපි මෙතනින් වැඩ ටික කවර කරනවා. හරි. ඔයාලට මොකද දැනගන්න හිම දේවල් තියෙනවද පුතේ? හරි නෑ නේද දැනගන්න දේවල් නම් නැතුව ඉක්මනට නිදා ගන්න ඕන කියන හැඟීමෙන් ඇත්තෙ මං හිතන්නේ නේද? හරි. හරි එහෙනම් පුතේ දැන් ওই වැඩේ ටික ඉවර කරලා හරි ඕනන කාඩියක් ඔය පේපර්ස් එක බලලා නිදා ගන්න රයිට් එහෙනම් අපි අදට මෙතනින් වැඩේ ටික කවර කරමු ලබන සතියේ ඔය වගේම අපි 10 කියලා කිව්වට චුට්ටක් ඉතින් එහෙ මෙහෙ වෙන්න පුළුවන් මොකද ඩාන් වෙනවා ඩූම් වෙනවා හරි මොකද 11 පැනලේ 11යි 5 වෙලාව හරි ඒ නිසා අපි පුළුවන් උපරිමයක් අපි වැඩේ ටික කරගෙන යන්න හරි එහෙනම් පුතේ අදට මෙතනින් වැඩේ ටික ඉවරයි තුන්වෙනි පේපර් එකට ලෑස්ති වෙමු ලබන සතියේ සඳුදා හරි පුතේ හරි 5 1